ඔව් සර් ටීචර්ස්ලා තියෙනවා ඕකේ මගේ ටීචර්ස්ලා දෙන්නෙක් විතර ඉන්නේ අදන්නෙක් විතර ඒ ටීචර්ස්ලා ඔව් දෙන්නත් ඉගෙන ගන්න දෙයක් මෙතන තියෙයි මේ මම මේ පාවිච්චි කරන මෙවලම් පොඩ්ඩක් පාවිච්චි කරනවා ළමයි බොහොම කැමැත්තෙන් ඒව කරන්න ඉඩ තියෙනවා ඒ හන්ද මම පළවෙනියෙන් ස්ක්‍රීන් ෂෝට් එකක් දාලා අපි එතනින් එතනින් ස්ටාර්ට් කරමු හරි සර් right එතකොට මගේ පළවෙනි දැන් මේ සමහර මෙතන ඉන්න උගන්වන ගුරුවරු මේවට වචන මම සිංහල වචන හොයාගන්න බැරි වුණා මම හිතන්නේ preparing a presentation එකට මම සිංහලෙන් අර්ථකථනය කරේ ඉදිරිපත් කිරීමක් කියලා presentation කියන්නේ I don't know whether that's right or wrong but මේ oh that's no problem sir we'll go from both okay so මට දැන් කියන්න අවශ්‍ය කරලා තියෙන්නේ presentation එකක් කරන්න ඕකලන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීමේ විදිහක් තමයි මම මේ කියන්නේ හරි බලමු බොහොම ඉක්මනට මේක කරන්න පුළුවන් කියලා දැන් මේ කරන ගමන් දැන් ගොඩක් වෙලාවට මේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්නකොට වෙන එක ප්‍රශ්නයක් තමයි ඉක්මනට නිදිමත හැදෙනවා ඉතින් ඒ නිදිමත හැදෙන එක නවත්ත ගන්න තමයි මේ පළවෙනි ස්ලයිඩ් එකේ මම මේ ඕකලන්ට අදහස් ප්‍රකාශ කරන විදිහක් ගැන කියලා දෙන්නේ දැන් ඕකලන්ටගේ හැම එකනාගෙම මේවක් මේවක් කම්පියුටර් එක ගත්තොත් එහෙම පොඩ්ඩක් අරගන්න පුළුවන් නම් වෙබ් බ්‍රවුස් එකක් අරගන්න පුළුවන් නම් ඒ වෙබ් බ්‍රවුස් එකේ ගිහිල්ලා ගහන්න අර බායිකේ ගහන්න www.menti.com කියලා ගැහුවාම ස්ක්‍රීන් එකකට එනවා පොඩි හිස්තැනක් එක්ක හරි දැන් ඒ හිස්තැනට දාන්න ඕනේ නම්බරේ මම දැන් තවත් එකකින් කියනවා දැන් පළවෙනියෙන් අපි මේකට මේ කතාවට හැඳින්වීමක් දෙන එක හැටියට මට දැනගන්න ඕනේ මේ ඇවිල්ලා ඉන්න දුවලා පුතාලගෙන් මේකේ මේ ප්‍රেজෙන්ටේෂන් එක පිළිබඳව ඕකලගේ ආකල්පය මොකද්ද කියලා. ඒක තමයි ඉස්සෙල්ලාම අදහස් ප්‍රකාශ කිරීමක් හැටියට මම මේකට යොදලා තියෙන්නේ. ඉතින් මම මේ පෙන්නනවා දැන් මම හිතන විදිහට ඕකලගේ වෙබ් බ්‍රවුසර් එකට මේ www.menti.com කියන එකට දැන් මේ වෙලාවට ඇති ගිහිල්ලා ඇති. එහෙම ආවට පස්සේ මෙතන මේ තියෙන මෙතන මේ මම මේ පෙන්වන්න හදන නම්බරේ මෙතන මේ උඩ පේනවද දන්නේ නැහැ නම්බරයක් තියෙනවා රයිට් මේ නම්බරයක් තියෙන 18 82 16 7 කියලා ඒක පොඩි මොකක් හරි එකක් අරගෙන පොතක ලියා ගන්න හරි 18 82 16 7 මමත් ලියා ගන්නකෝ 18 82 16 7 හරි මම දැන් මේක දැම්මහම ස්ක්‍රීන් එකට දැම්මහම මම මේ ප්‍රශ්නයක් අහලා තිනවා ඉදිරිපත් කිරීමකදී රයිට් වැඩියෙන්ම වැදගත් වෙන්නේ මොනවද කියලා මම තුනක් දීලා තිනවා එකක් තමයි පවර්පොයින්ට් එක අපි හදාගෙන යන මේක අපි හදාගෙන යන පවර්පොයින්ට් එක සෙකන්ඩ් එක ඉදිරිපත් කරන පුද්ගලයා රයිට් අයිටම් 3 එක වෙනත් ඕනම එකක් අපි ඒක පස්සේ බලමු දැන් ඔකලන් ඒ ස්ක්‍රීන් එකට ගිහිල්ල ඉවරලා එතන ගැහුවාම 18 82 16 7 කියලා ගැහුවාම මේ මම මේ දීලා තියෙන ටික එතන ස්ක්‍රීන් එකේ තියෙනවා. ඕගලන්ට කරන්න තියෙන්නේ ඕගලන්ගේ අවශ්‍යතාවය අනුව එකක් චූස් කරලා ඕකේ කියන්න. ටග්ගල විනාඩියක් විතර කරමුද ඒක බලන්න. ඉතින් අපිට ඕගලේ අදහස් ප්‍රකාශ දැන් අපි වෙනම ටැබ් එකක් ඕපන් කරගන්න ඕනේ සර්? ඕ නෑ මේ නෑ වෙනම නෑ කොහෙන් හරි කමන්නේ ඕගලන්ගේ ඉන්ටර්නෙට් එකේ මේවැක තියෙනවනේ. ඒ කියන්නේ බ්‍රවුසර් එක ඒකට ගිහිල්ලා උඩ බායකේ අර ගහන්න www.menti.com කියලා ගහලා ගැහුවාම එනවා his මේකක් එනවා පිටුවක් මේ උඩ තියෙන මේක දාන්න නම්බරේ ඒක දාලා එන්ටර් කෙරුවාම මේ මම මේ පහලා තියෙන පවර්පොයින්ට් ඉදිරිපත් කරපු උද්දලයා කියන එක එතනට එනවා ආ මේ ළමයි දැන් තමයි දාන්නේ මම දැකලා තියෙන එකක් තමයි සමහර ළමයි අපිට ඇවිල්ලා උගන්වන්නේ මේවා අහ ओके ඉදිරිපත් කරන පුද්ගලයා වැදගත් කියලා තමයි දැන් මෙතනින් අපිට පේන්න පටන් ගන්න. ඉදිරිපත් කරන පුද්ගලයාට තමයි වැඩිපුරම මේ කට්ටියගේ තියෙන්නේ මේ වැඩමුළුවේ දැන් අපි එකතු වෙලා කතා කරලා තියෙන ඉදිරිපත් කරන පුද්ගලයා තමයි වැදගත් වෙලා තියෙන්නේ. තවත් වැඩි වෙනවා ඉදිරිපත් කරපු පුද්ගලයා වෙන. මම හිතන්නේ භාගයකට වඩා මේකට දාලා තියෙනවා. එතකොට මෙතනින් අපිට මොකද්ද තේරෙන්නේ? මෙතනින් මොකද්ද තේරෙන්නේ? ඉදිරිපත් කරන පුද්ගලයා ව තමයි මේ හැමෝම හරි වැදගත් කියලා කියන්නේ.
ඉදිරිපත් කරන්න යන මෙවලම ඒකත් වැදගත් බට් ඒකට වැඩිම ඒ කියන්නේ මනාප සංඛ්‍යාවක් හම්බ වෙලා නැහැ මේක තමයි අපිට ඉගෙන ගන්න ඕනේ පළවෙනියෙන් කරන්න ඕන කරන්න තියෙන සත්‍ය වඩා වැදගත් වන්නේ මේ හරියට හරි මේ ළමයි මේ මේ ගුරුවරයෙකු තුල මේ කරන එක හරියටම හරි ආ එක්කෙනෙක් වෙනත් කියලා තියෙන ඒ නේද වෙනත් කියලා දාපු කෙනාට කියන්න පුළුවන් ද මොකද්ද කියලා වෙන අමතරව කවුද දන්නේ වෙනත් එකට දැම් මේ එකනට කියන්න පුළුවන් ද මීට අමතරව මොකද්ද තියෙන්නේ මොකද්ද ඊට වඩා මේකට සමාන එකකින් වැදගත් වෙන එක මේගොල්ලෝ ඔන්ලයින් එකේදී අහපු ප්‍රශ්නකම උත්තර දෙනවා කතා කරන දරුවනේ සර්ත් එක්ක අපි මේ උත්තර දිදී මේ ගමන යමු මේ උත්තර දෙන්නේ නැති හන්දම මම මේක හොයාගත්තා දැන් මේක උත්තර දෙනවනේ හැමෝම දැන් මට පේන විදිහට ඉදිරිපත් කරන පුද්ගලයා තමයි වැදගත් කියලා කියන්නේ මේක හරියට හරි ඕන ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට පළවෙනියෙන්ම වැදගත්ම කල්පනාව වෙන්න ඕන එකක් තමයි කාවද ඉස්සෙල්ලම දකින්නේ ඉස්සෙල්ලම දකින්නේ පුද්ගලයා ඒ පුද්ගලයා හිනාවක් නැතුව ඇවිල්ලා හිටගත්තොත් එහෙම අර ඉන්න ඔඩියන්ස් එකේ ඉන්න කට්ටියට තේරෙනවා මේ මිනිස්සේ හිනාවක්වත් නැහැ නේද කියලා පළවෙනියෙන් හිතන්නේ ඒක තමයි ඒ හන්ද දැන් අපි ප්‍රেজෙන්ටේෂන් එක යනවා අදිනවනේ හොඳට ප්‍රেজෙන්ටේෂන් එකට යනකොට හොඳට ඔළුව පීරලා කොණ්ඩේ පීරලා අරහිමේනේ යන්නේ ඇයි ඒ මොකද අපි දන්නවා පළවෙනියෙන් කරන්න ඕන එක තමයි පුද්ගලයා වැදගත් පුද්ගලයා කියන එක තමයි අහන්නේ මේක නිකන් මේ රේඩියෝ එකක් දාලා ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්නේ නැහැනේ පුද්ගලයා කියන විදිහට තමයි අහන්නේ ඒ හන්ද පුද්ගලයා හැසිරෙන්න තමයි ප්‍රেজෙන්ටේෂන් එකක පළවෙනියෙන් කරන්න ඕනේ මේක හරියට හරි මේ ළමයි හරියටම මේක තේරුම් ගන්න තියෙනවා පුද්ගලයා තමයි වැඩිපුරම වැදගත් පුද්ගලයා තමයි ඉස්සෙල්ලම දකින්නේ ඒ දකින්න පුද්ගලයාට ආසාවක් හරි ඒ දකින්න පුද්ගලයා ගැන යම්කිසි පැහැදීමක් ඇති වුණොත් තමයි අර PowerPoint presentation එකට ඇහැ යොමු කරන්නේ අපි නිකන් ඔළුව අවුල් කරගෙන දත් මදින්න නැතුව මූණ හොදන්න නැතුව ආවොත් එම් හිතනවා මේ මිනිස්සේ වැඩ දන්නේ නැහැ කියලා ඒ හන්දා පළවෙනියෙන් මත මේ මේක හරිම හොඳ මේකක් right මම අතය ඉදිරිපත් කිරීමේදී වඩාම වැදගත් වන්නේ පුද්ගලයා ඒක මම ඉස්සරහටත් තව ටිකක් කියලා කියනවා මම අහන ඊළඟ ප්‍රශ්නේ තමයි right දෙවනි ප්‍රශ්නේ තමයි මම අහන මේකත් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න දැන් මේකට තියෙන නම්බරේ වෙනස් එකක් ඊහන්ද උඩ තියෙන නම්බරේ පොඩ්ඩක් ආයි පාරක් බලන්න right මේකේ නම්බරේ 67යි 11යි 96යි 6යි ඔය කීප කට්ටිය මේක ගැන බලන්නකෝ ඔබ කවුරු හරි ඉරිසක් ඉදිරියේ කතා කරනකොට බයද නැද්ද කතා කරන්න බයද නැත්නම් කතා කරන්න බය නැද්ද සර් ඒකේ නම්බර් එක චුට්ටක් ආයිත් කියන්න පුළුවන්ද නම්බරේ තියෙන 67යි 11යි 96යි 6යි Thank you, sir. Ah, that by hand. Me at the end. So I can hung up very poor pirisak katha kirimata baya naha. Hari. Da atta kiyanna nan da boru kiyanna onna ne. Onama mekak idiriye katha kirime hakiyawak mata tibba samahara avastha tiyenawa. නැගිටලා කතා කිරීමට බය. ඒකට හේතු ගොඩක් තියෙනවා. හරි? ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ අපි හේතු ගැන පස්සේ හෙමින් අපි ඊගෙන කතා කරමු. එතකොට මම හිතුවෙත් එහෙම තමයි ගොඩක් වෙලාවට ළමයි බය නැහැ. හරි? ගොඩක් වෙලාවට ළමයි කතා කිරීමට බය නැහැ. අනිත් අය තමයි කියන්නේ මම ඉතින් වැඩිහිටියට ආවට පස්සේ තමයි කතා කරන්න බය. මොකද ඒතර බලන අර මනුස්සයා මට කිය මම කියන එක මොකක් හිනා වේද මම කියන එක වරදීද? ඒතර යා මං ගැන මොකද්ද හිතන්නේ? ඒව එකක්වත් ළමයි කල්පනා කරන්නේ නැහැ. ඒ හන්ද
ඒ හන්ද බය නැහැ. දැන් අපි වගේ කට්ටිය බයයි. දැන් සමහර තැන් වල තියෙනවා මේ ගිහිල්ලා කතා කරන්න පටන් ගත්තාම මගෙත් කටේ ටිකක් වතුර වතුර ටිකක් බීලා එහෙම එහෙම තියෙනවා. රයිට්? ඒ හන්ද ඒකට බය වෙන්න ඕනෙත් නැහැ. රයිට්? දැන් ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්න ඕනකට පළවෙනියෙන් අපි දැන් මේ අඳුරගෙන තියෙන තියෙන කාරණා අනුව බැලුවාම දැන් අපිට මේ එක ගැන මං හිතන්නේ ප්‍රවේශයක් ගන්න පුළුවන් කමක් දැන් තියෙනවා. රයිට්? දැන් බලන්න ඕනේ පළවෙනියෙන්ම අපි කෙනෙක්ගේ ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට දැන් මේකේ කියලා තියෙන විදිහට විනාඩි 8ක් තියෙන්නේ. ගොඩාක් කට්ටිය ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට අමතක කරන දෙයක් තමයි මේ ප්‍රেজෙන්ටේෂන් එකෙන් සිද්ධ වෙන්න ඕනේ මොකද්ද කියන එක. ඒතර ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්න ඇත්තටම කියනවා නම් බය නම් එතකොට මොකද්ද වෙන්නේ? අර මේ කරන්න තියෙන කාර්යය ඔක්කොම අඩ ඔක්කොම ඔක්කොම මේ ඔක්කොම අඩාල වෙලා යනවා. දැන් අපි ඕකලන්ට දීලා තියෙන හැටියට උපරිමටම ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්න දීලා තියෙන කාලය විනාඩි 8. එහෙනම් ප්‍රেজෙන්ටේෂන් එක හදන්න ඉස්සෙල්ලා අපි දැන් අපි දීලා තියෙනවා ඕගලන්ට ප්‍රেজෙන්ටේෂන් එක හදන්න ඉන්ට්‍රොඩක්ෂන් ස්ලයිඩ් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ දෙන්න ඕනේ මොකද්ද කරන්නේ අවුට්ලයින් එක, ඊට පස්සේ මෙතඩොලොජි. කොහොම අපි හැමදාම ඕගලන්ට දෙනවා ප්‍රেজෙන්ටේෂන් එකක් හදන ක්‍රියාවලියේ තියෙන්න ඕනේ ස්ලයිඩ්ස්. ඒවා එකක්වත් වැදගත් නැහැ. පළවෙනියෙන් වැදගත් වෙන්නේ රයිට් විනාඩි 8ක් තියෙනකොට කොහොමද අපි ඒ ඒ ඒ ඒ කාල පරාසයේ ඇතුළත කෙනෙක්ව ඇදලා අරගෙන මම කියන එකට ඇදලා අරගෙන ඒ ඇතුළත තියෙන ඒ කියන්නේ විනාඩි 8 මම කියන එක අහගෙන ඉඳලා අන්තිමට ඉවර කරනකොට මම කියපු එක මතක තියාගෙන එළියට යන්න තමයි ප්‍රেজෙන්ටේෂන් එකක් හදන්නේ. දැන් ඕන වෙලාවක ප්‍රেজෙන්ටේෂන් එකක් පටන් ගන්න කොහොමද? I am going to talk about මොකක් හරි වැදගත් දෙයක් කියලා my name is මේක කියලා කියනවා. දැන් ඒක මම හිතන විදිහට මම ප්‍රেজෙන්ටේෂන් එකක් හදනකොට කිසිම වෙලාවක වැදගත් නැහැ. දැන් මේ ප්‍රেজෙන්ටේෂන් එක බලන් ඉන්න කට්ටියට ඕගොල්ලන්ගේ නම පේනවද ප්‍රেজෙන්ටේෂන් එකේ තියෙනවද? ප්‍රেজෙන්ටේෂන් එකේ ටයිටල් එක තියෙනවද? මේ දෙකම ආයි පාරක් අපි රිපීට් කරන්න කාලේ වියදම් කරුවා මොකද වෙන්නේ? අර තියෙන කුතුහලය ඔක්කොම නැතුව යනවා. ප්‍රেজෙන්ටේෂන් එක මම පටන් ගන්න කොහොමද? මම ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගන්න ඒ ප්‍රেজෙන්ටේෂන් එකේ තියෙන වැදගත්ම පණිවිඩය. වැදගත්ම පණිවිඩය බොහොම ලස්සනට ඉස්සලා කියනවා. දැන් අපි කල්පනා කරන්න බලමු ප්‍රেজෙන්ටේෂන් එකක් හදනවා. ඒ කියන්නේ පරිසරය ගැන. පරිසරය සංරක්ෂණය කිරීම හරි මොකක් හරි ගැන අපි ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්න යනවා. දැන් මුලින්ම පටන් ගත්තොත් කිව්වොත් මගේ අද මගේ කතාව ප්‍රেজෙන්ටේෂන් එක පරිසර සංරක්ෂණය පිළිබඳ මගේ නම අජිත් කියලා කිව්වහම මොකද වැඩක් නැහැනේ. ඊට වඩා හොඳ නැද්ද? ඔයා ඒ ඉන්න ඔඩියන්ස් එක දිහා හොඳට කල්පනා කරලා බලලා තියුණු ලෙස බලලා අපි අහනවා ප්‍රශ්නයක්. ඔබතුමාලා හිතන විදිහට තව අවුරුදු කීයකට ලෝකවාසීන්ට වතුර තියෙනවද? රයිට්? බොන වතුර කොච්චරක් තව තියෙනවද? ඔන්න ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නයක් අහපු ගමන් ඔඩියන්ස් එකේ ඉන්න කට්ටිය දැන් ටික කලබල වෙනවා. ඇයි මේකට හේතුව? ඔබතුමාලා දන්නවද මේ යන විදිහට ගියොත් තව අවුරුදු 100කින් ලෝකේ තියෙන වතුර උල්පත්තික හිඳිලා යනවා. දැන් ඔන්න මිනිස්සු දැන් ඔන්න දැන් ඕකලංගේ පරිසර සංරක්ෂණය ගැන මේක කියපු ගමන් මොකද්ද වෙන්නේ? දැන් මිනිස්සු දන්නවා මේ කියන එක අහගෙන ඉන්න ඕනේ. එතකොට වා කියනවා අද මේ පිළිබඳව මම කතා කරනවා පරිසර සංරක්ෂණය ආශ්‍රිතව කියලා. ඊට අර ඉස්සරට එකට වඩා හොඳ නැද්ද? ඉස්සල් එකේ මොකද්ද කිව්වේ? ඉස්සල් එකේ කිව්වේ title of the presentation තමයි පළවෙනියෙන් කිව්වේ. ඒ වුණාට වාගේ මම අර කියපු විදිහට පටන් ගත්තේ මොකද්ද? ප්‍රেজෙන්ටේෂන් එකේ වැදගත්කම. ඒ හන්ද හැම ප්‍රেজෙන්ටේෂන් එකම ඕකලන් කරන හැම ප්‍රেজෙන්ටේෂන් එකේම වාඩි වෙලා කල්පනා කරලා බලන්න මම මේ ප්‍රেজෙන්ටේෂන් එකේ මොකද්ද දෙන්න හදන පණිවිඩය? වැදගත්ම පණිවිඩය. ඒ කියන මේවක පණිවිඩය කොහොමද මම පීලි දෙක තුනකට දාලා කෙනෙක්ගේ ඔළුවට යන විදිහට මගේ ප්‍රেজෙන්ටේෂන් එක ආරම්භ කරන්නේ? දැන් මට නිකමට කියන්න බලන්න ඔය එක කවුරු හරි එක්කෙනෙක්ගේ ළමයෙක්ගේ මොකද්ද ප්‍රেজෙන්ටේෂන් එක කියලා නිකම් මට පොඩ්ඩක් කියන්න බලන්න. ඒකේ ටයිටල් එක මොකද්ද කියලා කියන්නකෝ. කවුරු එක්කෙනෙක් කියන්න පුතේ ඒ තුන් දෙනෙක් කියන්නකෝ ඔයගොල්ලන්ගේ රිසර්ච් ටොපික් එක. ඔව් කවුරු එක්කෙනෙක් රිසර්ච් ටොපික් එක කියකිය. නදුල්
බය වෙන්න එපා අපේ මැඩම් ඔව් කියනක ටොපික් එක පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා මං හිතන්නේ ක්ලියර් නෑ නඳුන් factors effect in the activity of birds factors effect factors factor activity of birds එතකොට මට කියන්නේ ඇක්ටිවිටි එක මොකද්ද කියලා ඇක්ටිවිටි ඔෆ් බර්ඩ්ස් කියලා මොකද්ද ඇක්ටිවිටි කියලා කියන්නේ සර් එයාලා අර එයාලගේ සේම් ස්පීසිස් බර්ඩ්ස් අත් එක්ක කරන ඉන්ටරැක්ෂන්ස් ෆුඩ් හැබිටට්ස් ඒවා තමයි සර් මේ ඒවා බලනවා ඒ ඔක්කොම ඇනලයිස් කරලා ඔව් ඔක්කොම ඇනලයිස් කරලා මොකද්ද අන්තිමට කරන්නේ අන්තිමට මොකද්ද ඔයාලගේ දෙන මේ වැඩේ කියන්නේ රෙකමෙන්ඩේෂන් රිසර්ච් එකේ මොකද්ද අන්තිමට තියෙන්නේ අන්තිමට සර් ඒ කට්ටිය දැන් අර මම කරන්නේ මේ මුනරාගල රිසර්ව් එක පැත්තේ එතකොට එහෙ ගොඩක් සංචාරකයෝ එහෙම එනවා එතකොට එයාලට අර බර්ඩ්ස් දැක් ගන්න පුළුවන් කාලා ඊට අමතරව එයාලා අර වැඩිං ඉන්න හැමදී ඇන් එහෙම රෙකමෙන්ඩ් කරනවා ඊට අමතරව මේ එන්වයරන්මන්ටල් රිසර්වේෂන් මේ කන්සර්වේෂන් එක ගැන රෙකමෙන්ඩේෂන් environmental concern da otra den ape okolan kiyanda hadana eken wedagathme eka thamai sat eken e inna eken birds lage kriyaakaritwe andura gattot eka apita mok harikata pawichchi karanna puluwan kiyala right ehema da karanna dan ekko nikan eken sancharakeyunta eka pennanda hari oh e wage conservation walatai conservation walata ne oh conservation walatai tourist attractions eken conservation kiyanne bird ge conservation එකද නැත්නම් මොකක් conservation එකද birds ලා අර එතෙන්දී අර සමහර birds ලා ඉන්න කැමති අර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා එතකොට එයාලට ඉන්න සුදුසු විදිහට පරිසරය අපි තියාගත්තොත් එයාලව එහෙම තමයි සේ කරන්නේ හරිද ඒ වගේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් එක එක කාර්යයක් තමයි ඒ කියන්නේ birds ලාගේ birds ලා හැසිරෙන විදිය අඳුරගෙන ඒකලන්ට අවශ්‍ය විදිහට පරිසරය හැදීමෙන් ඒ ඒ සතා ව ඒ කියන්නේ නැති වෙල යන එක බලක් කරන සමහර බර්ඩ්ස් ලා ඉන්න එක්ස්ටින්ක් වෙලා ගිහිල්ලා අපි අපේ මේව හන්ද අපේ කියන්නේ ක්‍රියාකාරකතාවන්ද ඒතර ඔයාගේ කතාව පටන් ගන්න ඒ වගේ තැනකින් කතාව පටන් ගන්න මුළු ලෝකෙම ගත්තාම ගිය අවුරුදු 10 ඇතුළත රයිට් බර්ඩ්ස් ලා ඒ කියන්නේ ස්පීෂීස් ලා 10ක් ලෝකෙන් එක්ස්ටින්ක් වෙලා ගිහිල්ලා ඒකට හේතුව අපි අර කුරුළු කුරුල්ලන්ගේ ඒ කියන්නේ වාසදේශ පිළිබඳව අපි කියන අවබෝධයක් නැති එක යන්ද ඒ ගැන රිසර්ච් කිරීමෙන් ඒ වාසදේශ ටික සංරක්ෂණය කරගන්න පුළුවන් කියන්නේ තවත් දීර්ඝ කාලයක් ලෝකයේ ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඔන්න පටන් ගන්න තමයි. තේරුණාද? එහෙම පටන් ගත්තොත් අන්න මිනිහා දැන් අහගෙන ඉන්න කැමති. මොකද එයාට දැන් බොහොම කුතුහලයක් ඇති වෙන දෙයක් තමයි මුලින් කියලා තියෙන්නේ. මේ ලෝක සංරක්ෂණය කරන්න යන්නේ. ඒක කොහොමද කරන්නේ? එක පියවරෙන් පියවර කරන්නේ මේ කුරුළු මේ වැයකට ස්පීෂීස් වලට අවශ්‍ය කරන මේ වයික හදන්න. ඒ කියන්නේ අවශ්‍ය කරන ඒ කියන්නේ වටපිටාව හදන්න ඔන්න ඔයා රිසර්ච් එකක් කරා. ඉසි? ඔයාගේ රිසර්ච් අවුට්කම්ස් මේ වගේ අවුට්කම්ස් තිබ්බොත් සෑහෙන ප්‍රමාණයක් අර කුරුල්ලෝ හැමතැනම ලෝකේ ඉන්න කට්ටියව සංරක්ෂණය කරන්න පුළුවන්. ඉසි? හැමතිස්සෙම වාඩි වෙලා කල්පනා කරලා බලන්න මේකෙන් දෙන්න හදන පණිවිඩය මොකද්ද ඔයගොල්ලන්ගේ රිසර්ච් එකේ තියෙන වැදගත්ම කාර්යය කියලා. ඔන්න පටන් ගන්න විදිය. ඇයි ඒකට හේතුව අපිට කල්පනා කරන්න කතා කරන්න සම්පූර්ණ තියෙන කොච්චර වෙලාවද විනාඩි 8යි. ඔය විනාඩි 8ෙන් තප්පරයක්වත් අපි හොඳ නැහැ නාස්ති කරන්නේ. අපි මොකද පළවෙනියෙන් කරන්නේ? රයිට්? අපි පළවෙනියෙන් කරන්නේ මේක කෙනෙක්ට ඔයාගේ ප්‍රেজෙන්ටේෂන් එක අහන්න ආස වෙන මොකක් හරි විදිහේ ක්‍රමවේදයක් හරි කියන්න යන්නේ මොකද්ද කියන එක පිළිබඳව යම් කිසි අදහසක් පළවෙනි ප්‍රেজෙන්ටේෂන් එකේදී දෙනවා. රයිට්? කවමදාවත් ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගන්නකොට දැන් මම ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගන්නකොට මම කිව්වද මම කවුද කියලා? නෑ. ඒක අතන දාලා තියෙනවා. එහෙනම් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. මිනිස්සු දන්නවා. මිනිස්සු ප්‍රেজෙන්ටේෂන් එනකොට කවුද කියන එකත් දන්නවා. ඒක තීරණ ටයිටල් එකේ. එහෙනම් ඒකට කාලය වියදම් කරන්න ඕනේ. කාලය වියදම් කරන්න ඕනේ වැදගත් පණිවිඩයක් පළවෙනි ඒ කියන්නේ වාක්‍ය දෙක තුනින්ම දෙන්න. ඊට පස්සේ ප්‍රেজෙන්ටේෂන් එක යන විදිහ ගැන යම් කිසි අදහසක් දෙන්න. වැඩි වෙලා කල්පනා කරන්න එපා. ඔයගොල්ලන්ගේ අවුට්ලයින් ස්ලයිඩ් එකක් තියෙනවා නම් ඒ අවුට්ලයින් ස්ලයිඩ් එකේ මම ඉස්ස. ඒක කියවන්න. කිසිම දවසක PowerPoint ප්‍රেজෙන්ටේෂන් එකක් තියෙනවා නම් ඒ PowerPoint ප්‍රেজෙන්ටේෂන් එකේ තියෙන දේවල් ආයි පාරක් වචන වලට නගන්න එපා. දැන් බලන්න මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ මොකද්ද? දැන් මේක කරන්න ඔයගලන්ට දැම්මම බෑ. රයිට්? දැන් මම මේ මම කල්පනා කරලා
කාලයක් තිස්සේ කල්පනා කරලා මම හොඳට හිතලා බලලා තමයි මේ ප්‍රেজන්ටේෂන් එක හදලා තියෙන්නේ. මම මේකේ මම සාමාන්‍ය ප්‍රেজන්ටේෂන් එකේ කියන්නේ මොනවද කියලා දන්නවා. දැන් බලන්න මගේ ප්‍රেজන්ටේෂන් එකේ තියෙන්නේ කාලය සමක සටනක්. රයිට්? මිනිස්සු බලනවා මේක දැකපුවම මේ කාලය සටනද මොකක්ද මෙයා කියන්න හදන්නේ කියන එක දැන් එයාගේ ඔළුවට එනවා. ඊට පස්සේ මම කියන උපරිම විනාඩි 8 ගන්න මම මේ දාම කතා කරන්නේ. උපරිම විනාඩි 8 ගන්න. හුඟක් වෙලාවට අලුතෙන් ප්‍රেজන්ටේෂන් හදන කට්ටියගේ තියෙන එක ප්‍රොබ්ලම් එකක් තමයි ඒගොල්ලන්ට මතක නැති වෙනවා කියලා ෂුවහන්ද හැමදේම ප්‍රেজන්ටේෂන් එකට දාන්න හදනවා. ඒක දැක්කම ඒක මතක් වෙනවානේ. කවමදාවත් මම කියන එක අහන්න ළමයිනේ. කවමදාවත් ප්‍රেজන්ටේෂන් එකේ ලියලා තියෙන දයක් ඒ විදිහටම වචනෙට නගන්න එපා. එතකොට මොකක්ද අවශ්‍ය ඒකට? හැමතිස්සෙම ප්‍රেজන්ටේෂන් එකකට ලෑස්ති වෙලා යන්න. දැන් මේ ප්‍රেজන්ටේෂන් එකට මම ලෑස්ති වුණා. මට දැන් අවුරුදු 25ක 30ක ප්‍රেজන්ටේෂන් කරලා එක්ස්පීරියන්ස් තියෙනවා. ඒත් මේ මිස් මටයිල් කොහොම මෙහෙමයක් කරන්න ඕන කියලා මම වාඩිලා කොලයක් අරගෙන කල්පනා කරනවා මොකද්ද පළවෙනියෙන් කරන්න ඕන මොකද්ද දෙවෙනියට කරන්න ඕන තුන්වෙනි කරන්න ඕන එතකොට මම දන්නවා මම කියන්නේ මොනවද කියලා කියන්නේ මොනවද කියන එක ප්‍රැක්ටිස් වෙලා තිනකොට මෙතන එක වචනයක් තිබ්බත් මම දන්නවා මොකද්ද කතා කරන්න ඕනේ කියලා දේවල් හැටියට ඉතින් පළවෙනියෙන් මොකද්ද කරන්නේ පළවෙනියෙන් ප්‍රেজන්ටේෂන් එක දැන් ආයි ගිහම කරන හොඳට ඇඳගෙන තමන්ව තමයි ඉස්සලා විකුණන්නේ පළවෙනියෙන් මේ මේක කාමරය ඇතුළට ගිහම දැන් මම කාමරයක් ඇතුළට ගිහම මම hina වේගන යන්නේ හලෝ කියලා කියලා ඉස්සරහ ඉන්න දෙන්න තුන් දෙනෙක් එක හායි කියලා කතා කරලා එතන මිනිස්සු මාගේ ගැන බොහොම පහදීමක් ඇති වෙනවා. මොකද මයි ගැන පහදීමක් ඇති වෙන්නේ නැතුව මම කියන එක අහන්නෙත් නෑ. ඉස්සෙල්ලා මගේ ගැන පහදීමක් ඇති වෙන්න ඕනේ. එන්න මං මේ පහදීම ඇති කරනවා මම මේකෙන් විනාඩි 5ක් හරි කලින් එනවා. දැන් අදත් විනාඩි 5කට කලින් තමයි මම මේ ප්‍රেজන්ටේෂන් එක ඔන් කරගත්තේ. එතන මේ ඉන්න එතන අවිල් ඉන්න කට්ටිය මිස්ලත් එක්ක කතා කරලා ඒකලංගව පහසුවටපත් කරලා අන්න කරන විදිය. රයිට්? ඒක කාලයක් යනවා කරන පුරුදුයි මම මේ කියන කරන හරි විදිය. ඊට පස්සේ ප්‍රেজන්ටේෂන් එක පටන් ගත්තාම අන්න දැන් මෙයා කියන එක අහගෙන ඉන්නවා පළවෙනියෙන් කියන්න ඕනේ මොනවද ප්‍රেজන්ටේෂන් එකේ කරන්න කියන වැදගත්ම දේ කියන්නේ. ඊපස්සේ අවුට්ලයින් එක කතා කරලා ඊළඟට තමයි මේකේ තියෙන ටෙක්නිකල් පාර්ට් එක කියන්නේ. ටෙක්නිකල් පාර්ට් එක ගොඩක් වෙලාවට අපි කරන්නේ ෆැක්ස්. ඒ කියන්නේ මොකද්ද මේවට ෆැක්ස් වල සිංහලින් කියන්නේ මොකද්ද? ෆැක්ස් සිංහල වචන තමයි අපිට අමාරු අල්ලගන්න. right facts facts තියෙනවනේ ඔය එක එක කියන facts අපි කරන්නේ facts ටික list කරනවා කුරුල්ල මෙහෙමයි කුරුල්ල අරමයි අනිත් එක මෙහෙමයි අනිත් එක කියලා ඔක්කොම මොකද්ද කරන්නේ අර දත්ත ටික තමයි අපි දාන්නේ දත්ත දැම්මට කමන්නේ screen එකේ හැබැයි වඩා වැදගත් වෙන්නේ මේ දත්ත හරහා කතන්දරයක් මවන්න ඕනේ you see මේ දත්ත හරහා කතන්දරයක් මවන්න ඕනේ ඒ කතන්දරේ තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. ඔය ඉස්සර අපේ සියල හැම අපි ගිහාම ඔය එක එක හොලිඩේස් වලට ගිහාම නිවාඩුවට ගිහාම මොකද්ද මතක? අපිට නිවාඩුව මතක නැහැ. නිවාඩුවේදී අහපු කතන්දරේ තමයි මතක. අදට වුණත් ඒ කතන්දරේ විදිහට කියන්න පුළුවන්. මොකද කතන්දර අහන්න මිනිස්සු කැමතියි. එතකොට අපේ තියෙන කතාව කතන්දරයකට හරව ගන්න ඕනේ. ඒක තමයි මැද හරිය. එතකොට අපි දැන් එහෙම කරුවට පස්සේ අවසානයේ මොකද්ද කරන්නේ? අවසානයේ හරි වැදගත්. හරි අවසානයේ තමයි හරි වැදගත්. අවසානයේදී අපි කියපුවල තියෙන ඒ කියන්නේ අර ස්ටාර්ට් කරපුව අපි කිව්වන මොකක් හරි එකක් කියන වැදගත් ක්‍රම එකක් වැදගත් කාරණා ඒක ආයි පාරක් අගට කියන මොකද ගොඩක් වෙලාවට ප්‍රেজන්ටේෂන් එකක් කෙරුවට පස්සේ මිනිස්සුන්ට මතක අන්තිමට කියපු දේ. එතකොට ඔයා කල්පනා කරලා බලන්න ඕනේ අන්තිමට මෙතන ඉන්න මිනිස්සුන්ට මතක තියෙන්න ඕනේ මොකක්ද? අන්න ඒක තමයි කරන්නේ. ඒ බීවක් ඒ කියන්නේ වචන ටික තමයි අන්තිමට කියන්නේ. ප්‍රেজන්ටේෂන් එකක් මොනවා හැදුවා? ඇතුලේ මොනවා තිබ්බත් ඕක තමයි ඕඩර් එක. පළවෙනියෙන් ඇවිල්ලා මිනිස්සුන්ගේ මේ ඇටෙන්ෂන් ගන්න ඕනේ. ඇටෙන්ෂන් ගන්න ඕනේ. දෙවනියට තමයි එයාට කියන්න ඕනේ මොකද්ද කියන්න යන්නේ කියලා. එතකොට එයා දන්නවා දැන් මේවා තමයි එන්නේ ඉස්සරහට කියලා. වැඩි වෙලා ගත කරන්න එපා ඒකට. ඊට පස්සේ අතරමැද ටික හොඳට ඔළුවට යන විදිහට කතන්දරයක් මවන්න ඕනේ. ඒ කතන්දරේ අවසානයේ තමයි රිසල්ට්ස් ටික. රිසල්ට්ස් ටිකෙන් මේ කතන්දරේ ඇත්ත කියලා පෙන්නනවා. ඊට පස්සේ අන්තිමට කියන්න ඕනේ මොකද්ද වැදගත්ම දේ කියලා. දැන් ඔයගොල්ලන්ට තේරුණා මම මේ කතා කරන අවස්ථාවේ ඇතුළත අන්තිමට කියපු ටික. එක දිගට කිව්වේ නෑ නේද? අන්තිමට කියලා තප්පර 5ක් විතර මං හිටියා සද්ද නැතුව. එක දිගට කියාගෙන ගියා නම් ඊට වඩා අඩුවෙන් ඕගොල්ලන් අහන්න. ඔයගොල්ලන්ට පේනවා හැම තිස්සෙම කතා කරන
කතා කරන ඒ කියන්නේ මේ වගේ. ඒ කියන්නේ විලාසය. දැන් මම මෙතන හිටියනම් උගලන්ට පේන්නේ මගේ අද්දක එහෙම යනවා. අද්දකෙන් තමයි මම මේකේ තියෙන ඒ කියන්නේ වැදගත්කම කියන්නේ. මගේ සමහරලාට දෙනවා කටහඬ හෙමින් යනවා. කටහඬ හයියෙන් යනවා. සමහර වැදගත් දේවල් කියන්නේ බොහොම හෙමින්. ඒ ඔක්කොම ඇයි? අර පුද්ගලයා වැදගත් නිසා. ඕන ප්‍රেজෙන්ටේෂන් එකක හරියට ප්‍රেজෙන්ට් කරනවා බලන්න ගිහිල්ලා ඕනම දැන් ඕන ඉස්කෝලක බලන්න. ගිහිල්ලා අපේ තියෙනවානේ ඒ කියන්නේ ඉස්කෝලවල සමහර ස්ටඩි කරන ළමයි ඉන්නවානේ බේසිකලි මේ කවුද මේ මේකලන් ඉන්නේ ඒක මොකද්ද කියන්නේ මේකලන් කියන්නේ මේ කතිකියෝ කියලා ඉන්නේ. ඒගොල්ලන් මොකද්ද? ඒ කතිකියෝ අනිත් කට්ටියගේ අතර තියෙන වෙනස මොකද්ද? ඒගොල්ලන්ගේ වචන එන්නේ ඇඟින්. අත පය මුහුණ විලාසය කතා කරන සද්දේ ඔය ඔක්කොම එකතු කරලා තමයි අපි ඒගොල්ලන් කියන එක අහන්නේ. ඒ හන්ද ඕගොල්ලන් කියපු එක හරියට හරි පළවෙනියෙන් කරන්න ඕනේ ප්‍රেজෙන්ටේෂන් එකට ඉස්සෙල්ලා තමන්ම තමයි එතනට ප්‍රেজෙන්ටේෂන් එකේ තමන්ම තියෙන්න ඕනේ දිගටම. ඇතුලේ ඊළඟට තමයි ඇතුලේ කියන දේවල් හරියට හැඩගස්ස ගන්න ඕනේ. ඒ හන්ද මේ මම මේ කියපු ටික තියෙනවා නම් මේ යන කාල පරාසය ඇතුළත वाके प्रेजेंटेशन ने का बहुत मसार्थक है, वेरी इफेक्टिव प्रेजेंटेशन, राइट? स्टार्ट करने विधि है, अतर में तो तीन ना में वैका एक ना खत्म दरे, कोह में दा एका अंतिम इवर कराने की है। तो मामा सामान्य पाविच्छ करना में मेक दा मार्केट ट्रिक के का, पहले भी नहीं मांग क्या ने टेल व्हाट यू आर गोइंग टू टेल, उन्होंने प्रेजेंटेशन ने का कहना बोला ना केला देने ना हारी विधि टा करना प्रेजेंट उन्होंने क्यों ईट पास एक ना किया මේ මම දැන් මේ කියන්නේ ඒක තමයි. ඊට පස්සේ අන්තිමට මොකද්ද කියන්නේ මම කියපු දේ ඔයගලන්ට ආයෙ පාරක් කියනවා. ඔන්න මම ඔයගලන්ට කියලා දුන්නා හරියට ප්‍රেজෙන්ටේෂන් එකක් කරන්න විදිහ. ඔය හැම දෙයකම මෙහෙම. ඕනම ප්‍රেজෙන්ටේෂන් එකේ පටන් ගැනීමේදී කියන්න ඕනේ මම මේක තමයි මම මේවා ගැන තමයි කතා කරන්න යන්නේ කියලා. ඒතකොට ඒගොල්ලන් ඔළුව හැඩගස්ස ගන්න මේක. ඊට පස්සේ ඒ ටික කියන්න ඕනේ. අන්තිමට කියන්න ඕනේ මම මේක තමයි කිව්වේ කියලා. ඔහොම තමයි ප්‍රেজෙන්ටේෂන් එකකට right හදන සෑන්ඩ්විච් කරන්න තියෙනවා. දැන් ඊළඟට තියෙන කාරණාව තමයි මේක දැන් මේ මොකද්ද මේ අන්තර්ගතය. දැන් ඔය දැන් කිව්වේ අපි මේ ගැන ක්‍රියා කරන විදිය. ඊට පස්සේ මේකේ අන්තර්ගතයක් තියෙනවා. අන්තර්ගතය කියන්නේ ටයිටල් ස්ලයිඩ් එක. දැන් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ? ටයිටල් ස්ලයිඩ් එක දාලා ඒක තමන් කරන ටොපික් එක තියෙනවා, තමන්ගේ නම තියෙනවා, තමන්ගේ ඉස්කෝලේ තියෙනවා, ඒක මිනිස්සු බලනවා. ඒක මේව කරන අතරතුරේ අපි වැදගත් කාරණාවක් කියලා කට්ටියගේ මේවා මොකද්ද කට්ටියගේ අවධානය අපි වෙත යොමු කරගත්තා. ඔන්න දැන් පළවෙනි ස්ලයිඩ් එක ඉවරයි. හරි. ඊළඟට සෙකන්ඩ් ස්ලයිඩ් එකේ දෙන්න ඕනේ අර ටයිටල් එක. සෝරි, සෙකන්ඩ් ස්ලයිඩ් එකේ දෙන්නේ මොනවද කියන්න යන්නේ කියලා. ඒවා එකින් එක දාලා තිබ්බට මොකෝ එකින් එක කතා කරලා කියන්නේ නැහැ. කිසිම ස්ලයිඩ් එකක තියෙන එකක් ආයෙ පාරක් කියන්නේ නැහැ. වා ඒකට අත දික් කළා කියන්නේ මොකද්ද? අපි කරන්න යන්නේ මේ වගේ දේවල් තමයි තියෙන්නේ. අපි පළවෙනියෙන් කතා කරන්න යනවා මේකේ තියෙන වැදගත්කම. දෙවෙනි විදිහට කතා කරන්න යනවා මේකේ තියෙන රයිට් මෙතඩොලොජි එක. ඒ වගේ එහෙම ඒ ගැන අරකේ තියෙන, ඒ කියන්නේ වචනේ නොකිය ඒක කියනවා. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ දැන් දන්නවා මොකද්ද? ඒතර ඔයාගේ තියෙන සාමාන්‍ය මම මේක ගත්තේ මට එවපු මේවා එකේ ඩොකියුමන්ට් එකෙන් ඩොකියුමන්ට් එකෙන් එතකොට මේ සාමාන්‍ය මේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එකේම තමයි. ඔබ්ජෙක්ටිව් එක කියන්නේ අපි අපේ මේ රිසර්ච් එකේ අවුට්පුට් එක. මොකක්ද මේ අවුට්පුට් එක කියන්නේ? ඒක ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. එතකොට ඒ ඉස්සෙල්ලා කතා කරපු එක මේ ඔබ්ජෙක්ටිව් එකේ තියෙනවා. එතකොට දැන් දන්නවා හරි. එයා කියපු එක හරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වැදගත්. එතකොට මේ අරමුණු වල අපි ඒක අන්තර්ගත කරලා තියෙනවා. ඊට පස්සේ මෙතඩොලොජි එක අපි හැමෝටම පුළුවන්. රයිට්? මෙතඩොලොජි එක සාමාන්‍යයෙන් වැඩියෙන්ම කන්සන්ට්‍රේට් කරන්න ඕනේ රිසල්ට්ස් වලට. එතකොට ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ රිසල්ට් එක ගත්තේ කොහොමද කියලා. මේකට සාම්පල් එක තෝරගත්තේ කොහොමද? මේක කරපු ඒ කියන්නේ මොකද්ද කරන්න පාවිච්චි කරපු ක්‍රමවේදෙ. එතකොට මිනිස්සු දන්නවා මේකට එන්ඩ් ඉස්සෙල්ලා ඒ කියන්නේ වා අන්තිම ටිකට එන්ඩ් ඉස්සෙල්ලා ඒ කියන්නේ රිසල්ට් එකට එන්ඩ් ඉස්සෙල්ලා අපි දන්නවා මේක කරන්න ගියපු ක්‍රමවේදෙ මොකද්ද කියලා. ආ එන ඒ ක්‍රමවේදෙ හරහා අපි දන්නවා රිසල්ට් එකත් හරි කියලා. ඔතන මෙතනට එන්නේ ආචාර්ය මණ්ඩලයන් එන්නේ ඔයගලන්ට කතා කරන්න. ඒකට ඒගොල්ලන් දැනගන්න කැමති ඔයගලන් කියුවේ කොහොමද කියලා. මොනවද කියන්නේ? ඊට පස්සේ රිසල්ට් එක කරනවා. ෆයිනල් මේ එකට තියෙන්නේ මොකද්ද? කන්ක්ලූෂන් එක හැමතිස්සෙම නිර්දේශات එක්ක තමයි තියෙන්නේ. නිකන් මම මේක මම මෙන්න මෙහෙම වැඩක් කරුවා කියලා නිකන් නවත්තන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි.
ඒකේ output එක මොකද්ද කියලා කියන්න ඕනේ. මෙන්න මම මේ ටික පෙන්නලා තිනවා. දැන් අද ඉඳලා මේක කෙරුවොත් මෙන්න මේ 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 ඒ කියන්නේ birds ලා right සංරක්ෂණය වෙනවා කියන එක අන්න කියනවා. අනේ දැක්කනේ අර කරපුවල ඒ කියන්නේ වැදගත්කම තමයි final conclusion එකේ තියෙන්නේ. එතකොට මම දාන විදිහට closing slide එකේ සාමාන්‍යයෙන් මම මොකක් හරි වාක්‍යයක් දානවා. ඒ වාක්‍ය මොකද්ද මම අර අන්තිමට කියන්න ඕන කරන වැදගත් එකට සම්බන්ධ මොකක් හරි තමයි ඒ වාක්‍යය දාන්නේ. දැන් මම දන්න ඕගලන්ට දීපු presentation එකේ හැටියට මම ඉතින් references තමයි උඩ තියෙන්නේ. මම references අන්තිමට දානවා. මොකද ඒක references වැදගත් නැහැ. ඔයා කියපු presentation එක හොඳට ගියා නම් references මිනිසුන්ට වැඩක් නැහැ. ඊහන්ද අවසන් කරලා අවශ්‍ය නම් preference ටික දානවා මිනිසුන්ට බලන්න. ඒකට වුණත් කාලේ නාස්ති කරන්න නෑ අපි කොහොමද කාලේ නාස්ති කරන්න ඕනේ මැද ටිකට කාලේ නාස්ති කරන්න introduction objective methodology and conclusion කියන ටිකට තමයි වැඩිපුරම කාලයක් අපි නාස්ති කරන්නේ ඕක තමයි right basic presentation එකක තියෙන්නේ basic presentation දැන් සාමාන්‍ය හැටියට presentation skills අපි කියලා දෙනකොට ළමයිට අපි කියලා දෙනවා body language කියලා එක right body language අපි දැන් අපේ කටට ප්‍රেজෙන්ටේෂන් කියලා දෙනකොට ඒක කියලා දෙනවා. ඒතර ඒකෙන් අපි කියලා දෙනවා මිනිසුන්ගේ මූණ බලන්න. දැන් සමහර මිනිස්සු ගොඩාක් වෙලාවට ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට ප්‍රেজෙන්ටේෂන් ස්ලයිඩ් එක දිහා බලාගෙන තමයි මුළු කතාවම කරන්නේ. ඒතර අපිට පේන්නේ යාගේ ඔළුවේ පිටිපස්ස. එහෙම කරන්න එපා. මොකද දන්නවද? ඇයි? ඔයගොල්ලම තමයි කිව්වේ ප්‍රেজෙන්ට් කරන මිනිස්සයා තමයි වැදගත්. පුද්ගලයා. පුද්ගලයා පේන්නේ නැත්නම් ප්‍රেজෙන්ටේෂන් එක අහන් ඉන්න කැමතිත් නැහැ. මොකද අරක වැඩක් නැහැ. අපි කියන එක තමයි අහන් ඉන්නේ. දොර එතනින් යන තව කාරණාවක් තමයි ප්‍රেজෙන්ටේෂන් එකේ ස්ක්‍රීන් එක පුරවන්න හොඳ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට සමහර ඔයා දිහා බලන්නේ ප්‍රেজෙන්ටේෂන් එකේ ලියලා තියෙනවා කියවන්න හදනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ප්‍රেজෙන්ටේෂන් එක හැමතිස්සෙම ගයිඩ් එකක්. කතා කරන එක තමයි වැදගත් වෙන්නේ. අපි කතා කරන ටික තමයි මිනිහට තේරෙන්න ඕනේ අපේ තියෙන ප්‍රශ්නේ හරි අපි විසඳන්න යන ප්‍රශ්නේ තියෙන වැදගත්කම. එතකොට මේ ප්‍රශ්නේ තියෙන වැදගත්කමේ තියෙන වැදගත්ම කැලේ තමයි ප්‍රেজෙන්ටේෂන් එකේ මෙතන මේ අයිටම්ස් හැටියට දාලා තියෙනවා. ලොකුට ලියන්න එපා. දිග පේලි ලියනවා කියලා ඒ පේලියම අපි එතන හිටගෙන බලාගෙන කියවනවා. එහෙම කරන්න එපා. එතකොට not an effective presentation. right? ඒක ඇත්තට හොඳ presentation එකක් නෙමෙයි. එතකොට එතකොට දැන් මේ පුද්ගලයාගේ අපි දැන් කියලා දෙනවා right? මම දැන් කියලා දෙන එක තමයි body language. body language වලට අයිති වෙනවා මූණ බලන එක. මම සාමාන්‍ය lecture එකක් කරන්න ගියාම මෙහා කොනේ ඉඳලා අර කොන වෙනකොට හැම එකනාගේ මූණ යම් කිසි විදිහකට බලලා තියෙනවා. තමන්ගේ මූණ දිහා බැලුවාම මිනිස්සු හරි කැමති. හරි කැමති. අහක බලන් කියන ප්‍රොඩක්ට් කැමති කෙනෙක්ගේ මූණ බලනාන්න මා දිහත් මෙයා බැලුවා. එසි. එතකොට තවත් මෙයා කියන එක අහගෙන ඉන්න කැමැත්තක් දක්වනවා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ප්‍රেজෙන්ටේෂන් එකක් කරනවා. ඕකලන්ට දැන් ප්‍රেজෙන්ටේෂන් කරනකොට එහෙම තමයි ඇවිදින්න බෑ. right then ඔක ඉස්කෝල ළමයි ඇවිදින්න පටන් ගත්තොත් එහෙම බලයි මිනිස්සු මොකද කියලා. දැන් මම එහෙම කරනකොට එහාට මෙහාට ඇවිදිනවා. ඒකට හේතුව මොකද්ද? ඒතොර එහාට මෙහාට ඇවිද්දොත් කතා කර කර ප්‍රেজෙන්ටේෂන් එකකට එහාට මෙහාට ඇවිද්දොත් මොකද වෙන්නේ? අර වාඩි වෙලා ඉන්න එක්කනාගේ ඇස් දෙකත් ඔයාගේ දිගේ අරහෙට යනවා මෙහාට යනවා. එතකොට මොකද්ද වෙන්නේ? එක තැනක හිටගෙන මෙහෙම අහගෙන ඉඳි මොකද වෙන්නේ? ටික වෙලාවකින් නිින්ද යනවා. කෙනෙක්ගේ අවධානය නැතුව යනවා. ඒතොර මම මොකද්ද කරන්නේ? අවධානය ගන්න තමයි අර එහාට මෙහාට යන්නේ. එහාට මෙහාට ඇවිදිනවා කියන්නේ අරේට දුවලා මෙහාට දුවලා අරේට මෙහාට දුවන්න එපා. හෙමින් එහාට ඇවිදිනවා හෙමින් මෙහාට ඇවිදිනවා. එතකොට මොකද වෙන්නේ? අවධානය මගේ පැත්තට හැමතිස්සෙම ගන්නවා. මිනිසුන්ගේ ඇස් මාත් එක්ක යනවා. එතකොට වැඩක් කරනවා. ඔළුව වැඩ කරනවා. අන්න ප්‍රেজෙන්ටේෂන් එකද ඔයගොල්ලෝ ඉස්කෝලේ ටීචර්ස් අත වැඩේ කරනවා ඉතින් අපි දන්නේ නැතුණාට. right? එතකොට අන්න ඇටෙන්ෂන් එක ගන්න කරනවා. that's part of the body language. එතකොට කවමදාවත් මම දන්නවා ප්‍රেজෙන්ටේෂන් එක කරලා නැගිටපු ගමන් අපිට මොකද්ද කරන්නේ? අත් තියනවා හතරක්. ඉස්සර තිබ්බේ අත් දෙකයි ප්‍රেজෙන්ටේෂන් කරන්න නැගිට්ටාම අත් හතරක් තියෙනවා. දැන් මේක කොහෙද කරන්නේ? අත් හතර කොහෙද දාගන්නේ? අපි මොකද්ද කරන්නේ? පළවෙනියෙන්ම සාක්කුවේ දාගන්නවා. කවමදාවත් ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට අත් දෙක සාක්කුවේ දාගන්න එපා. දැන් ළමයි දන්නවද තවද සාක්කුවේ දාගන්න ටග්ගල ප්‍රොස් කළා අත් දෙක දාගන්නේ. මොකද වෙලා තියෙන්නේ? අත් තියෙනවා වැඩි. දැන් මේ අත් එක කරන්න දෙයක් නැහැ. දැන් මම ප්‍රেজෙන්ට් කරනකොට දැන් මගේ කතාවලට අහලා තියෙනවනම් මගේ කතාවල හරියට අත් පාවිච්චි කරනවා. ඒකට හේතුව මොකද්ද? මේ අත් දෙකෙන් වැඩක් ගන්නවා මම අත් දෙකෙන් වැඩ ගන්න මම මෙහෙම කළා කිව්වොත් එහෙම මොකක්දයක් මෙහෙම කළා අත් දෙක ඉස්සරහට දාලා එතන මොකද වෙන්නේ අර ළම දකින්න එක්කනට පේනවා මොකක් හරි මූවමන්ට් එකක් හිටගෙන කතා කරනව නෙමෙයිනේ එතකොට මොකද්ද වෙන්නේ එතකොට එයා මගේ දිහාට අවධානය යොමු කරනවා that's part of the body language ඊළඟට කරන එක තමයි කතාවක් කරගෙන යනකොට
දැන් ඕකලා මේ කතාවේ ඇතුළත කිසිම අවස්ථාවක ඕකලන්ට තේරුණාද මම එහෙම කියනවා කිසිම අවස්ථාවක එහෙම කිව්වද නැහැ දැන් ගොඩක් කියලා කතා කරන්න ගියාම අපි මේක ගැන කතා කරමු අරක එහි මොකද වෙන්නේ අර එක එක ඒ කියන්නේ වචනයකින් අනිත් වචනයට යනකොට ඒක ටිකට හිස්තන පුරවන්න තමයි අපි ආ හ්ම් ගග එක සද්ද කරන්නේ හිස්තන පුරවන්න ඕනේ සද්ද නැතුව ඉන්න සද්ද නැතුව ඉන්න එක ප්‍රেজෙන්ටේෂන් එකක වැදගත් කාර්යයක් දැන් අපි මොකක් කරේ වැදගත් දෙයක් කියලා තප්පර පහක් විතර සද්ද නැතුව ඉන්න ඇයි अध्यापन තප්පර පහක් විතර සද්ද නැතු වෙයි. ඒතර මේ මේ හොඳ වැදගත් දෙයක් තමයි කියලා තියෙන්නේ. කියලා ඒක ඔළුවට යන්න. ඊළඟට කරන්න එක තමයි අපි දැන් මේවා ප්‍රেজෙන්ටේෂන් එකක් කරනකොට අත් පාවිච්චි කිරීම. රයිට්? අපි සාමාන්‍යයෙන් කියන එකක් තමයි අත් දෙක මෙහෙම කරගෙන හිටියොත් එහෙම. ඒක එච්චර හොඳ කාර්යයක් නෙමෙයි. අපි මගේ හැමතිස්සෙම එකේදී අත් දෙක තියෙදි එළියට පේන්න. මෙහෙම එළියට පේන්න තමයි අද්දක තියෙන්නේ. එළියට පේන්න අද්දක දැම්ම කියන්නේ මොකද්ද? ඒ මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් කියන හැඟීමක් කෙනෙක් ඇතුළේ ඇති වෙනවා. මේක මේ අපි කියන ගන්නේ මම කියන ගන්නේ නෙමෙයි. මේක මේ හුඟක් මිනිස්සු රිසර්ච් කරලා පරීක්ෂණ කරලා හොයාගත්ත එක. හරි? ඒ හන්ද දැන් මොකද්ද? ඔය මම කිව්වේ දැන් බොහොම පොඩි ප්‍රමාණයක් කිව්වේ. ඔයගොල්ලන් හැමදේම ඕනේ නැහෙනි. රයිට්? පොඩි ප්‍රමාණයක් තමයි කිව්වේ. ප්‍රেজෙන්ටේෂන් එක කරනකොට තමන්ව තමයි ඉස්සල්ලාම ඔඩියන්ස් එකට විකුණ ගන්න ඕනේ. ඒක කෙරුවට පස්සේ අපි මොකද්ද මේකේ තියෙන ඒ කියන්නේ වැදගත්කම කියලා තමන් කියන ටික කියලා අන්තිමට කියපු වැදගත්කම කියලා ඉවර කරන්න ඕනේ. ওই ටික තමයි ප්‍රেজෙන්ටේෂන් එකක ඇත්තටම තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ළමයිනේ. ඕගොල්ලන්ගේ වයසද? ඕගොල්ලන්ගේ මම හිතන්නේ 5 17ක් විතර ඇතිනේ. 17ක් 18ක් වයසකනේ. රයිට්? 17ක් 18ක වයසක කට්ටියනේ. මම 18ක 17ක් 18ක ඉස්කෝලේ යන කාලේ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4 මට ඇත්තටම කියනවා නම් කතා කරන්න බෑ පුතුම විදියට ගොත ගහන්න රයිට් ගොත ගහනවා කියන්නේ වචන දෙකක් කතා කරගන්න බෑ ඒ කාලේ විශ්වාස කරන්නේ මගේ ඒ කාලේ වීඩියෝස් ටික මන් දන්නේ නැති වෙලා මට නිකන් කතා කරගන්නවත් බෑ එතකොට මම කල්පනා කරුවේ මොකද්ද මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවම මට කතිකාචාර්යෙක් කෙනෙක් වෙන්න ඕනේ කතිකාචාර්යෙක් කෙනෙක් වුණාම කතා කරන්න පුළුවන් ඉන්න බෑ ඉස්සල්ලාම ඒහන්දා මම විශ්වවිද්‍යාලයෙන් එළියට ගිය දවසේ කල්පනා කරගත්ත මොන සෙල්ලමක් හරි දාලා කතා කිරීමේ හැකියාව හදාගන්නවා කියලා. දැන් මම අනන්ත තැන් වලට ගිහිල්ලා ප්‍රেজෙන්ටේෂන් කරනවා ප්‍රেজෙන්ටේෂන් උගන්වනවා. ඌ ඉගෙන ගත්තේ කවුද? මම තනියම ඉගෙන ගත්තේ. YouTube වීඩියෝ බලලා කියන ඒවා අහලා මම ඉගෙන ගත්ත දේවල් තමයි එතන. එහෙනම් මට මේක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් කිරීමේ හැකියාවක් තියෙනවා. අන්තික ඕකලන්ට වඩාම මේක ලේසි වෙන්න ඕන. ඕකලන් බය නැති හන්ද. ඒ කාලේ මම කතා කරන්න නැගිට්ටාම මට කාරණා දෙක තුනක් මම කාරණාව දැනගන්නත් ඕනේ කතා කරන විදිය ගැන කල්පනා කරන්නත් ඕනේ මම හිතට ධෛර්යය ගත්තා I got myself confidence එකම දේ එක තමයි ඉස්සර මට මතකයි වාර තිබ්බ SLT එකේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මේව නම්බර් එකක් දාලා තිබ්බ ටෙලිෆෝන් නම්බර් එකක් දාලා තිබ්බ මම හිතන්නේ තොරතුරු දැනගැනීමට ඒ කියන්නේ වෙලාව බලන්න හඬ ඕන නම් අර එමෙ මේ නොම්බේට කතා කරුවාම ඒක මම මේ නොම්බේට කතා කරනවා කතා කරලා එක එක වහනවා මම පුරුදුනේ එහෙමයි රයිට් පුරුදුනේ එහෙමයි ඒ හන්දා දැන් අපිට තේරුම් යනවා දැන් මම මේ කියපු රයිට් වැදගත් කරුණු ටික මම ওই දැන් ඔලියලා තියෙනවා කොහොමද ආරම්භ කරන්නේ කොහොමද අවසන් කරන්නේ ওই දෙක හරි වැදගත් ඊට පස්සේ බඩි ලැන්ග්වේජ් එක කොහොමද අපි ඒක පාවිච්චි කරන්නේ රයිට් දැන් මෙතන වුණත් දැන් මම දැන් මේකේ ටීච් ඔන්ලයින් ටීච් කරනකොට සමහර මිනිස්සු නිදා ගන්නවා. ඒ නිදා ගන්න හන්දා තමයි මම මො එක එකව පාවිච්චි කරන්නේ. ඔය ඒකලන්ට වෝට් කරන්න දෙනවා. ඊට පස්සේ හොඳට තේනක තමයි මම සමහර වැදගත් ඒවා කියනකොට කැමරා එක ළඟට එනවා. කැමරා එක ළඟට එනවා. ඒ මොකද්ද මේ? මම මේ වැදගත්කම පෙන්වන්නද මේ කැමරා එක ළඟට එන්නේ. ඊට පස්සේ ටිකක් ඈතට යනවා. ඊට පස්සේ මම උස් කටහඬකින් සමහර ඒවා කියනවා. පහත් කටහඬකින් සමහර ඒවා කියනවා.
ඒ හැම එකක්ම එකතු වුනහම තමයි ප්‍රෙසන්ටේෂන් එක effective හැටියට අපිට කියන්න පුළුවන්. දැන් මේ කියපු ටික තේරුණාද? Right? Okay. දැන් මම මෙතෙක් කතා කරුවේ මොකද්ද? මෙතෙක් කල් වෙලා කතා කරුවේ වැදගත්ම දේවල් ටික තමන් මිනිස්සේ පුද්ගලයාගේ කියන දේ අතර සම්බන්ධිත මේ ටිකේ පෙන්වන්නේ. දැන් මම කතා කරන්න යන්නේ ප්‍රෙසන්ටේෂන් එකක අන්තර්ගතේ කර යුතු දේ නොකළ යුතු දේ. දැන් මිනිස්සු ගත්තොත් එහෙම ළමයිනේ අපි හරි කැමතින පින්තූර වලට ඔය චිත්‍ර කතා වලට කැමති මොකද? ඒකයි. දැන් අපි ගත්තොත් එහෙම පොතක් ගත්තොත් එහෙම මම පළවෙනිය මොනවද බලන්නේ පෙරලා බලන පින්තූර තියනවාද කියලා. මොකද ඒකට හේතුව? අපි සාමාන්‍යයෙන් මිනිස්සු right visual කට්ටි visual කියන්නේ ඇස් දෙකෙන් තියෙන දේවල් වලින් තමයි තීරුම් ගන්න කට්ටි. අපිට තීරෙන්නේ එහෙමයි. අපි ඉගෙන ගන්න එහෙමයි. right visual තමයි වැඩි හරියක් තියෙන්නේ. ඒ හරියට presentation එකක් හදනකොට පුළුවන් තරම් පින්තූර වලින් තමයි දුවන්න ඕනේ. මොකද පින්තූර එක වචනකුත් තියෙන එක පින්තූරකින් වචන 1000කින් කියන්න පුළුවන් දේවල් කියනවා කියලා. ඒ හන්ද presentation එකක හරියට කල්පනා කරලා බලන්න පින්තූරකින් කියන්න පුළුවන් දේවල් තියෙනවනම් පින්තූරකින් කියන්න වචනකට වඩා ප්‍රෙසන්ටේෂන් එක අන්තය. හැබැයි ඒ කියලා පින්තූර 10 ගණන් දාන්න එපා. පේන්න නැති වෙන විදිහට පින්තූර 10ක් විතර එක තැන පිටුවක දාලා එහෙම කරන්න එපා. රයිට්? ඊට පස්සේ animations දාන එක කල්පනා කරලා බලන්න ඕනේ. අපේ කට්ටිය animation දාන්න ගියාම ළමයිනේ ප්‍රෙසන්ටේෂන් එක යන්නේ එක පැත්තක. එතකොට පේන පළවෙනි එක එනවා මෙහෙම කැරකිලා ඇවිල්ලා ඩොග් ගාලා වැටෙනවා. අනිත් එක පිහාඹගෙන ඇවිල්ලා අනිත් එක රයිට් බලාකුළුකින් පිහාඹගෙන ඇවිල්ලා ඊළඟ අයිටම් එක වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රෙසන්ටේෂන් එකකින් ඔඩියන්ස් එක ටික වෙලාවක් ගිහලා ඔයා කියන එක අහගෙන ඉන්නේ නැහැ. ඊළඟ animation එක එන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. දැන් මේක එන්නේ බලාකුලකද break එකක් අහගෙන එනවද කැරකිලා එනවද? එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රෙසන්ටේෂන් එකේ තියෙන වැදගත්කම සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහිල්ලා. හේතුව මොකද්ද? අර තියෙන හැම animation එකම අපි දාන්න යන හන්ද. දැන් ඕගොල්ලන් දැක්කද මේ ප්‍රෙසන්ටේෂන් එකේ එකම animation එකක්වත් නැහැ. මොකද මම මේ කාරණා ටික ඉක්මනට කියන්න තමයි වැදගත්කම දීලා තියෙන්නේ. animation දැම්මට කමන්නේ but animation දිගට animation දාන එක ජාතික animation එකක් දාන්න ගිය පාර මට මතකයි අධ්‍යාපන අමාත්‍යංශ presentation එකේ animation තිබ්බ සමහර ඒවා කාර් එක break ගහගෙන වගේ නෝකල නවතින්නේ ඒ වගේ තමයි item එන්නේ cabs cabs ගග ඉතින් විනාඩි තප්පර ගානක් යනවා අර ටික ඇවිල්ලා screen එකේ set වෙන්න ඒක කරන්න එපා මොකද වාගේ තියෙන වැදගත්ම කාරණා මොකද්ද අපි දන්න දේ අපේ තියෙන ප්‍රෙසන්ටේෂන් එකේ අපි කරපු රිසර්ච් එකේ තියෙන වැදගත්ම දේ මිනිස්සුන්ට කියන්න තමයි අපේ තියෙන අදහස. ඒකට හානි වෙන කිසිම දෙයක් කරන්න එපා. animation එකක් උන්නම් දාන්න. ඒ ඇති. right? ඊට පස්සේ text ලියනකොට. text ලියනකොට වැඩිපුර text දාන්න එපා. පිටුව සම්පූර්ණයෙන් අග ඉඳලා යට ඉඳලා උඩටම යටටම දාන්න එපා අකුරු වලින්. එතකොට මිනිස්සුන්ට එපා වෙන මේක බලන්න ගියාම. ඊවල තියෙන වැදගත්ම කාරණාව තමයි දාන්න ඕනේ. දැන් බලන්න මගේ ප්‍රෙසන්ටේෂන් එකේ බොහොම අඩුවෙන් තියෙන්නේ. මම අර ප්‍රැක්ටිස් කරපුවාන්ද මම දන්නවා මොකද්ද ඊළඟට මේක දැක්කම කියන්න ඕනේ කියන්නේ. ඒක කරන්නම ඕනේ. තමන් ලෑස්ති වෙලා යන්න ඕනේ. ඒක ටෙක්ස් අඩුවෙන් දැම්මම තමයි ලස්සනට පේන්නේ. ක්ලීන්. ඊපස්සේ කතා කරනකොට අර කවුද මොකද ඔඩියන්ස් එක කට්ටිය මොකද ගන්න පළවෙනි නේ ටෙක්ස්ට් එක බලනවා ටක්ටක් ගාලා බලනවා මොකද වැඩි දෙයක් නැහැ ටක් ගාලා බලනවා ඊට පස්සේ ඔයාට තමයි අවධානය යොමු කරන්නේ දැක්කනේ අපිට අවධානය ගත්තා අපි අවධානය ගත්තාම අපි කතා කරන විලාසයෙන් භාෂාවෙන් අරයට තේරුම් කරලා දීලා ඒකට ඇදලා ආකර්ෂණය කරගන්න අපිට හැකියාවක් තියෙනවා ඒ හන්දා ගොඩාක් වෙලාවට ස්ලයිඩ් එකේ අඩුවෙන් ටෙක්ස් දාන එක තමයි හොඳ අනිත් එක තමයි පාට සමහර මිනිස්සු පාට පාවිච්චි කරනවා අකුරෙන් අකුරට පාට එහෙම කරන්න එපා පාට කියන එකේ තියෙනවා ඒ කියන්නේ රයිට් වැදගත්කම ටික වෙලාවක් ගිහිල්ලා ඒකලන් දන්නවා රතු පාටෙන් දාන ඒවා හරි වැදගත් රයිට් නිකම්ම නිකන් ඒ කියන්නේ කළු පාටෙන් තිබ්බොත් ඒවා සාමාන්‍ය දේවල් කොහේ හරි තැනක රතු පාට එකක් දැක්කොත් අන්න එයා දන්නා වැදගත් දැන් මොකද කරලා තියෙන්නේ අපි පාට පාවිච්චි කරලා තියෙනවා අපි කියන්න යන දේ වැදගත්කම පෙන්න හරි තේරුණාද අපි කට්ටිය මොකටද ඒක පාවිච්චි කරන්නේ පාට පාවිච්චි කරන්නේ මොකටද පාට පාවිච්චි කරන්නේ තමන් හැම පාටක්ම දන්නවා කියලා පෙන්නන්න තමයි ප්‍රෙසන්ටේෂන් එකේ පාට පාවිච්චි කරන්නේ හැම තැනම පාට නිල් පාටයි එක අකුරයි රතු පාට තව එකක් අර පැත්තේ හිම කරන්න එපා හිම කරන්න එපා අපි පාට පාවිච්චි කරන්න තෝනේ අපි කියන ප්‍රෙසන්ටේෂන් එකේ තියෙන වැදගත් කාරණාව උලුප්පල දක්වන්න තමයි උලුප්පල දක්වන්න තමයි එතකොට ඉස්සර මගේ තිබ්බේ කාරකත් නෑ මම හැමතිස්සෙම රතු පාටෙන් පාට කරපු සෙන්ටන්ස් එකක් තියෙනවා නම් ඒක වැදගත් ඒක මතක තියාගන්න ඒක තමයි මේ මගේ මේ මුළු ස්ලයිඩ් එකේම තියෙන වැදගත්ම එක
ඊට පස්සේ තියෙනවා මගේ එකක් තවත් තියෙනවා ප්‍රেজෙන්ටේෂන් එකේ තව ස්ලයිඩ්ස් වල එකක් තියෙනවා මේක පාට කරලා දින කොළ පාටි හැමදෙස්සේ මේක දැකපු ගමන් ළමයි දන්නවා කොළ පාට කියන්නේ ප්‍රශ්නයක් තමයි මේ කොළ පාට කියලා තිබ්බොත් තකස් ගාලා ස්ලයිඩ් එක දැකපු ගමන් එයා දන්නවා මේ ගැන මේ පිළිවද මම ප්‍රශ්නයක් අහනවා කියලා ඉතින් හන්ද ඒක දැන් ඒකලම් කාපණක් කරලා ලෑස්ති වෙලා ඉන්න දැන් දැක්කනේ මම මොකටද පාවිච්චි කරලා තියෙන පාට පාට පාවිච්චි කරලා තියෙන්නේ මගේ ප්‍රেজෙන්ටේෂන් එකේ වැදගත්කම වැදගත්කම කියලා දෙන්නයි ඒකේ අහගෙන ඉන්න කට්ටියව හසුරවන්න මම පාවිච්චි කරලා තියෙනවා නැත්තම් මේ හැමතැනම පාට දාලිව ලස්සන කරන්න නෙමෙයි රයිට් ඒ හන්ද පාට හරි වැදගත් තුර ටෙක්ස්ට් එකේ දාන සයිස් එක දැන් බලන්න මේ අකුරු විශාලයිනේ රයිට් මේ අකුරු මං ගෙදනේ 24 පාව මේවට වඩා ෆයින්ස් වලට වඩා ලොකුයි මොකද ඒකට හේතුව අර පොඩි අකුරු කුරුමිණි අඬු වලින් ටෙක්ස් මේක ප්‍රেজෙන්ටේෂන් එක කියලා මොකද වෙන්නේ මිනිස්සුන්ට ඒක භාගයක් කියවන්න ගිහලා අසොත් අමාරුයි ඔයා කියන එක අහන්න හම්බ වෙන්නේ නැහැ අරක කියවන්නත් ඕනේ මොනවද දන්නේ නැහැ කියන්නේ එතකොට ඔක්කොම සම්පූර්ණයෙන් පටලැවිල්ලක් වෙනවා ඒ හන්ද එක ස්ලයිඩ් එකකට දාන්න තියෙන ප්‍රමාණය තමාගේ අයිඩියා එකකට දාන්න තියෙන ප්‍රමාණය ඊටත් වඩා යනවනම් ඒ ඉතුරු ටික දෙවනි ස්ලයිඩ් එකට අරගෙන යන්න එතකොට කියන්නේ මේක ඉතුරු ටික හරිය තියනවා කියලා ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඒකට කමන්නේ බට් වඩාත්ම වැදගත් වෙන්නේ ස්ලයිඩ් දෙකේ තියෙන ඒ කියන්නේ ටෙක්ස්ට් ප්‍රමාණය අකුරු ප්‍රමාණය අඩු කිරීම තමයි රයිට් දැන් ප්‍රেজෙන්ටේෂන් එකක් හරියට කරන එකකුයි ඒ කියන්නේ ප්‍රেজෙන්ටේෂන් එකක් වැරදියට කරන එකකුයි අතර තියෙන ඒ කියන්නේ මේ වගේ කියන්නේ වෙනස අඳුර ගන්න පුළුවන් එක්සැම්පල්ස් වගේ මම ගාව තියෙනවා රයිට් ඒකත් මම ඔයගලන්ට පෙන්නන්න ටික වෙලාවකින් රයිට් මේ ටික තමයි වැදගත්ම වෙන්නේ ප්‍රেজෙන්ටේෂන් එකක් හරියට කරන්න. දැන් මම හිතාගෙන ඉන්නවා ඔය ළමයි තමන්ගේ තමන්ට අදාළ විදියට. ඒ කියන්නේ පරිශ්‍රණය හරි විදියට ඉෂ්ට කරලා තියෙනවා කියලා. මොකද මට හම්බුන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ඒකේ ડોකියුමන්ට් එකක්වත් හම්බුන්නේ නැහැ. පරිශ්‍රණ වල ડોකියුමන්ට්ස් එකක්වත් හම්බුන්නේ නැහැ. එතකොට මම හිතනවා පරිශ්‍රණය හරි විදියට ඔයගොල්ලන් කරලා තියෙනවා කියලා. ඒතර පරිශ්‍රණය හරි කරලා තියෙනවා නම් ප්‍රেজෙන්ටේෂන් එක හදනවා කියන එක ඒ පරිශ්‍රණයේ තියෙන රයිට් වැදගත්කම ස්ලයිඩ් එකකට හරවන එක තමයි එකෙන් කරන්නේ සාමාන්‍ය එකක් හැටියට සාමාන්‍ය ද මගේ නයිට් වඩා ටිකක් අමුතුයි වෙන සාමාන්‍ය හැටියට එක ස්ලයිඩ් එකකට සාමාන්‍යයෙන් තප්පර 60ක් තමයි අපි කාලය වියදම් කරන්නේ ඒතර අපි හිතමු ඕගලන්ට විනාඩි 8ක් තියෙනවා කියලා කිව්වොත් එimhe ස්ලයිඩ්ස් 8කට 9කට වඩා දාන්න බෑ ඊට වඩා දැම්මොත් එimhe විනාඩි 8කට වඩා එහෙන් කාලය යනවා රයිට් එතකොට එතකොට දැන් අපි ස්ලයිඩ් එකේ දානකොට පළවෙනි ස්ලයිඩ් එක තියෙනවනේ ඒ කියන්නේ ටයිටල් එක ඒකයි අන්තිම එකයි එකතු කරලා තියෙන ඒවා ඔක්කොම එකතු කරලා ඉවර බැලලා අපි සාමාන්‍යයෙන් දාන අගය තමයි තප්පර 60ක් යනවා කියලා එක ස්ලයිඩ් එක. මොකද අපි සාමාන්‍යයෙන් තප්පර 60ක් පාවිච්චි කරන්නේ නැහැනේ ඉස්සෙල්ලා එකට. රයිට් ෆස්ට් ස්ලයිඩ් එකට. එතකොට ඒ තප්පර ඒ ඉතුරු වෙන ගාන ඔක්කොම බැදුව ඩිවයිඩ් කරලා බැලුවාම ස්ලයිඩ් එකකට තප්පර 60 ගානේ තමයි යන්නේ. හන්ද ස්ලයිඩ් 8ක් 9කට වඩා ඕගලන්ට මේ මේක කියන කාලේ ඇතුළත පරාස ඇතුළත දාන්න බෑ. එහෙම 8ක් 9ක් කියන්න පුළුවන් වෙන්නේ තමන් හරියට ලෑස්ති වෙලා ගියොත් විතරයි. හරි? ලෑස්ති වෙලා ගියොත් විතරයි. දැන් එතකොට මම දැන් මේ ප්‍රেজෙන්ටේෂන් එක නවත්තලා ඔයගලන්ට එක්සැම්පල්ස් වගේක් පෙන්වන්නම්. කොහොමද කියලා ඒ කියන්නේ PowerPoint එකක PowerPoint ඕ මම මේකේ මේ එතකන් මම පොඩ්ඩක් මේකේ මේ මම දැන් මේකේ මම අහලා තියෙන හේතුව හරි නෑ රයිට් අහලා තියෙන හේතුවට සම්බන්ධයක් නෑ බට් මම මේ දාන ප්‍රেজෙන්ටේෂන් ස්ලයිඩ් එකේ ඕ හරි මේ ප්‍රেজෙන්ටේෂන් ස්ලයිඩ් එකේ තියෙනව හේතු වර්ගයක් දාලා රයිට් මෙන්න තියෙනවා මේකට මේකට තියෙන මේක තමයි නම්බරේ තමයි 67යි 11යි 96යි 6 අර ඉස්සලා තිබ්බ එකට එකම තමයි මේකෙන් ඕකලන්ට ඕකලන්ට වඩාත්ම අදාළ එක
පොඩ්ඩ ලකුණු කරන්නක බලන්න එතක මම හොයන්න අර ප්‍රেজෙන්ටේෂන් එක प्रश्न पेर सूदान පෙර සූදානම් දැයිතේ දැන් හොඳටම පේනවනේ දැන් Tamanට සූදානමක් නැතිවීම ගැන විසඳන්න පුළුවන් කියලා ඔයගලටමනේ මම ඕකටම අදාළ තව සීක්‍රට් එකක් කියන්නම් හරි ඕකටම අදාළ දැන් අපි ප්‍රেজෙන්ටේෂන් එකකට ගිහාම ඒකේ ඉන්න ඔඩියන්ස් එකේ ඉන්නවනේ දැන් අපි ඔඩියන්ස් එකේ ඉන්නවා නම් අපි අකමැති ප්‍රেজෙන්ට් කරන කෙනා හරියට නොකෙරුවොත් හරි මම මම කියන එක ඒගොල්ලෝ අහගෙන තමයි එන්නේ. ඒ හන්ද කොන්ෆිඩන්ස් ඇති කරගන්න එකට. කොන්ෆිඩන්ස් ඇති වෙන තව විදිහක් තමයි ප්‍රැක්ටිස් කරන එක. දැන් අතර ගොඩක් කට්ටිය කියපු එක කතාවක් තමයි පෙර සූදානමක් නැති එක. පෙර සූදානම වෙන්න ඕනේ. ඕගලන්ට කියන ළමයිනේ මගේ තිබ්බා මගේ උපාධි ඉවර වෙනකොට අර කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකක්. රයිට් ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය කරුවාම ඒ මම ව්‍යාපෘතිය කරපු මගේ හිටපු ගෲප් එක හිටියානේ ඒ ගෲප් එකේ ඉංග්‍රීසි පොඩ්ඩක් කර පුළුවන්කම තිබ්බේ මට තමයි. හරි? ඉතින් මාව තමයි දැම්මේ මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්න. දැන් ඒ කතා කරන්න එනවා එළිය ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එනවා අර ලෙක්චරර්ස්ලා ඔක්කොම එනවා මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්න කාවත් දැම්මේ මාව. දැන් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම ගොත ගහනවා. දැන් ගොත ගහනවා කියන්නේ මොකද්ද? දැන් ගොත ගහන ළමයි දන්නවා S කියන එකේම sir C එහෙම හරි අමාරුයි කියන්නේ. ගොට තකස් ගාලා කට පැටලෙනවා. sir 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 අරේ වගේ එවගේ වෙනවා. මගේ ඇඟ රත් වුණා. දැන් මට තමයි කරන්න තියෙන්නේ මේ. මම මොකද කරුවේ? ගෙදරා මුළු ප්‍රেজෙන්ටේෂන් එකම ලියාගත්තා. මේවා තමයි මම කියන්නේ. මට විනාඩි 10ක් තියෙනවා. විනාඩි 10 කියන්නේ මේවා තමයි. ඊට පස්සේ මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ ප්‍රেজෙන්ටේෂන් එක ඒ විදිහටම කියන දේවල් ඒ විදිහටම කිව්වා 11 පාර. ඒ 11 පාරේ මම මේක කියනකොට මට තේරුණා මේ සමහර වචන හිර වෙනවා කිය.
කියන්න බෑ කියලා. එතකොට මම මොකද්ද කියන්නේ? ඒ වචන අරගෙන ඊට සමාන අර්ථය තියෙන වෙන වචන වලින් ඒ මේ මේක වාක්‍ය හැදුවා. ගොඩක් S C තියෙන ඒවා අස් කිරුවම. ඒවට වචන වැඩි වුණා ටිකක්. කරලා කණ්ණාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කෙරුවා. 11 වතාව. එදා ගියා උදේ. එදා උදේ ෂණකොට එච්චරම බයක් බය තිබ්බා. එහෙම බයක් තිබ්බේ නැහැ. මම එතන ගිහිල්ලා නැගිට්ටා. එතන මේ වයිකේ හෝල් එකේ හිටියේ මං ඉඳන් 25 දෙනෙක් වගේ. ඉන්ඩස්ට්‍රි එකේ ලෙක්චරර්ස්ලා 25 25 40ක් වැඩි පුරව ඉන්න ඇති. මම නැගිට්ටා කතා කරන්න. ඔඩියන්ස් එක දිහා බැලුවා. ඔඩියන්ස් එකේ හිටියේ 4000ක්. මම නැගිට්ටාම. මට දැන් පේනවා මෙතන ඉන්න 4000ක් විතර මිනිස්සු ඉන්නවා. වාඩිල ඉන්නකොට හිටියේ 40යි. නැගිට්ටට පස්සේ තමයි පස්සේ හොඳ උස්මක් ගත්තා. අරගෙන අර ඔළුවේ තිබ්බේ විදිහට කියාගෙන ගියා. ඒ විනාඩි 10 ඇතුළත එකපාරයි වචනේ පැටලුණා. හේතුව මොකද්ද? ප්‍රැක්ටිස් කරපු හන්දා. මම ප්‍රැක්ටිස් කරන්න නැතුව ගියා නම් ඉවර. කතා කරලා වැඩක් නැහැ. කියන්නේ මොනවද කියන අමුද එකපාරක් දන්නවා දැන් මේවා හට පැටලෙන කට්ටිය දන්නවා ගොත ගහන්න පටන් ගත්තට පස්සේ ඔළුව වැඩ කරන්න නැතුව යනවා. ඊළඟට එන්නේ වචනේ මොකවත් මතක නැතුව යනවා. right? ඒක උනේ නැහැ මට. ඇයි? මම ලෑස්ති වෙලා ගියා. පෙර සූදානම අතිවැදගත්. දැන් සමාලයට ටීචර්ස්ලාත් ඔයගොල්ලෝ සූදානම් කරනවා ඇති. බට් නැත්තම් gedara ඉන්න කෙනෙක්ට හරි කියන්න කියන විදියට. කළා පෙර සූදානම්. ඒතකොට එතනට ගියාම හදිස්සියවත් වචනයක් පැටළුණත් ඔළුවේ තියෙනවා ඊළඟට එන්නේ මොකද්ද කියන්නේ. දෙකටම කරගන්න. දැන් නිකන් කල්පනා කරපන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඔක්කොලාම හොතට ප්‍රেজෙන්ටේෂන් එක කිරුවොත් අධ්‍යාපන අපදංශි කට්ටිය කියයි ආ මේ ඉස්කෝලේ කට්ටිය හරියටම ප්‍රেজෙන්ටේෂන් දන්න. ඒ මොකද ප්‍රැක්ටිස් කරලා ඔක්කොම කරලා සුපර්බ් එකට කරගෙන ගිහිල්ලා තමයි අතන ගිහිල්ලා ප්‍රසන්ට් කරන්නේ. රයිට්. මම දැන් පොඩ්ඩක් වීඩියෝ එකක් පෙන්වන්නම්. මේක මගේ ඔය තියෙන ප්‍රেজෙන්ටේෂන් ස්කිල්ස් ක්ලාස් එක සාමාන්‍ය පෙන්වන එකක්. හුඟක් තියෙනවා මම එකක් මේ. මේක තියෙන ස්ක්‍රීන් එකේ තියෙනවද මේක? ස්ක්‍රීන් එකේ පේනවද? ඔව් සර් පේනවා. Talk to you today about nanoelectronics research initiatives and the Fiona Seamoth's that area, and there are a number of people that we wanted to make sure that we acknowledged here. Thanks. Okay. So we wanted to really give them credit. So you guys with me? Good. Yep. Actually, I have a question. Can you please explain what MOSFET stands for? Are you serious? I'm sorry. Okay, so if you don't know what that is, you probably shouldn't be here, but we can talk about it afterwards. So if anybody has that confusion, we can really talk about that later, but I really don't want to take the time to get into those kind of basics right now, okay? All right, thanks. So basically, I think you get the gist of this, and we will move on. Here we go. Okay, so consumer demand, right? Consumer demand. If we do not figure out how to overcome these limitations, how are we going to get our devices smaller, better, to make the next? Oh wait, I'm not gonna believe this. I'm sorry. Sorry, it's important. Representing energy density. So the solution, we've got quantum solutions, we have plastics, biologically inspired, and molecular. Can you
all see that? All right. Good. So, you know, that's pretty much summarizes where we are with emerging technologies and summarizes where the limitations and I guess that's pretty much it. All right, thanks. Carolyn, do you have a check? දැන් ඒකේ මම එපා කියපු හැම දෙයක් මෙතන තියෙනව නේද මම නොකරන්න එපා කියපු හැම දෙයක් මෙතන තියෙනවනේ right එකක් තමයි ඒ කර ප්‍රেজෙන්ටේෂන් කරපුවා ලෑස්ති වෙලා නැහැ එකක් අනිත් එකේ ස්ලයිඩ් එකේ ඕනකට වඩා දේවල් තියෙනවා මිනිස්සු මොනවා ඒ අන්තක මොනවා ඕන තරම් දේවල් තියන්න පුළුවන් ඒනට එයා එක වැඩි කාලයක් තියන්නෙත් නැහැ ස්ක්‍රීන් එකේ තකස් ගාලා ඔෆ් කරනවා හරි ඊට පස්සේ තව නොකරන්න ඕන එකක් තමයි ස්ලයිඩ් එක ඉස්සරහ ඇවිදින්න එපා කවදාවත්. ගොඩක් මිනිස්සු ස්ලයිඩ් ප්‍රেজෙන්ටේෂන් එක වෙලාවදී ස්ලයිඩ් එක ඉස්සරහ හිට ගන්නවා. එතකොට එයාගේ ඔළුව තමයි අදන පේන්නේ මේකේ. රයිට්? ඊළඟට තියෙන එකක් තමයි කවමදාවත් ඇටෙන්ෂන් ස්පෑන් එක ඇටෙන්ෂන් එයාගේ දීලා දෙන අවධානය නැති වෙන වැඩ කරන්න හොඳ නැහැ ප්‍රেজෙන්ටේෂන් එක අතරතු. එහෙනම් ද ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා තමයි ඔක්කොම අර ගහන්න ඕනේ ගහලා ඉවරලා පොයින්ට් එක පාවෙ අරගෙන ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නවා කිසිම වෙලාවක අතරමැද හිමේ දුව දුව අරව හොයන්න මේව හොයන්න කිව්වොත් එම අවධානය කෙලින්ම ඒකේ මේ වෙලාව යනවා නැතු යා right ඔවගේ තව ගොඩක් වීඩියෝස් තියෙනවා බට මං හිතන්නේ ගොඩක් රෑ වෙලා තියෙනවා මට දැන් ඕගොල්ලන්ගෙන් අහන්න දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට මට උත්තර දෙන්න පුළුවන් ඊට පස්සේ ඕගොල්ලන්ගේ ප්‍රেজෙන්ටේෂන් එකට උදව්වක් කරන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන් දැන් මන්නේ ආපහු මේ මේක බාර දෙන්නම් සාගරිකා මිස්ට එතකොට ඔපතේ ඔයගලට තියෙන ප්‍රශ්න සර්ට කතා කරන්න ඔයගලගේ ප්‍රেজෙන්ටේෂන් එක සම්බන්ධ හරි තියෙන ප්‍රශ්න සර්ට එක කතා කරන්න කොයික එක්කන මේක අපිට හොඳ අවස්ථාවක් නැත්තම් මේ රිසෝස් අපිට සර්ව ගෙන්නන්නත් මේ වෙලාවේ විදිහක් නැහැ මේ අද දවසින් ඔයගලන්ට තියෙන ප්‍රශ්න කතා කරලා ඔගලන්ගේ ටොපික් එක කියලා ඒක පටන් ගන්න ඕනේ කොහොමද කියලා ඔගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හරි දැනගන්න සර්ගෙන්. ওই මගේ මේ ඊමේල් එක තියෙනව නේද? ඊමේල් එක ඔව් සර්. සමහරට ඔයගලන්ට මොන හරි අහන්න තියෙනවා නම් මම ඒක උත්තර දෙන්න පුළුවන් ඒ වෙලාවට. ආරයිට් හරි සර්. let me අසංගික ඔයාගේ සිංගල් මීඩියම් එක පොඩ්ඩක් අහන්නකෝ සර්ගෙන් කොහොමද පටන් ගන්න කියලා හරි මැඩම් හරි ටොපික් එකත් එක්ක සර්ත් එක පොඩ්ඩක් කතා කරලා අපි බලමු එතකොට අනිත් අයටත් අයිඩියා එකක් එයිනේ සර් ගුඩ් ඉවෙන් සර් ගුඩ් ඉවෙනින් සර් මේ මගේ රිසර්ච් එකේ ටොපික් එක තමයි දන්තාලේපයක් විදිහට අඟුරු පාවිච්චි කරන එකේ යෝග්‍යතාවය මොකක්ද කියන එක. සර් ඒක දැන් ප්‍රেজෙන්ටේෂන් එක හදද්දී ඉස්සෙල්ලාම මොකක් වගේ දෙන්න ඕනේ කියන්නේ. ඔව්. හැඳින්වීමක් විදිහට කරන්නේ. හැඳින්වීමක් කියන්නේ දැන් ඒක සාමාන්‍යයෙන් කරන විදිහ තමයි පළවෙනියෙන් වාඩි වෙලා කල්පනා කරලා බලන්න මෙතන මොකද්ද වාගේ රිසර්ච් එකේ තියෙන වැදගත්ම දේ මොකද්ද මේකෙන් හදනවද මොකද ඒ කියන්නේ දන්තාලේපයක් හදනවද නැස මේකෙදි කියන්නේ දැන් අපි දත් පිරිසිදු කරන්න අඟුරු පාවිච්චි කරනකොට දත් වලට ඒක බලපාන විදිහ කොහොමද කියලා කියන්නේ වැඩියෙන් හොඳ ටූත් පේස්ට් පාවිච්චි කරන එකද අඟුරු පාවිච්චි කරන එකද කියලා ඒක මොනවාද දැන් අන්තිමට ඒ කියන්නේ ඔක්කොම රිසර්ච් එක කරලි වල මොකද අන්තිමට ඇවිල්ලා තියෙන මේව එක ඒ කියන්නේ මොකද ඇවිල්ලා තියෙන ඒ කියන්නේ නිර්දේශය මොකද්ද දැන් අඟුරු පාවිච්චි කරාම සාමාන්‍යයෙන් දත් පොඩ්ඩක් මේ තුවාල වෙනවා ඒ කියන්නේ ඒක හීරෙනවා ඒ වුණා ටූත් පේස්ට් වලින් එහෙම වෙන්නේ නැහැ ඒ වුණාට අඟුරු පාවිච්චි කරොත් දත් පිරිසිදු වෙනවා ඒ කියන්නේ සුදු පාට වෙන ගතිය වැඩි අපිට ලැබෙන දීප්ත වැඩි එතන ඒක හීරෙන් හේතුව. සේ ඒක දැන් අඟුරු වලට වඩා ඒ කියන්නේ අඟුරු වල අපිට අංශු වල ඒ කියන්නේ ලොකු වැඩි ඉනේ අපි ගන්න විදිහට
අපිට බැරිද ඒක කාට නිර්දේශ කරන්න ගලේ කොටලා පේස්ට් එකක් හදලා ඒකෙන් පාවිච්චි කරන්න කිව්වොත් ඔය ප්‍රශ්නේ විසදෙනවා සර් මේ රිසර්ච් එකේ යෝජනාව විදිහට තියෙන්නේ අඟුරු වල ඒ තියෙන රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ටූත් පේස්ට් එකක් හදන්න යෝජනාවක් තියෙනවා පේස්ට් එකක් විදිහට දිය කරලා ගන්න තමයි යාගේ අදහස අදහස ඒකනේ දැන් ඒක තමයි තියෙන ඒ කියන්නේ රයිට් වැදගත්ම කාර්යය දැන් මම ඔයක අහපු ගමන් මට හිතෙන එකක් තමයි දැන් ටූත් පේස්ට් භාවිතය එකෙන් උගලන්ට තේරෙන්නේ නැති වුණාට ටූත් පේස්ට් වල තියෙනවා මයික්‍රෝබීඩ් කියලා එකක් අහලා තියෙනවා මයික්‍රෝබීඩ් කියලා පොඩි 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 අංශු වගේක් තියෙනවා ඒවා අපි හැමදාම දත් මැදලා විසික හොදලා යනකොට ඒක එකතු වෙනවා මේ වැකට වතුරට ඒවා විශාල ප්‍රමාණයක් එකතු වුණාම ස්ලජ් එකක් හැදෙනවා ඒ ස්ලජ් තියෙනවා මුහුදේ හැමතැනම හරි එහෙනම් ඒවා කියන්නේ ටූත් පේස්ට් භාවිත කිරීමෙන් බොහෝම ලොකු හානියක් වෙනවා ඇත්තම කියනවා ටූත් පේස්ට් එකනේ මේ ෂැම්පු ඔය එක එකව තියෙනවනේ අර ලස්සන්ට එක මේ එන අතට අහුවෙන විදිහට ක්‍රීම් තියෙන හැම එකෙම මයික්‍රෝබීඩ්ස් කියලා జాතියක් එක තමයි හැදෙන්නේ. ඒතර වාගේ කතාව ස්ටාර්ට් කරන්න පුළුවන් ඒ වගේ දෙයකින්. හදේනවා. එතකොට ඒකේ තියෙනවා මම පෙන්නන්නම් ඒකට ඕන නම් පින්තූරයක්. රයිට් මයික්‍රෝබීඩ්ස්. ඒතර ඒකෙන් පේනවා මේකේ තියෙන වැදගත්කම. Microbeads sludge. මට මේ වෙලාවේ හොයාගන්න පුළුවන් microbead එක විතරයි. Right, මම ඒක පෙන්වන්නම්. Right, මේ තියෙන ස්ක්‍රීන් එක පේනව නේද? Right, මේ තියෙන microbeads කියලා. Right, මේවා හැම ඔය හදන එකේම තියෙනවා. මේ ෂැම්පු අරවම හැම එකේම මේක තියෙනවා. Right? මේ මේ හදන ඒවා මේ මේවා ඒ කියන්නේ ප්ලාස්ටික් පොඩි ඒවා. ප්ලාස්ටික් පොඩි කෑලි තමයි ඔය ටූත් පේස්ට් වල තියෙන්නේ. අපි දක්වා දෙන්නේ ඒකෙන්. Right? ඒතර ඒවා එකතු වෙලා මේ ඒවා කනවා මාළු මේ. Right? මාළු කෑම අපි කනවා ඊට පස්සේ. Right? එතකොට ඔයාගේ කතන්දරේ ස්ටාර්ට් කරන්නේ ওই ප්‍රශ්නේ අහලා. රයිට් මයික්‍රෝබීඩ්ස් කියන එක ගැන දන්නවද? එතකොට මයික්‍රෝබීඩ් කියන එක බොහොම සුළුවෙන් විස්තර කරනවා. හැම ෂැම්පු එකේම ටූත් පේස්ට් ෂැම්පු ගැන කතා කරන්න බෑ. ටූත් පේස්ට් එකේ හදන්න මේ වගේ ප්ලාස්ටික් බුබුලු පාවිච්චි කරනවා. එතකොට ඔයා කියනවා මගේ රිසර්ච් එකේ හැටියට මේ කරන එකට ඕල්ටර්නේටිව් එකක් ලෝකෙ බේර ගන්න පුළුවන්. ඕල්ටර්නේටිව් එකක් දෙන්න තමයි මේ කතා කරන්නේ. එතකොට ඔයාගේ අන්තිම රිසර්ච් අවුට්පුට් එක මොකක්ද තියෙන්නේ රිසර්ච් අවුට්පුට් එක තියෙන්නේ මේකේ බලන්න මයික්‍රෝබීඩ්ස් ඉන් වෝටර් බ්ලොක් එක දැක්කම පුදුම වෙනවා මේ මයික්‍රෝබීඩ් එක ගිහිල්ලා බ්ලොක් වෙච්ච ඒවා මට දැන් හොයාගන්න බෑ ඒවා බ්ලොක් වුණේවද පෙන්නලා තියෙනවා මේ ඒ කියන්නේ මුළු කොම වාදන හිතන් ඒක කියලා හිර වෙනවා. එතන ලොකෝට. එතන ඒකෙන් පටන් ගත්තා නම් එතකොට මොකද්ද කියන්න තියෙන්නේ? එතන ඔයාගේ අන්තිම රිසර්ච් එකේ අන්තිම මොකද්ද? අන්තිම තියෙන්නේ ටූත් පේස්ට් එකක් හදන්න හදනවා අඟුරු වල. හරි අඟුරු වලින් ටූත් පේස්ට් එකක් හදන්න තියෙනවා. එතකොට එතනදි කිසිම වෙලාවක ඒ තියෙන රිසර්ච් එකේ කිසිම තැනක මං හිතන්නේ සඳහන් වෙන්න ඕන කියලා අඟුරු හන්දා රයිට් දත් හීරෙනවා කියලා. ඒක සඳහන් වෙන්නේ නැහැ. මොකද නේද? එතකොට වෙන්නේ apples and oranges. ජාති දෙකක් සමාන කරන්නේ රයිට් අර මොකද්ද වෙලා තියෙන්නේ ටූත් පේස්ට් එකෙන් හීරෙන්නේ නැත්තේ ඇයි ඒක ස්මූත් පේස්ට් එකක් හදපුවාම ඒකත් එක්ක අඟුරු කම්පයර් කරනවා අඟුරුත් ස්මූත් පේස්ට් එකකට හදලා තමයි කම්පයර් කරන්නේ ඒතර එහෙම වෙච්ච ගමන් අර ප්‍රශ්නේ නැතු වෙනවා තේරුණාද ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒ එතකොට වා එහෙනම් බලන්න ඕනේ එහෙනම් අර වගේ ප්ලාස්ටික් කෑලි තියෙනකන් දත් මැද්දොත් එහෙම ඒත් තත් හීරෙනවනේ ඒකට හේතුව තියෙන අඟුරු හන්ද නෙමෙයි
ඒකට හේතුව අඟුරු අඟුරු අපි අර ටූත් පේස් එකක හදාගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හන්ද ඔයගොල්ලෝ වාගේ රිසර්ච් එකට මේ පැත්තෙන් ටූත් පේස් ගන්නවා නම් අර පැත්තෙන් අඟුරු ගන්න ඕනේ ටූත් පේස් එක වගේ හදාගෙන. අඟුරු ටික තලලා පේස්ට් එකක් කරලා ඊට පස්සේ තමයි දත් වලට දාලා මදිනවා. එතකොට හීරෙනවද? එහෙම බලුවේ නැහැ සර්. ඒක තමයි බලන්න ඕනේ. මොකද නැත්තම් වෙලා තියෙන જાති දෙකක් නෙවුවා මෙතන මේක කල්පනා කරන්නේ. අඟුරු අඟුරු කියන එක අඟුරු කෑලි අරගෙන දත් වලට දාලා කෙරුවොත් එහෙම එහෙනම් මේ ඒක ඒක අපිට කිසිම වෙලාවක රයිට් සමාන කරන්න බෑ ටූත් පේස් එකක් එක්ක. කෑලි නෙමෙයිස කුඩු එක ගත්තත් එහෙම වෙනවා. يعني මං ගත්තේ කුඩු කරලා. يعني ඒක පේස්ට් එකක්ම කියන්නත් බෑ. ඒ වුණාට මේ ඒකෙන් කරත් ඒ විදිහටම තමයි. කොහෙද කියන්නේ? සීරම් තියනවා චුට්ට. කොහොමද සීරම් ටික මේව කියලා බැලුවේ කොහොමද සීරනේ? යාසර් බාර සබ්ස්ටිටියුට් එකක් විදිහට බිත්තර ෂෙල්ස් තමයි ගත්තේ. නැචරල් දත් වලින් එක හොයන්න අමාරු හින්දා. ඕ නැචරල් දත් එක එක්සෙල් එකට වඩා 10 ගුණේ හයිය කියලා දන්නවනේ. ඕ. ඉනමල් එක. ඔව්. ඒක ඒකත් අපිට දෙන්න පුළුවන් නිර්දේශයක් හැටියට. මේක හීරෙන්නේ මේකේ තියෙන අවබෝධ මේකක් හන්ද නෙමෙයි. මේ අඟුරු වල එක්ස්ට්‍රැක්ට් එකක් තිබ්බොත් මේ ප්‍රශ්නේ විසදෙනවා කියන එක. හැබැයි දැන් අර අර ඒකට කතාව පටන් ගන්න ඕනේ මේ අඟුරු කතාව පටන් ගන්න හැමතිස්සෙම මේ අඟුරු එක හදන ටූත් පේස් එක එකෙන් ලොකු ප්‍රශ්නයක් විසදෙනවා කියන තැනින්දම කතාව පටන් ගන්නවා. තේරෙනවද? එතකොට මිනිස්සුන්ට තේරෙනවා මේකේ තියෙන වැදගත්කම. එතකොට ඔයා කියන එක අහගෙන ඉන්න. එතකොට නැත්තම් ඉතින් අඟුරු ආ මොකද්ද අඟුරු කියලා ටිකක් පැත්තකට දාන්න දැන්. එහෙම නෙමෙයිනේ දැන් මේ අඟුරු එක ඒකලා එතන බලනවා අඟුරු එක කොහොම හරි කරලා මේ ටූත් පේස් එක හදන්න ඕනේ කියන තරමට කියනවා. මොකද මොකද්ද ඒක අපි හදන්නේ ඇයි? ඊට වඩා ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න යන හන්ද. එතනින් තමයි අර අල්ලගන්නේ කට්ටිය. අර නිකන් මාළු බානවා වගේ තමයි හැම දානවා වගේ තමයි අර පළවෙනි කෑල්ල. රයිට්? අහන්න අහන්න ඒ වගේ දැනකින් පටන් ගන්න හොඳයි කියලා මගේ අදහස. හරි සර්. අය කවුද වෙනස්? ඔව් වෙනස් මාතෘකාවක් බලමු. මැඩම් මං කිය. ඔව් කියන්න පුතේ. ගුඩ් ඉවෙනින් සර්. හා ගුඩ් ඉවෙනින්. මගේ ටොපික් එක තමයි දුරස්ති ඉගෙනුම් කලබනාකරන වැඩසටහන් සඳහා ගුරු ශිෂ්‍ය සහභාගීත්වය කියන ටොපික් එකෙන් තමයි රිසර්ච් එක කරන්නේ සර්. ඒක සර්ගෙන් පොඩි උප ඔව් ඒක නම් බොහොම ලේසි පටන් ගන්න. මේ දවස්වල තමන්ගේ දුව දරුවා මේ ආ කොහොමද ඉස්කෝලේ යන්න කියලා හරි වුණා නම් ඇති. නේ? මේවා තිබ්බ නැත්නම් ඉස්කෝලේ යන්න බෑනේ. රයිට්? මේක තිබ්බ නැත්නම් අද අද එහෙනම් රට නැවතිලා. මේ අන්තර්ජාලය තිබ්බ නැත්නම්. රයිට්? එතන ගැටලුවක් තියෙනවා සර්. Zoom එකයි දැන් කියමුකෝ සර්. Zoom එක දැන් අපිට සර් ওই වීඩියෝ කොන්ෆරන්ස් විතරයිනේ පුළුවන්. දැන් WhatsApp ගත්තොත් සර් මේ වීඩියෝ කෝල් ඔප්ෂන් එකක් තියෙනවා. ඔව්. දැන් සාම් ප්‍රසිද්ධ WhatsApp නේ සර්. ඔව්. එතකොට මේ වීඩියෝ එකේ WhatsApp එකේ වීඩියෝ කොන්ෆරන්ස් එකක් තියන් පුළුවන් අට දෙනෙක්ට විතරයි උපරිම. එතකොට සර් දැන් අපි දැන් ලංකාවේ කට්ටිය අපේ ඉන්න ලංකාවේ software engineersලා එතකොට සර් දැන් ඒ Zoom map එකයි WhatsApp app එකයි දෙකේම තියෙන facilities එකතු කරලා අපිට පුළුවන් මේ software එකක් හදන්න සර්. ඒක ඊට ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ තේ තමයි අපේ පාසල right දුරස්ථ පාසලක් කරගත්තාම ඒකට තියෙන්න ඕනේ අවශ්‍ය කරන ingredients මොනවද? දුරස්ථ අධ්‍යාපනයක් වගේ කෙරෙන්න මොකක්ද තියෙන්න ඕනේ මේ අවශ්‍යතාවය ඉස්සෙල්ලාම කල්පනා කරන Zoom එකේ WhatsApp එක එක පැත්තකින් තියන්න මොකක්ද තියෙන මේ අවශ්‍යතාවය ඒක තියෙන අවශ්‍යතාවය තමයි එකක් තමයි තමන්ගේ තියෙන ඒ කියන්නේ විෂය ධාරාව ඒ ඉස්කෝලේ ඉන්න ටීචර්ගෙන් ස්ටුඩන්ට් එක පාස් මේ වෙන්න ඕනේ ඒක පාස් වෙන්න ඕනේ හරි ඒක පාස් වෙන එකක් ඒක තමයි ඊට පස්සේ දෙක තමයි ඒක ස්ටුඩන්ට් පාස් වෙනකොට ස්ටුඩන්ගේ ඒ කියන්නේ ස්ටුඩන්ට් අවධානය ඒකට කොහොමද ඇදලා තියාගන්නේ කියන එකක් තියෙනවා. ඒතන දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගාව තියෙන දැනුම එළියට දෙන්නත් ඕනේ. ඒ දැනුම දෙනකොට එහා පැත්තෙන් අවශ්‍යතාවයක් ඇති වෙලා අවධානය තියාගැනීමේ ක්‍රමයකුත් මෙතන තියෙනවා. ඒතන පාවිච්චි කරන ඕනම මෙවලම
Zoom නෙමේ WebEx උයි WhatsApp උයි Facebook උයි ඕනම දෙයක් අපි කල්පනා කරලා බලන්න මේ කාරණා දෙක ඉෂ්ට වෙනවද කියලා. එතකොට ඕකලන් හදන ඕනම ප්‍රෝග්‍රෑම් එකක right වැදගත්කමට තියෙන මේ වැදගත්ම දේවල් දින තියෙන අංග දෙක තමයි මේ දෙක. එතකොට ඔය දෙක ඔළුවේ තියාගෙන බලනවා ඔය තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලින් කොයි එකද මේකට සටිස්ෆයි වෙන්නේ. එතනින් තමයි පටන් ගන්න ඕනේ. එතකොට WhatsApp ගත්තොත් එහෙම ඒකේ තියෙන ක්‍රමවේදය තමයි right WhatsApp නේද දැන් මෙතන බලන්න දැන් මම කතා කරනකොට මට ඔය කට්ටියගේ මූණවල් දැන් මම සාමාන්‍යයෙන් දැන් මෙතන workshop එක ගන්න off කළම video වලට මේ වෙන හන්ද data යන හන්ද but සාමාන්‍යයෙන් මූණවල් ටික පේනවනේ හැමෝගෙම right ඒකට හේතුව මොකද්ද මූණවල් ටික ඔක්කොම පේන එක හේතුව මොකද්ද right මම ගත්තොත් එහෙම ගුරුතුමා හැටියට මම කැමති දැනගන්න මම කියන එකට මේ ළමයා ඉනා වෙනවා මේ ළමයා ඒක අහගෙන දින්නේ ඉසි ඇති දෙකක් තියෙනවා එතන ඒතර WhatsApp ගත්තොත් එහෙම එක්කෙනෙක් කතා කරන එක හැමෝටම පේනවා හැබැයි අනිත් පැත්ත බෑ එක්කනාට කතා කරන්න පුළුවන් ඒතර Zoom ගත්තොත් එහෙම හැම එක්කනාට කතා කරන්න පුළුවන් එතකොට මම පාඩමක් කියලා දෙනකොට මගේ තියෙන දේවල් ගොඩක් මට වීඩියෝ පෙන්වන්න ඕනේ මට ඉන්ටර්නෙට් එකට යන්න ඕනේ එසේ එතකොට ඒව ඔක්කොම කරන්න පුළුවන් රාජකාරියක් කරන්න පුළුවන් ඒ කියන්නේ මේවලමත් තියෙනවද එහෙම නැත්නම් අන්න ඒව එකතු කරලා හදන එක ගැන තමයි කල්පනා කරන්නේ දැන් මගේ පැත්තෙන් බලනකොට එහෙම ඇත්තම කියනවා Facebook උත් හරි වැදගත් Facebook එක හැබැයි Facebook එකෙන් ටීච් කරන්න බෑ අනන්ත ළමයි එක්සෑම් එක ලඟ වුණාම මොනවද කරන්නේ ගන්නවා ෆෝන් එක අතට ගන්නවා ගාන හදනවා මෙහෙම කරලා පින්තූරයක් ගන්නවා Facebook එකේ එවනවා මැසේජ් එකක් සර් මෙන්න මේක මට කියලා දෙන්න කියලා එක්ක WhatsApp එකේ එවනවා මම මොකද කරන්නේ ඒක දිහා බැලලා ගාන හදේවිලා පින්තූරයක් කරන් ආයෙ ආරෙනවා ඒකට මේක හොඳයි අති වැදගත් right WhatsApp එකේ Facebook එකේ හොඳයි හැබැයි ටීච් කරන්න බෑ ටීච් කරනකොට මට පේන්න ඕනේ ඔක්කොලම මගේ ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ඔක්කොටම පෙන්වන්න ඕනේ එයාගේ මූණ මට පේන්න ඕනේ මම කියන එක අහගෙනද අවධානයෙන් දින්නේ මොකද මම දැන් මොකද විහිළුවක් කරුවාම ළමයි ඒකට hina වෙන්නේ නැහැ කියලා දැනගත්තා මේ විහිළුව එතන ගිහට යන්නේ ඒතර මේකේ තියෙන්නේ මොකද්ද ටීච් කරනවා කියන්නේ සමාජයේ ඉන්ටරැක්ෂන් එකක් තියෙන ඒකට ටීචින් කියන එකේ තියෙන අදගත්කම ටීචින් කියන එකේ වැදගත්කම කියන ටීචර් මෙතන ඉඳලා ළමයා මෙතන ඉඳලා එහෙම කරන්නේ නෑ ළමයායි ටීචර්යි අතර සමාජීය මේකක් තියෙනවා එක්තරා මැද බැඳීමක් ඒක ඇති කරන්න පුළුවන්ද කියන එක තමයි බලන්න ඕනේ. ඒ හන්දා software එකක් හදන්න recommend කරනවා නම් අර කාරණා දෙකට හරියනවද කියන එක සම්පූර්ණයෙන් බලන්න. අර සමාජයේ තියෙන එක interaction එක තියෙනවද? අරයයි අවධානය ගන්න පුළුවන්ද කියන එක බලන්න. දැන් නිකන් මම මේකේ research එකේස මම data එකතු කරේස ළමයිගේ ගුරුවරුන්ගේ මේ සාක්ෂරතාවය තමයි මන්නේස ඉස්සෙල්ලම රිසර්ච් එකේ ඒකේ ඩේටාත් ඔක්කොම එකතු කරාස දැන් මට ඉදිරි පිම්මකට තමයි software එක පොඩ්ඩක් අයිඩියා එක තියෙන්නේ software එකක් හදන්න පුළුවන් හදන්න බැරි කමක් නැහැ තව ටිකක් කලින් කොට ලංකාවෙත් හැදේ මොකද අර zoom එක සල්ලි දීලා ගන්න ගියම ගණන්නේ මට හිතා ගන්න බෑ හේතුව මොකද්ද කියලා මගේ zoom එකේ ඒත් මට තියෙන free version එක. ඒනකොට මගේ විනාඩි 40 මේක නෑ limitation එක නෑ. හිතා ගන්නවා. දැන් අතක මට කියන්න පුළුවන්ද මේ කියන වාගේ කරපු research එකේ outcome එක මොකද්ද කියලා? පොඩ්ඩක් explain කරන්නක පුතේ. කම්මෙන් කියන්නේ දැන් අපේ දැන් අපි COVID එකෙන් මේ corona තත්ත්වයෙන් දැන් මේ දුරස්ථ අධ්‍යාපනයේ ආවේ අපිට. දැන් ඒකස ඉදිරියට ඩිවලොප් කරන්න වගේ තමයි ඒක මේ යෝජනා කරන්නේ ඒ සහභාගීත්වය වැඩි කරන්න ගුරු ශිෂ්‍ය සහභාගීත්වය දැන් ඊතෝස දැන් ස්කෝල් එක බැලුවොත් පැය 6යි නිසා තියෙන්නේ දැන් අපි දැන් අපේ දැන් අර වාරයක්ස අපි ස්කෝල් ගෙදරමනේ හිටියේ පාසල් වාරයක්ම දැන් zoom එකෙන් එහෙම ගන්නනවා දැන් ඒ ඉදිරියටම කරන්න සර් දැන් සිලබස් කව කරන්න ඒ වගේ ඒකට සර් දැන් අපි දුරස්ත කල් මේ ඉගෙනුම් අධ්‍යාපනයේ භාවිතා කරන්න පුළුවන් සර්
මහිතන් ඉස්සරහටත් මේ ඔක්කොම නැති වෙලා ගියාට පස්සෙත් මේ වගේ දුරස්ථ අධ්‍යාපන යම්තාක් දුරට ඉස්කෝලවල දේවල්ට පාවිච්චි කරන්න පෙළඹෙනවා කියලා මගේ අදහස. ඊහන්ද software එක හදන එක හොඳයි. මොකද ඉස්සරහා අනාගතයේ 100ට අඩුම ගානේ 25ක් අපි කරන රාජකාරිය මේ වගේ වෙනවා. අනිවාර්යෙන් මේක වෙනවා. ඊහන්ද වාගේ අදහස හොඳයි. एक तमाम से मांगी डेवनी पी ए वाले यार रिसर्च चेकिंग प्रतिलाभ है देंगे यार पटांग करने विद्या क्या ना क्लियर द सर्गिंग आहगत तद हाँ जी मैडम आर राइट वो आज सॉफ्टवेयर खादन को मांग इससे लाम से इतागते से दें टीम में का करिए दें मानता हम एप डेवलपमेंट ने कैसे पोटक लो लेवल लेकिन नहीं अध्यापने අනිත් එක තමයි මම කියන zoom එකේ තියෙන හැම feature එකක්ම අපිට අධ්‍යාපනයට අවශ්‍යත් නැහැ. ඔව් සර්. ඔව් ඒතර සමහරලාට ඔව් අර දෙක එකතු කරන එකේ තියෙන වැදගත්කමකුත් ඇති සමහරලාට. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා මම හිතන්නේ WhatsApp එකේ තියෙන ඒවා හොඳයි. අතන නිකන් අර මොකක් හරි අහන්න ගියාම ප්‍රශ්නයක් අහන්න ගියාම තියෙන කොට අහන ඒවා. ඒ විදිහට ඔව් එතන තියෙන වැදගත්කමක් ඒක. Right. Hari, the first one, question. Thanks, sir. Right. But Jinara, you also can ask questions from you, sir. Right. Okay, madam. Good evening, sir. Good evening. Sir, අපි බැලුවේ දැන් මේ ෆ්ලෝ එකට දැන් සිමෙන්ට් උයි කවුඩංකු උයි ටයිල්ස් උයි අරන් ඒ වගේ රේඩියේෂන් බැලුවා සර්. එතකොට දැන් සර් ගොඩක් දැන් මේ කැන්සර්ස් එහෙම වැඩි නේ සර් දැන් ඉස්සරට වඩා ඒකේ මොකක් හරි ඉම්පැක්ට් එකක් තියෙනවද කියලා බැලුවේ රේඩියේෂන් වල. එතකොට සර් ඒක බලාගෙන යද්දි අන්තිමට ආවේ කවුඩංක වල රේඩියේෂන් එක ඇවරේජ් වෙනවා 2.4 විතර. සිමෙන්ට් වල තමයි අඩු වෙන්නේ සර් 1.3 විතර ඉන්නේ. ටයිල් වල 2.0 වගේ එනවා සර් රේඩියේෂන් එක ඇවරේජ්. ඔව් එතන මොකක්ද ඔකෙන් හොඳ ඒකෙන් සර් මේ සිමෙන්ට් ෆ්ලෝ එක තමයි හොඳම සිමෙන්ට් ෆ්ලෝ එක ඔව් සර් ඕකේ that's kind of surprising yeah that's what sir I also thought අර ගොම එකේ මේ අඩුයි කියලා හැබැයි රේඩියේෂන් 2. ගානකට යනවා මේ ගොම පොළවේ මේ රේඩියේෂන් එක රේඩියේෂන් එක ඩිටර්මින් කරේ කොහමද මොකක් පාවිච්චි කළාද රේඩියේෂන් ඩිටෙක්ට් එකෙන් සර් there's a machine we use that machine ඔව් ඒකෙන් තමයි මම ඔව් මමත් සර්ප්‍රයිස් වුණා මේ ගොම වල වැඩි වුණාම yeah I am also completely surprised yeah now I told them as the next step after the research they can develop this research මේ හොයන්න මේ ගොම වල ඇයි මෙහෙම වැඩි උනේ කියන එක ඒකට වෙන එක මික්ස් කරුවොත් මොකද වෙන්නේ? ලයික් ක්ලේ. හෙම් බැලුවද? ඒත් ඒ ගාන එනවා. ඒත් ඒ ගාන එනවා. ක්ලේ සමනෙන් ගොබ ගාන ක්ලේත් එක්ක මික්ස් කළා නේ සර්. ඒක තමයි. ඔව් ඒත් ඒ ගාන එනවා. I am completely surprised. Yeah? Yeah sir, this will be a good research actually. Yeah, I know. Yeah. Breakthrough because nobody will believe that unless they see the data. Yeah, yeah, I myself measured. I went to Kurunagala, I went to the village. And I went all over the places where searching for the houses. Gomagapu, me geval hoya gine gihila. Eka tibba gamang ilam eka ina sir. Eka ne dekka vadiyuna gamang ilam eka detect karna. Ekolor dekka vadiyuna gamang.
මේ ටයිල් වලත් මම ගොඩක් මැන්නා දැන් අරකේ තිබ්බ ගමන් එනවා ඩිටෙක්ට් එක මේ රීඩ් කරනවා මම කියන්නේද මම මේ ඕකට අල්ලලා දෙන්නම් අපේ කෙනෙක් රයිට් මම හිත බන්දුනි හරි කාවරි අල්ලලා දෙන්නම් අපේ এডুকেෂන් මිනිස්ටර් කාව හරි බන්දුනි මැඩම් අල්ලලා දෙන්නම් මේ මෙයත් එක්ක එකතු වෙලා ළමයාත් එක්ක ඒක පේපර් එකක් ලියන්න මොකද මම මමවත් හිතන්නේ නැති කවදාවත් හිතන්නේ නැති එකක් ඕක ඔව් සර් මටත් හරි සර්ප්‍රයිස් අපි සර් දෙන්නේ එකතු වෙලා කරන්නේ මේක ඔව් හරි හරි ඒ දෙන්නව දාලා මේක මං හිතන්නේ I think we need to bring it up ඕකේ සර් I also thought මේක දිගට යන් කියලා මොකද අපි හිතන්නේ නැති දෙයක් නේ මෙතන වෙන්නේ මම මේක මමම මැන්නා ඊට පස්සේ මට I was surprised to see the readings මට හිතුනේ අර මීතේන් එක්ක මොන හරි ප්‍රශ්නයක් තියනවද කියලා සර් ගොමවල මීතේනුත් සම්බන්ධයිනේ එනකොට ඒක 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 සාමාන්‍යයෙන් මොකක් නලිෆයි වෙනවා කියලා තමයි මම හිතන් හිටියේ මොකද අපි සාමාන්‍යයෙන් එකයි පරණ කාලේ පාවිච්චි කරනවා ඒකෙන් අර සීතල වෙනවා ගේ ඇතුළ ඔක්කොම තියනහන්ද මං හිතුවා මොකක් හරි ඒකේ මේක හොඳයි ආමෙන් දිස් මට මේමත් ප්‍රශ්නයක් වර එකම ඒරියා එකේ ඉන්න මොනවා හරි වෙන ඉෆෙක්ට් එකක්වත් ආවද කියලා දැන් මම ගත්තේ කුරුණෑගල මාවතකම ඒ ඒරියා එකේ අපිට ඉන්න මොනවා හරි වෙන අපිට තව තැනක ස්කෝල් එක චෙක් කරන්න විදිහක් නැහැ ධනරාජපුර හරිය වගේ ඒක තමයි මේ මැෂින් එකක් තියෙන්නේ නුවර එක ස්කෝල් එක සර් ඒක ඉන්න මම ඒක අය චෙක් කරන්න ගියේ නැහැ අර ඕන ටික රීඩින්ග්ස් ටික අරගත්තා දැන් නෙක්ස්ට් ස්ටෙප් එකට මම මේ ළමයින්ට ඔලුවට දැම්මේ මේ මේක ඇයි මෙහෙම උනේ කියන එක ඔගොල්ලෝ ඊළඟට ඩෙවලොප් කරන්න මේ රිසර්ච් එක කියලා ඕ ඒකත් වැදගත් වෙනවා ඔව් සර් ඒ වගේ එකක් ස්ටාර්ට් කරනකොට දැන් ඔවගේ ඔවගේ නිකන් බ්‍රේකින් කියන්නේ ඔවගේ සාමාන්‍ය කියන්නේ ග්‍රවුන්ඩ් බ්‍රේකින් එකක් පටන් ගන්නවා මම ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගන්නවා නම් මම අහනවා කට්ටියන් ගේ හදනවා නම් if you are building a house right which one would you use and why here would you use clay tiles like me say cow dung cement floor or this here දර මං අහන අත උස්සන්න කියලා cement floor එක කැමති කට්ටිය right මම කතා පටන් ගන්න එතන okay sir yeah then I will tell them right did you know kiyala oy tika kiyala they are going to do this in english medium sir yeah you that yeah whether single or english I think what you do yeah. what you should do is to start the presentation with a question on if you were going to make a house build a house and you had these three things to choose right which one would you choose අත උසයන් කට්ටිය for the first one this one then you ask why you think the කවුරු එක්කනේ කිව්වොත් එම clay arheme කියලා කිව්වොත් එම you can ask them like why do you think clay is important clay and this whatever the mix right එතකොට යා උත්තරයක් දෙයිනේ okay ඉතින් කියනවා එතකොට ඒ උත්තරේ උඩ දැන් මේ presentation එක is going to be critical එතකොට කවුරු එක්කනේ ඉන්නත් උනෝ වැඩි කියන්නේ එතකොට ඔයා එහෙම කවුරු කිව්වොත් එම clay පාවිච්චි කරනවා කියලා your conversation will start with I am going to change your mind කියලා දැන් පටන් ගන්න yeah at the end yes. of the presentation I will change your mind kiela you start okay sir so everybody is now waiting to see how you are going to change the person's mind right if you are lucky there's somebody inside okay, your mind will say I'm going to use clay right clay and this thing right so we have to have somebody we yeah. have to have somebody to say yes yes you need to get some teacher somebody in there to tell you this right oh we do that all the time are yeah. questions plan karna the minute yeah anithul ahanne ne so we all yes was the first question yeah yeah and then you can do a brilliant presentation show your results and everybody will be surprised right everybody will okay sir so when you are writing the introduction first of all we have written that earlier the people have less diseases since they have used cow dung for the floor so should we change the introduction since according to our outputs it is different no I think what you should do is to basically place it as a question right you know basically the you know all those olden day people did not have diseases is it because of this care am I han you see is it because of okay. the clay and the you know clay and the cow dung eka ahanda eka meka kadita you ask it as a question and then you go with your presentation okay sir kadda kila meka da ekolan hitan innet me asani padu kanda kiyala
right? But so you put it as a question, and you go through your presentation. Little by little, they begin to realize probably there's another reason. Yeah. Probably there's another reason, but make a digatama karagane yanna. I think like your teacher said, you need to have some idea or at least come to a conclusion why it is so. They can how dang karala mehema radiation enne ai kiyana kawat at least if you can see right bandunigen ehawoth harne nadda miss mama kiyanne bandunigen contact karanna kiyala. I will tell her to contact you, right? Because she might be able to give you mam bandini madam ta katha karanna sir. කතා කරන්නකෝ අහන්න මෙහෙම එකක් I have her phone number, I'll contact her. Yeah, contact කරලා අහන්න මෙහෙම එකක්. No problem. I'll also tell sir, please tell. Yeah. No, please do tell sir, I'll also contact her. Contact her and ask them what to do next. එයාට අදහස දෙන්න පුළුවන් මේක හොයාගන්න කොහොමද කියලා. See, like okay, I told, right. Sometimes the kids have ideas that we would not even dream of. Yeah, when you know. Yeah, that's true. You know a lot also, sometimes your innovativeness go away. Very good. Yes sir. Tava kawuda puthe ahanne inne? Thank you sir. Okay. Tava api single medium kawuru hari ahamuda? Good evening sir. Oh Lakshika. Good evening sir. Yeah, good evening. I think our internet connection is a little unstable. Me ahena neda madam? ओके पटंगे मटिक आउटपुट अंतिम रिसर्च के मुखाद आउटपुट आतत्य तीन नद कुहमद वेलाती हेतु कुहत මේ තහවුරුන මේ ඒක දෙමාපියන් ඒ ළමයිගේම දෙමාපියන් 25ටත් දුන්නා මේ රිසර්ච් එකේ ඒ ක්වෙස්චන්ස් මේ එතකොට ඒ ඔක්කොම මේ සාරාංශ කරාමස මේ ඔක්කොම ඒ ළමයින්ට භාගගත තිබිලා තියෙන ඒ උනාට ඒක ළමයි ඒක දන්නේ නැහැ කියලා. ඒ ඒ ළමයි දුන ප්‍රශ්න වලින් ඒක තහවුරු වෙනවා සර්. ඒතට ඕකට පටන් ගන්න පුළුවන් මේකක් තමයි ඒ කියන්නේ ප්‍රවේශයක් තමයි thing is you also can start with by asking a little question. Right, you can ask a question because you're doing it in English. You can ask a question. Right, what do you think? Right, what do you think the effect of stress on a right child of kiye kochchara aurudu hayaka hataka katidne yoganni kiye doka gannakota me shishatte gannakota age kiye 10 years around 10. Yeah, so you start with that kind of question. Right, what do you think stress at the age of 10 will do to a child? Right, so you would start with that, and then when you start the conversation, you will say I will give you so I am going to talk about a research that is going to right generate stress for a student of age 10. Right, but then our daughter, our couple, our wife, our children, our daughter, that is. Then you lead on to your research. But if a research is not, you need to build a story. Because mama hi thani pahe shishatye kiye ne ka hundne kiye ne ka itana highlight vene ekata vada kiye na story kiye tienno ne pahe shishatye ekane
කොහොමද ස්ට්‍රෙස් එක රයිට් ජෙනරේට් වෙන්නේ කියන එක. හරි තේරෙනවද? ඒකට ඒකට හේතු සාධක තමයි රිසර්ච් එකෙන් එළියට එන්නේ. So that whoever is going to listen would see these are the factors that are going to influence the stress, and then somebody can take some kind of mitigative action. Right? ඒක ඒක හක් කරන්න මොකක් හරි තීරණයක් ගන්න පුළුවන් නේද? ඒතුරු වගේ රිසර්ච් එකෙන් තියලා තියෙනවා මෙන්න මේ වගේ තියෙන මේ වගේ තියෙනවා ඒ කියන්නේ ෆැක්ටර්ස් මේ වලින් මේ ෆැක්ට් එක තමයි වැඩියෙන් බලපාන්නේ කියලා. එතකොට ඒ වගේ රිසර්ච් එකක අවුට්පුට් එක එක කාටරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් සමහර අම්මලා ඒක දැකලා හිතන්නේ නේද? ඕකේ මම එනවා මේ ළමයට මෙච්චරම කෑ ගහන්න හොඳ නෑ මේක කරන්න කියලා. ඉතින් සම්තිල් නැද්ද? ඒ මට මට ෂෝ නැහැ මොකක්ද ඒක අවුට්පුට් එක කියලා. From what you because I didn't quite hear what it was but at the end it was very unstable. Okay, Lakshika, you got the point. जीवित अहित बलपाणवा බලපාන්නවා කියන එක තමයි සර්. එතකොට සර් මම ඒක පටන් ගන්න ඕනේ කොහොමද? මෙහෙමයි. when ඕනම එක ප්‍රেজෙන්ටේෂන් එක ස්ටාර්ට් කරනකොට ඒකේ අන්තිම ෆයිනල් කන්ක්ලූෂන් එක ඉස්සරහා දෙන්න එපා. දැන් ඔයා කිව්වොත් එහෙම මේකේ ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ පැනිබීම කියන එක අහිතකරයි කියලා කිව්වොත් එහෙම එතකොට ඒකේ තියෙන ෆයිනල් කන්ක්ලූෂන් එක මුලදී ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක දුන්න ගමන් මිනිහේ ප්‍රেজෙන්ටේෂන් එක අහන්න ඕනේ. එයා දන්නවා කන්ක්ලූෂන් එක මේක තමයි කියලා. अंतिम right this is then etra minissu danana ara fanta ekak bibwa coke ekak bibwa are me kila yolu ena etra dannawa metana inna kattiya panibima bila thiyena oy etra oyage research ekak karagena vistara karagena yana kota thamai research ekak output ekak hatiyata pennano meke sugar mechchara thiyena achchara cholesterol hadenawa mechchara ara kila antimata yana kota peenawa meka ahita karabave etra dena athana araya den man panibima bonawa den meka ahanna one kiyana adahasa udena den inne you see. So if you start by asking a question, how many of here or methana inna kidene giya sati athulada panibima ekak katada me me graha balla thiyenoda kiyala nika hinave lahuwana right etara minissu hitai me panibima hadana vidiya kiyala thamai gena katha karanna yanne kiyala okkoma bohoma udyogimatwa kiyana panibima mawa diwa areya diwa meya diwa kiyala okkolama kiyana aniwarya bonawala me ekkana right etakota etakota den eka kiyala den minissu hitanne me owa panibima ita wada hondata hadana vidiya gena thamai me katha karanna yanne kiyala එතන මොකද මේ මේ වගේ දාලා තියෙන්නේ මොනවද දාලා තියෙන්නේ මේ වගේ ඒක ටයිටල් එකේ මොකක්ද තියෙන්නේ තෝරාගත් පැණි බීම සාන්ද්‍රණයක් ජීවයකට හැටි ගන්න බලපෑමද රයිට් ඒක තමයි රිසර්ච් මේ වගේ නේද රිසර්ච් රිසර්ච් ප්‍රොබ්ලම් එක ඒක තමයි නේ එතකොට මාතෘකාව වෙනස් කරන්න ඕනද සර් දැන් ඒ විදිහ එකක් කියනවා නම් ඔය ඒක තමයි මාතෘකාව ඔయిత වඩා කල්පනා කරලා හිතන්න වෙන विद्यात्मक विद्यात्मक मठ तोलूट दैम
ඒකට මම හිතන්නේ ඒ කියන්නේ ඔයාගේ කරන්න යන මට හිතන විදිහට ඕකේ රිසර්ච් එකේ මේවයකට දාලා තියෙන ටයිටල් එකට දාලා තියෙන ඔබ්ජෙක්ටිව් එක. ඉසි ඔබ්ජෙක්ටිව් එක දාපු ගමන් මිනිහා දන්නවා යන්නේ කොහෙද කියලා. බට් ඇත්තට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක බලලා ඒකට තියෙන විද්‍යාත්මක ටයිටල් එක දාන්න. ඒ කියන්නේ පැණි බීම එකක තියෙන ඒ කියන්නේ සංගටක මොකක් ඇනලයිස් කරන එක නම් අන්න ඒක දාන්න. රයිට්? මොකද ඒකේ ෆයිනල් අවුට්කම් එක එක ඒකෙන් සර් මේ ඔව් සර් මම බැලුවේ සර් ඒක අර මේ ටොයිලට් එකට දාලා කොච්චරක් පිරිසිදු වෙනවද සිංක් එකට දැම්මට පස්සේ කොහොමද පිරිසිදු වෙන්නේ අන්න ඒ වගේ සර් මලකඩිවත් වෙනවා ඒ වගේ මේ එදිනදා ජීවිතයේදී එන ගැටලු වලට විසඳුමක් විදිහට ඒක කොහොමද යොදා ගන්න කියලා ආ ඒකද කරන්නේ ඔව් ඒ වගේදී එච්චර බලපෑමක් තියෙනවා නම් එතකොට මිනිස්සු බීපුවාම කොහොමද ඒක තමයි මෙයා ඒක ඉස්මතු කරලා අරගෙන තියෙන්නේ ආ හා ඒත් හරි මොකද මම දන්න දෙකක් තමයි ඕ ඒක මේ net එකෙත් කරලා තිබ්බනේ ඒ කියන්නේ කොකා කෝලා වගේ එකක් දාලා තිබ්බොත් එම සුද්ධ වෙන අටක් ගන්න ඇත්තටම මේක තමයි මෙයා යූස් කරලා තියෙන්නේ සර් ඔව් ඒකේ කොච්චර ඒකේ මේ මෙහෙම කරුවද ඒකේ ඒ කියන්නේ කොකා කෝලා එකක් අරගෙන ඉවල්ලා ඒකේ තියෙන ගෑස් එක අහක් කරලා දාලා බැලුවද ගෑස් එකත් එක්ක දාලා බැලුවද එතකොට ඔව් සර් කරුවද ඔව් ගෑස් එක අයින් කරනස අයින් කළාද එතකොට ඒකේ ඒක කළා බැලුවද මේව කළා ඒ කියන්නේ සාන්ද්‍රණ එක එක ප්‍රමාණය අරගෙන දාලා බැලුවද නෑ සර් දැන් අර කඩ වෙන මේ කඩවල් වල තියෙන කික් කෝල එකක් වෙනම කොකා කෝල එක වෙනම ඔව් එතකොට මම මේ සිංක් වලට දාලා තියෙන කික් කෝල එක ටොයිලට් වල දාලා තියෙන කොකා කෝල එක එහෙම නෙමෙයි ඕක කරන්න කොහමද දන්නවද කොහේරි තැනක මොකක් හරි මලකඩ කාපු හරි යකඩ වලට මොකක් හරි ප්‍රතිච්ඡ කෑල්ලක් අරගෙන ඊවන් කෑලි වලට මෙව කරන්න. කෑලි හතරකට කපන්න. හරි කෑලි හතර කපලා වාදන හතරකට දාන්න කොකා කෝලා ඒ කියන්නේ රයිට් සාන්ද්‍රණ හතරක්. එකකට කෙලිම කොකා කෝලා අනිත් එකට කොකා කෝලා 100ට මම හිතන 20ක් දාලා දාන්න ඒ කියන්නේ මේවා ඒ කියන්නේ වතුර අනිත් එකට 100ට 25ක් 30ක් ඒ වගේ වතුර සාන්ද්‍රණයත් එක්ක අරක සාන්ද්‍රණය අඩු කරලා දාලා බලන්න කොච්චර කොච්චර කාල කාලයක් ඉන්නවද කියලා අරක මේව වෙන්නේ. ඒ කියන්නේ සුද්ධ වෙන්න. හරි සර්. රයිට්? එතනින් පස්සේ හිතන්නේ කියන්න පුළුවන් මේකේ සාන්ද්‍රණය 100ට 125ක් අඩු කරුවත් අර අච්චර කාලෙකින් මේක සුද්ධ වෙනවා. දැන් කාර් වල මම හිතන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහාර මේවක තියෙන. ඒ කියන්නේ මේ ඉස්සරහා කැලලා තියෙන බෆර් එක සුද්ධ කරන්න කොකා කෝලා ගහන්න. මෙහෙම මේක හොලවලා බෝතලේ හොලවලා සූස් කාලා ගහලා ඉවර ටික වෙලාවකින් හොදලා දාන්න. හරි සර් මම මේ විදිහට කරන්නේ. එතකොට මේ ටොයිලට් වලට සර් ටොයිලට් එක දැන් මෙහෙම ඒක හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ටොයිලට් එකක් සුද්ධ කරනවා කියන්නේ එකම ප්‍රමාණයකට අපිරිසිදු වෙච්ච ටොයිලට් එක සුද්ධ කරන එක තමයි කොකා කෝලා වලින් වෙන්න ඕනේ. නැත්නම් අපිට ඒකෙන් ඉන්පුට් මා කියන්නේ නිගමනයකට එන්න බෑනේ. සර් මේ දැන් පස් දිනක් පරිභෝජනය කරන ටොයිලට් එකක් වෙනම ඉස්කෝලේ ළමයි 50කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන එකක් වෙනම සර් ගත්තේ. සාම්පල් දෙකක් විදිහට. ඒකල දැන් ඉස්කෝලේක දැන් සතියට දවස් 3ක් සුද්ධ කරලා ඉවර වෙලා දැන් සුද්ධ කරගෙන යන ගමන් ඒකට වෙන දේවලුත් එක්කම සර් නිරීක්ෂණය ගත්තේ. ඒක හොඳයි මොකද ඒතට ඒතර ඔක්කොම එක වගේනේ. මොකද අර නැත්තම් කවුරු හරි හනදිනවා එකම වදියේ විදිය සෑම්පල්ස් වලටද මේක චෙක් උනේ කියලා. එක එක සෑම්පල්ස් වල තියෙන ඉන්ෆ්ලුවන්ස් එක 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 දේවල්නේ දැන් ඔය කරන විදිහ හරි. බට් එතකොට අපි ඒතර බලන්න ඕන ඒතර ඇන්ගල් දෙකක් තියෙනවා. එකක් තමයි කොකා කෝලා එකෙන් අරගන්න පුළුවන් ඒක අරගන්න පුළුවන් දේවල් ඒ කියන්නේ ඒවා හොදන්න පිරිසිදු කරන්න ගන්න එක එක පැත්තක්. එතකොට ඒකෙන් සාමාන්‍ය ඒ කියන්නේ මිනිහෙක්ට වෙන අහිතකර භාවය තව පැත්තක්. ඉතින් ඒතර ඉස්සලම තෝරගන්න මොන පැත්ත ගැනද කතා කරන්න කියලා. ওই දෙකෙන් ඔයාගේ රිසර්ච් එකේ තියෙන මොන පැත්තද යන්නේ? මිනිසට බලපාන ආකාරයේ කියන්නේ පරීක්ෂණ වලින් තහවුරු කරගන්න එක තමයි තියෙන්නේ. පරීක්ෂණ වලින් තහවුරු කරන්න පුළුවන් මේ කොකා කෝලා වල තියෙන මොකක් හරි එකකින් සංගතයකින් සුද්ධ කරන්න පුළුවන් කියන එකනේ. ඔව්.
එතකොට ඒක කොහොමද ඒකෙන් කියන්න පුළුවන් ඉතින් මිනිස්සුන්ට අහිත කර බලපෑම කියලා බට අරක අරක නම් ඒ කියන්නේ ඒකෙන් සුද්ධ කරන හැකියාව බැලීම නම් තියෙන්නේ එතකොට ඒකේ තියෙන ඇප්ලිකේෂන් එක අඩු වෙනව නේද? ඒතර මිනිස්සුත් කවදාවත් කොකාකෝලා පාවිච්චි කරන්නේ නැහැ නේ බාත්รูම් එක සුද්ධ කරන්න. රයිට්? එහෙමත් වෙලාවක තමයි ඒකයක් සුද්ධ කරන්න පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ඔය නැස දැන් සර්ච් කරලා බලද්දි තියෙනවා කොකාකෝලා වල තියෙන සමහර සංකටක නිසා මේ මොලේ විනෝදාස්වාද මධ්‍යස්ථාන උත්තේජනය වෙලා නිදිමත ගතිය නැති වෙනවා. ඒ වගේම බඩවැල් වල කැල්සියම් මැග්නීසියම් වගේ දේවල් බැඳෙනවා. ඔව්. ඒ වගේ සර් මේ ඒකෙන් වෙන හානි මේ තමයි තියෙනවා සර්. එතකොට ඒත් එක්ක මේකත් මේ හොඳ නෑ කියලා කියන්න තමයි යන්නේ සර්. එහෙනම් කියන්න තියෙන ඒ දැන් ඒ දැන් ඕකලන්ට ඕකල ඉස්කෝලේ මට්ටම ගත්තොත් එහෙම ඒකේ වෙන හානිය අපිට පෙන්වන්න වෙන විදිහක් නැහැ නේ නේ ඒත් ඒකට තමයි අරක පාවිච්චි කරන්නේ එහෙමත් කමන්නේ එතකොට තමයි එතන දැන් අපි කිව්වොත් කොකාකෝලා එක හානි වෙනවා කියලා කියන එකටත් වඩා මං හිතන්නේ ඒකට හොඳ වෙනවා කොකාකෝලා සාන්ද්‍රණය අඩු එක වෙලාවෙත් ඒ කියන්නේ සාන්ද්‍රණය අඩු වෙන තියෙන වෙලාවෙත් මේ වගේ හානියක් වෙනවා කියන එක කියන්න පුළුවන් නะ ඒක ඊට වඩා හොඳයි. ඒතකොට ඒකලත් දන්නවා මේ නිකන් කොකාකෝලා නෙමෙයි සාන්ද්‍රණය අඩු උනත් මේකේ තියෙනවා ප්‍රොබ්ලම් එකක්. ඒතකොට සාන්ද්‍රණය එහාට ගියොත් එහෙම වැඩි උනොත් එහෙම කොහොමදත් හොඳ නැහැ කියලා දන්නවනේ. ඒතකොට ඒ අර කියන්න හදන එකේ මං හිතන ඒ හිතන ඉම්පැක්ට් එක මං හිතන්නේ වැඩි කියන එක. ඒකයි මම කිව්වේ මොකක්ද එක්ස්පෙරිමන්ට් එකක් කරන්න කියලා ඒ කොකාකෝලා එක අරගෙන හිමම දාන්න නැතුව ඒකේ සාන්ද්‍රණය අඩු කරලා බලන්න ඒ මොනද ඉෆෙක්ට් එක කියලා. එහෙම කරන හරිද? හරි පුතේ තව කවුද ඉන්නේ අහන්න. Good evening sir. අහහ good evening. මගේ රිසර්ච් එක තමයි sir green tea වලින් මේ දේ දහණය වෙනවද කියලා බලන එක. සර් ඒකෙන් මට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර් මේකට යොදා ගන්න ඕනේ කොලෙස්ටරෝල් වර්ගය මොකද්ද කියලා. ඒක මම හරියටම දන්නේ නැහැ මං ඒරියා එකේ නැති හන්දා බට් මට මම නිකන් ඉන්ටර්නෙට් එකේ බලපු විදිහට ඒ කියන්නේ ග්‍රීන් ටී වලින් කොලෙස්ටරෝල් එක බර්න් වෙන ප්‍රමාණය බොහොම අඩුයි. කොලෙස්ටරෝල් බර්නින් කැපබිලිටී එක බොහොම අඩුයි. මම රිසල්ට් එකක් තමස ආවේ දැනට. ඔව්. එතකොට සර් මේක අඩු වෙලා සර් අනිත් ඔක්කොම අඩු වෙලා සර් ඒ ටෝටල් කොලෙස්ටරෝල් එක විතරයි වැඩි වෙලා තියෙන්නේ සර්. ගොඩක් අයගේ. මෙහෙම අපි බලන්න ඕනේ මං හිතන්නේ අඩු වෙන්න ඕනේ LDL එකනේ. ඒකනේ හොඳ නැති එක. ඒක අඩු වෙලා තියෙන්නේ. ඔව් සර්. ඒක ගොඩක් අය ගැඩු වෙලා තියෙනවා සමහර අයගේ වැඩි වෙලා තියෙනවා සර්. සර් ඒකේ භාගයට භාගයක් අයගේ LDL වැඩි වෙලා ඒත් එක්කම HDL අඩු වෙලා. එතකොට මේ දෙක ටැලි වෙන්නේ නැහනේ. එහෙම ප්‍රශ්නයක් අන්තිමට ඉතුරු වුණා. එහෙම දෙක හරි අමාරුයි කියන්නේ මොකද ඔය ගැන රිසර්ච් කරලා දිනවා. ඒක රිසර්ච් කරලා දින හැම එකෙම ග්‍රීන් ටී වලින් අඩු වෙන ප්‍රමාණය බොහොම අඩුයි. ඒකෙන් හැමදාම බිව්වත් බට් ඒකෙන් වෙන්නේ ලේ පිරිසුදු වෙන ඒවා අරම වෙන වෙන ගොඩක් ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා බට් අරකට කියන්නේ කොලෙස්ටරෝල් වලට තියෙන ඉන්ෆ්ලුවන්ස් එක අඩු ඊට වඩා ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා මං කියන්නේ ගොරකයි අර මොනවද තියෙනවනේ ඒ කියන්නේ සුදු ලුණු මේව කළ බොන එක ඊට වඩා ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා ඒකම ඒක මං හිතන්නේ නිකන් මේක ළඟේ කියන්නේ මම හිතන්නේ ඒක වේද මහත්තයෙන් ඇහුවාමත් කියයි ඔය පර සිංගල් එකක් තිබ්බ නේද මම හිතන්නේ ගොරකයි සුදු ලුණුයි මම හිතන්නේ කොත්තමල්ලිද මොනවද මේව කාලා නේද ඒක බිව්වහමත් ඔක හරියනවනේ අපි සර් මේක ඒතර කොහොමද පටන් ගන්න ප්‍රසන්ටේෂන් එක ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න පුළුවන් විදිහක් තමයි මොකද අපිට මෙතන තියෙන ඉම්පෝර්ටන්ට්ම ෆැක්ට් එක තමයි කොලෙස්ටරෝල් එක අඩු කර ගන්න පුළුවන් කියන එක. right? ඒතොර අපිට ඕනනම් පටන් ගන්න පුළුවන් මට මම දැන් මේ කතාවේ මගේ ව්‍යාපෘතිය හරි මගේ රිසර්ච් එකේ පරිශ්‍රණයක් පෙන්වන්න යන්නේ කොලෙස්ටරෝල් අඩු කර ගන්න විදියක් කියලා කියන්න පුළුවන්.
බට ඒක එච්චර එච්චර ඉම්පැක්ට්ෆුල් නෑ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරගන්න විදියක් ගැන අපි තමයි මම මේ කියන්න යන්නේ කියලා කිව්වොත් ඒක එච්චරම ඉම්පැක්ට් එකක් නෑ මම කල්පනා කරන්නේ කොහොමද ඒක ග්‍රීන් ටී වලට කනෙක්ට් කරන්නේ කියලා. සර් මේක ගොඩක් පාවිච්චි කරපු අය ස්ලිම් වෙලා තියෙනවා සර්. ඒ කියන්නේ ෆැට් බර්නින් කැපබිලිටි එකක් ඇති. මොකද ෆැට් මන් ඒ කියන්නේ ෆැට් කියන්නේ කොලෙස්ටරෝල් මත නෙමෙයිනේ. තව ඔලුවට එන්නේ නැහැ බට් මම කියපුව එක ඇත්තට හරියට නෑ. මේ ග්‍රීන් ටී වලින් කොලෙස්ටරෝල් අඩු කරනවා කියන මතය නිවැරදිද නැද්ද කියන එක මේ කියන්න එපා. ඒතර ඒක හැමතිස්සෙම ප්‍රেজෙන්ටේෂන් එක පටන් ගැනීමේදී ෆයිනල් අවුට්කම් එක කන්ක්ලූෂන් එක දුන්නොත් ඉස්සෙල්ලා ඒතර කෙනෙක් අහගෙන ඉන්නේ නැහැ. දැන් අර සම්පූර්ණ එතනම ඒක කන්ක්ලූෂන් එක ගිහිල්ලා වගේද? නෑ ඒතර අපි දැන් ඔය දැන් මේකප් නත් බලන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කවුරුර එක්කන ගිහිල්ලා කවුරු එක්කන ගිහිල්ලා ඒ කියන්නේ මූවී එකක් දැකලා ආවත් අන්තිම කිව්වොත් වැඩක් නැහැනේ. මුල බලන්න කැමතිත් නැහැ ඊට පස්සේ අන්තිම දන්නවා නම් මොකද වෙන්නේ කියලා. එහෙනම් අන්තිම කියන්න හොඳ නැහැ. ඒක කියන්න ඕනේ වෙන විදිහකට. ඒ කියන්නේ වැදගත්කමට සාපේක්ෂව තමයි අර පළවෙනි ස්ටේට්මන්ට් එක දෙන්න ඕනේ. ඒතර මිනිහ ඇටෙන්ෂන් එක ගන්න. ඊට පස්සේ තමයි අපි ටික කියන්න ඕනේ. මට දෙකක් ඔලුවට එන්නේ නැහැ හැබැයි දැන්. මං කියන්නේ මට ඔකට ගහන්න මේ ඊමේල් එකක් දාන්න මම බලලා කියන්නම් කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. හරි සර්. තව කවුද පුතේ ඉන්නේ? සාරස සර් කමක් නැද්ද අපි තව චුට්ටක් කතා කරන්න නැත්නම් අපි නවත්තමුද? නෑ නෑ කමන්න කමන්න මම මේ අද කාලේ හවස්වරු හවස්යාමේ මේ ඉස්කෝල ළමයි වෙන වේදන් මේක කරලා තියෙනවා රින් කරලා තියෙනවා. Thank you sir. සාරස පුතා අහනවද? මම මේ ටීචර් මේ සාරසට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩ්ඩක් එයාට අර මේ ආගෙනීම ගැටලුවක් තියෙනවා මේ දැන් මේ ඉගෙන ගන්න එකත් එක්කම දැන් මම මට පුළුවන් පොඩ්ඩක් අහන්න යගේ රිසර්ච් එක පිළිබඳව සර්ගෙන්. හරි සර්. සර් මේ දැන් මෙයා මේ ආර්ථිකය ගැන තමයි සර් කතා කරන්න යන්නේ. දැන් එතකොට මෙයා මේ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක කියවලා එක වචනයක් අල්ලගෙන තියෙනස මේ උද්දේහනය කියන එක. උද්දේහනය කියලා කියන්නේ සර් මේ මේකේ මට මම මේ ටර්ම්ස් එක බැලුවා මේ ටේක් ඕෆ් කියන එක. ඒ කියන්නේ මඟ හරිනවා කියන එක. ඒතරේ මේ මඟ මේ දැන් අපි ඉන්නේ මැදි ආදායම් මුගුලක කියලා කියන්නේ. ආ දැන් මේ ලෝකයක් එක්ක සම්බන්ධ කරපුවාම රටේ ඉන්නේ මැදි ආදායම් මුගුලක. ඔව්. ඒතර මේ මැදි ආදායම් මුගුලෙන් මිදෙන්න නම් සර් අපි ලොකු පිම්මක් පනින්න ඕන කියලා කියනවා මේ මෙයා මේ අදහසක් දකිනවා පිම්මක් පනින්න ඕන හැබැයි මේ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මේ පිම්මට යම් උත්තේජකයක් දෙන්නේ නැහැ කියලා කියනවා මෙයා අඳුරගෙන තියනවා දැන් මේ අපි ඉගෙන ගන්නේ කටපාඩම් කරලා වනපොත් කරලා මේ රිසර්ච් කරලා එහෙම ඉගෙන ගන්නේ නැහැ අපි ඒකතර රිසර්ච් කරලා අත්දැකීම් ලබලා එයා කියනවා මේ අපි තමයි ඊළඟට මේ රට බාර ගන්න ඉන්න ශ්‍රම බලකායට එකතු වෙන පිරිස කියලා එතකොට ඒ ශ්‍රම බලකායට එකතු වෙන පිරිස නම් මේ අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යක්ීම් ලබන අධ්‍යාපන ක්‍රමයක් අඳුල්ලා දෙන්න ඕනේ. ඒ වගේම මේ ආර්ථික ක්‍රියාවලියට දායක වෙන්න කිසියම් මුදලක් උපයන්න පුළුවන් ක්‍රමයක් හදලා ඒ එහෙම උපයන අය උපස්තම්භනය කරන්න ඕනේ කියලා මෙයා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන් වැඩි දියුණු කරලා අධ්‍යාපන ක්‍රියාවලියට මේක දායක කරගන්න ඕනේ කියන එක මෙයා අඳුරගෙන තියෙනවා සර්. එයා ළමයි එක්ක කතා කරලා තියෙනවා මේ එයාගේ යාළුවොත් එක්ක ඊළඟට දැන් මේ ඉගෙනගත්ත ඊට වැඩි මෙයාට වැඩි උසස් අධ්‍යාපනය ලැබපු දැන් විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යාපනය ලැබලා මේ රැකියාව හොයමින් ඉන්න අයත් එක්ක කතා කරලා එතකොට මේ අපි මේ ඉගෙන ගන්න මේ දැන් අපි ඉගෙන ගන්න අධ්‍යාපන යුගයේ ඇත්තට සාර්ථක නැහැ කියලා එයා කියනවා. ඉතින් ඒකට මේ පාසල් පද්ධති අධ්‍යාපනයේ නවීකරණයක් කිය යුතුයි කියලා එයාගේ අදහසක් තියෙනවා. ඒකේ මේ නවීකරණය කිරීමේදී තමන්ගේ පවුල් ලේකකයට කිසියම් දායකත්වයක් ලබා දෙන්න පාසලට කිසියම් දායකත්වයක් ලබා දෙන්න ඒකෙන් කිසියම් මුදලක් ඉතුරු කරන්න ඒ ඉතිරි කරගන්න මුදලින් උසස් අධ්‍යාපනය හෝ වෘත්ති අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න මේ බලධාරීන්ගේ ඇස් යොමු වෙන්න ඕනේ කියන එක පිළිබඳව එයා මේ අදහසක් දකිනවා ඒක. ඉතින් ඒ පිළිබඳව රිසර්ච් එකක් කරන්න තමයි මේ මෙයාගේ අදහස තියෙන්නේ සර්. මේ දැන් එතකොට මෙයා මෙහෙම කියනවා සර් ශ්‍රී ලංකා ආර්ථිකයේ මැදි ආදායම් මුගුල මඟහරිමින් ඉහළ ආදායම් ලබන රටක් බවට උද්දේහනය වීම සඳහා පාසල් අධ්‍යාපනයේ ගමන් මඟ නවීකරණය විය යුතු ආකාරය. ටිකක් බරපතල මාතෘකාවක් සේ. ඔව් දැන් මේ අවුරුදු ගාණක් තිබිලත් මේ ලොකු මිනිසුන්ට නොතේරෙච්ච දේ මේ ළමයට තේරලා තියෙනවා. ඒක ලොකු දෙයක් තමයි යා කියන්නේ සේ. ඔව්. හරියට හරි. එතකොට මේ හැමෝටම සේ අද්දකීම් දෙන්න ඕන. හැමෝටම කිසියම් මුදලක් උපයන්න පුළුවන් ක්‍රමවේදයක් මේ උසස් අධ්‍යාපනයේ මේ
පාසල් මට්ටමේදී 12 13 දීවත් ඒ කියන්නේ 10 11 දීලා 12 13 වසර වලදී ඉඳලා මේක කරන්න ඕනේ කියන එක තමයි යා කියන්නේ අර මට නම් මට පොඩ්ඩක් මතක තියෙනවා අර හන්දෙස් ක්‍රමය කියලා අධ්‍යාපන ක්‍රමයක් තිබුණානේ දැන් ඒ ඒ ඒ වගේ එකක් තමයි මෙයා කියන්නේ හැබැයි මෙයා එතෙන්දි කියනවා මේ ගුරුවරු විතරක් නෙවෙයි දැන් ගමක ගත්තොත් ඒ කුඩා ඒකකයක් ගත්තොත් ඒකේ ඉන්නවා නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ගෙන් ඒ වැඩ වෙන්නේත් දැන් හරියට එතකොට මේ රටේ තියෙන සම්පත් ටික අඳුරගෙන ඒ සම්පත් තියෙන ප්‍රදේශ වලට දැන් වලන් හදන අය නම් වලන් කර්මාන්තේ එතකොට මේ වඩුවඩ කරන අය නම් වඩුවඩ කර්මාන්තේ ඊට පස්සේ දැන් අපේ පාරවල් හදනවා නම් ඒ පාරවල් හදනකොට කොහොමද ළමයි එකතු වෙලා ඒ පාරවල් ටික හදන්න එකතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා පුංචි පුංචි අදහස් ටිකක් දෙනවා මෙන්න මේවට මේ මේගොල්ලන් එකතු වෙන්න ඕනේ කියන එක ඒ කියන්නේ මේ කොහොමද රිසර්ච් ළමයිගේ අදහසුත් ගන්න ඕනේ කියන එක එතන කොහොමද ඒක රිසර්ච් එකකට හරවගන්නේ अध्यापन क्रम स्कूल ඉතින් අපේ ලංකාවේ 21st century schools ගේන්න හරි අමාරුයි. ඒකට එක හේතුවක් තමයි ඌක හැමතැනක්ම තියෙන එකක්. දැන් අපේ අපේ ගත්තොත් එහෙම මේ ඊයේ පෙරේදා පාස් අවුට් ටීචර්ස්ලා ගුරුවරු ඔක්කොම ගත්තොත් එහෙම දැන් මේ IT වලට එන්න පටන් ගත්තේ මේක හන්දානේ. මේ දැන් මේ කොරෝනා නිසා නැත්තම් නිකන් වෙලාව කිව්වොත් IT කරන්න කියලා කවදා කරන්නේ නැහැ. මේ ලෙසන් එකේ අයියා ඒකට එක හේතුවක් තමයි හැමතිස්සෙම ඒ කියන්නේ ටීචර්ස්ලා ඉන්නේ එක මේ එකක ඒ කියන්නේ ජෙනරේෂන් එකක ඊට වඩා මං හිතන ජෙනරේෂන්ස් දෙකක් ඒ කියන්නේ යටින් තමයි ඉන්නේ ළමයි හැමතිස්සෙම ළමයි ඕක ඔය ප්‍රශ්නේ හැමතැනම තියෙනවා ලෝකේ හැමතැනම තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ අපි ඉන්න ළමයි වෙනස් වෙන්න කැමති ඉස්සෙල් ටීචර්ස්ලා වෙනස් වෙන්න කැමති නැහැ පාල මේ පරිපාලකයෝ වෙනස් වෙන්න කැමති නැහැ දේශපාලඥයෝ වෙනස් වෙන්න කැමති නැහැ ඒකට හේතුව ඒකලන් ඉන්නේ එක මේවක. ඒ කියන්නේ ඒකලන් ඉන්න මම දන්නේ ඒ කියන්නේ ජෙනරේෂන්ස් දෙකක් විතර උඩ. ඒතර ඒකලන්ට ජෙනරේෂන් දෙකක් ඉන්න පහල ඉන්න කෙනෙක්ට ටීච් කරන්න ගියාම අරයට අඳුර ගන්න බෑ මේ ජෙනරේෂන් එකේ කෙනෙක්ව හිතන විදිය. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඔය ප්‍රශ්නේ අඳුරගත්තේ නැත්තම් එයා ඒ කියන්නේ normal teacher කෙනෙක්. ඒ අපිට මං හිතන්නේ පුදුම වාසනාවක් තියෙනවා මට තේරෙනවා ළමයි යන පැත්ත. අපි ඒක ගැන ඉගෙනගෙන තියනන්ද ළමයි ට කියන දේවල් පිට වෙලා තියෙන්නේ අර ඔක්කොම එකක් හැටියට ගත්තහම කවුරුත් දැන් විශ්වවිද්‍යාලය වල වුණත් දැන් මම දැන් අපි බල මම ඉන්න විශ්වවිද්‍යාලය බලන්නකෝ මම ඉන්න විශ්වවිද්‍යාලයක ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ඒ කියන්නේ නම දාලා තියෙන මම හිතන්නේ ඒක තොරතුරු තාක්ෂණ ආයතනය. තොරතුරු තාක්ෂණ ආයතනය කියන්නේ නම දාලා තියෙන්නේ. ඒ වුණාට මේ ඊයේ පෙරේදා මේක වහනකම් ඒ තොරතුරු තාක්ෂණයට මම දැන් ඇවිල්ලා ඔක්කොම කියලා දුන්නා මේ ටැබ්ලට් ගැනයි අර මේ වගේන ඔක්කොම කවුරුත් කරුවේ නැහැ. ඔව් හතර දෙනයි කරුවේ. සිදා ඉන්නේ 80න් හතර දෙනයි ඔක කරුවේ. දැන් ඊට පස්සේ මේක දැන් මේ කෙලින් ඔන්ලයින් ගියන එක පාටම. ඔන්ලයින් ගියම තමයි ඇස් ඇරුණේ. ඒක අතකින් මම හිතනවා මේ සිද්ධ වෙච්ච එක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ලොකු දෙයක් වුණා කියලා. දැන් අඩු ගානේ ටීචර්ස් ටික IT වලට පුරුදු වුණා. රයිට් ළමයි IT වලට වලට පුරුදු වෙනවා මෙහෙම කරති වෙලා තියෙන ඒ අර උඩ ඒ කියන්නේ අපි දැන් ඇත්තටම ඔකට රිසර්ච් එකක් කරනවා නම් රිසර්ච් එකේ බලන්න ඕනේ කොහොමද කියලා මේ උඩ ලෙවල් එකේ ඒ කියන්නේ ජෙනරේෂන්ස් දෙකක් උඩ ඉන්න කෙනෙක් කොහොමද ජෙනරේෂන්ස් දෙකක් පහල ඉන්න කෙනෙක්ට උගන්වන්න ඕනේ කියන එක තමයි බලන්න ඕනේ. ධාරය හිතන්නේ එහෙමනේ මම ඉගෙන ගත්තේ මෙමය යන්න මෙයාට උගන්වන්න ඕනේ තේ විදිහමයි කියන. දැන් ගොඩක් ටීචර්ස්ලා එහෙමනේ. ඔව්. ඒතර ඒක යන්නේ ඒතර ඔකට රිසර්ච් එකට හරව ගන්න ඕන ඔක්කොම එකතු කර ගන්න නැතුව ඔක්කොම ඒක බලන්න අර අර අරකේ ඉන්න කෙනෙක් කොහොමද මේ පහල ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය අඳුරගන්න ටීච් කරන්නේ කියලා. එතකොට ඒක අපිට පුළුවන් නම් බ්‍රිජ් කරන්න මොකක් හරි මේකක් කියලා දෙන්න ක්‍රියාවලිය. ඒක නම් අවුට්කම් එක රිසර්ච් එකේ ඒකම ඇතිව අනිත් ඔක්කොම ටික කරා.
එතකොට අහන්න ඕනේ ඒ ටීචර්ස් ලාත් එක්ක කතා කරලා බලන්න ඕනේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ටීච් කරනවා කියන එකේ අදහස මොකක්ද? එතකොට සුරන්ගෙන් අහන්න ඕනේ ඒ ප්‍රශ්නේම ටීච් කරනවා කියලක ඔයා අදහස් කරන්නේ මොකක්ද කියන එක. එතකොට මේ දෙක එකතු කරලා තමයි අපිට බලන්න පුළුවන් මේ දෙක බ්‍රිජ් කරන්න කොහොමද කියලා. නැත්තම් ওই ප්‍රශ්නේ හැමදාම තියෙනවනේ. හැමදාම ටීචර් කෙනෙක් ඉන්නේ අම්මලාගේ තාත්තලාගේ වයසට වඩා එහෙන්. එක්කෝ අම්මලාගේ තාත්තලාගේ වයස. එතකොට අඩුම ගාන එක ජෙනරේෂන් එකක් හරි තියෙනවා මේව එකක්. right gap එකක් තියෙනවා gap එකක් ඒ ඒ ඒ කොහොමද මේවා එක gap එක bridge කරන්න කියන එක හොයාගත්තොත් කවුරු හරි අපි දන්නවා ඉතින් බලලා තියෙන මේ ළමයා research කරලා හොයාගන්න පුළුවන් නේද ඒතරේ ඇත්තම දත්තනේ ඒක bridge කරන්න පුළුවන් නම් ඔය ඔක්කොම ප්‍රශ්න ටික විසදෙනවා ඔව්සද මෙයා මේ 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 මෙයා මේ ආර්ථික විද්‍යාව විෂයක් විදිහට හදාරනවා ඒක නිසා තමයි මේ මේ report ටික එහෙම බලලා central bank report ටික එහෙම බලලා දැන් එයා අර දැන් අර 72 නීතිය කියන එක දැන් 72 කියන එක ආර්ථික වර්ධන වේගයෙන් බෙදපුවාම ඒතර අපි ඉන්න තත්ත්වෙන් ඔබට තව යන්න කොච්චර කාලයක් අවුරුදු කීයක් ගත වෙනවද කියලා දැන් එයා ඒක කියනවා දැන් අපි දැන් මේ 2.3 ආර්ථික වර්ධන වේගයක් නේ දැන් මේ වෙනකොට ලබන්නේ එතකොට 72 2.3 න් බෙදුවොත් එහෙම දැන් අපි මේ ඉන්න තත්ත්වෙන් ඩබල් වෙන්න නම් තව අවුරුදු 31ක් ඉන්න ඕනලු. එතකොට 31ක් ඉන්නවයි කියලා කියන්නේ එයා ඇත්තට ශ්‍රම බලකායමුත් එහාට යන කෙනෙක්. දැන් එතකොට මේ අධ්‍යාපන ක්‍රමයේ ඔව් ගැප් ඒ අධ්‍යාපන ක්‍රමයේ වැඩක් නැහැ කියන එක එතනම තේරෙනවා. සහ මේ මෙහෙම ඉඳලා අපි අපේ අවශ්‍යතාවයන් ටික අපි කොහොමද මේ හොඳ මේ පොහොසත් විදියට පොහොසත් රටක් විදියට යන්නේ කියන එක තමයි එයා කතා කරන්නේ. දැන් අනිත් රටවල එහෙම ගිහිල්ලා කියලා. මේ අනිත් රටවල ඔය අනිත් රටවල් ටික එහෙම යන්න දැන් මම උගන්වලා තිනවා මම හිතන්නේ ඒක රටවල් දෙක තුනක උගන්වලා තිනවා දැන් මට තේරෙච්ච විදිහ තමයි ලංකාවේ එක්කනා ඉගෙන ගන්නේ එයා ඉගෙන ගන්න හේතු තියෙනවා එයා ඉගෙන ගන්න එක්ක විශ්වවිද්‍යාලයට යන්න එයා ඉගෙන ගන්න එක්ක හොඳ ග්‍රේඩ් එකක් ගන්න රයිට් මොකක් හරි හොඳ AB ගන්න ඒවා තමයි එයා ඉගෙන ගන්න හේතු ඒක තමයි ඒතර අනිත් ළමයා ඉගෙන ගන්න ඒක කරන්න නෙමෙයි ජීවත් වෙන්නද එයා ජීවත් වෙන්නේ කරන්නේ. එයා ඉගෙන ගන්න දැන් මම හොඳම එකක් තමයි දැන් අපේ මෙහි exam papers අරගෙන බලන්න. exam paper අපි දැන් exam එකට sit කරන්න ඉස්සලා මෙහි ඉන්න ළමයා exam papers මං හිතන රාජසිංහ රජුගේ කාලේ ඉඳලා ඔක්කොම exam papers එක කරලා නියන්නේ. ඔව්. එයා දකින්න තියෙන ප්‍රශ්න ඔක්කොම දැකලා ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම. ඒතර එයාට අඩුම ගානේ ප්‍රශ්නය අඳුර ගන්න ඕනෙත් නැහැ. ප්‍රශ්නේ කරන විදිය හරියට දැනගන්න ඕනෙත් නැහැ. එච්චර ප්‍රමාණයක් ප්‍රශ්න එයා ඒ කියන්නේ දැකලා තිනවා අතන්ට ගිහලා වාඩුනාම ඔය මොකක් හරි එකක් හරියන උත්තරයකට ටක් ගන්න. ඒතර එයා ඉගෙන ගන්න එකට. දැන් වෙන රටකට ගියොත් එහෙම හැම අවුරුද්දෙම දෙන ප්‍රශ්න පත්‍රය එකමයි. දැන් එංගලන්තේ ගත්තත් ඇමරිකාව ගත්තත් ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රය එකමයි. ප්‍රශ්න පත්‍රය වෙනස් කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි අර මිනිස්සේ පරණ ප්‍රශ්න පත්‍රෙ උත්තර බලලා නෙමෙයි ඉන්නේ. ඒතර එයාට අවශ්‍ය කරන්නේ මම ඉගෙනගෙන තියනවාද කියන එක ටෙස්ට් කරන්න තමයි. එයාට ග්‍රේඩ් එක වැඩක් නැහැ. ඔව්. ඉතින් අන්න ඒ වගේ ආකල්පමීය ඒ කියන්නේ වෙනසක් ඇති කරන දෙයක් තමයි අපි මෙහි කරන්න ඕනේ. දැන් මෙහි එක කෙරෙන්නේ නැහැ. මෙහි එක කෙරෙන්නේ නැති වෙන එක හේතුවක් තමයි විභාග මානසිකත්වය. ඒකට එක හේතුවක් තමයි අපි ඉන්න ටීචර්ස් ලයිස් පේපර් එක සෙට් කරන කෙනා. දැන් පේපර් එක සෙට් කරන කෙනා පේපර් එක පාස් කරන්නේ කොහොමද? පේපර් එක පේපර් එකෙන් පේපර් එක එයා පාස් වෙන්නේ මාක් ස්කීම් එකේ තියෙන දේ ඒ විදිහම ලිව්වොත්නේ. ඔව්. ඒක අපි මොකද්ද අපි මොකද්ද කියන්නේ පුරුදු කරන්නේ මේ නේම කරන්න එපා මේ ටික ඉගෙන ගන්න ඵලයක් මේ ටික කරුවොත් තමයි හරියට වලට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කියලා. ඒතර අපි බැලුවොත් මේ කියන්නේ විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලයට ආපු කෙනා කවදාවත්ම මං හිතන්නේ ව්‍යවසායකයෙක් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. මොකද එයා කියන දේහාගෙන හිටපු මොනසෙ තමයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ. ඔව්. එයා රැකියාව ගේන හොය හොයා ඉන්න කෙනෙක් වෙනවා නේද? ඔව් අලුතෙන් කල්පනා කරගන්න නිසා විශ්වවිද්‍යාලය යන්න විදිහක් නැහැ. ඔව්. ඉතින් ඒ වගේ ආකල්පමීය මේකක් තියෙන. ඒකට එක හේතුවක් මම දකින විදිහට මං ඉදන්නේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අර උඩ තින්න කට්ටිය පහලින්න කට්ටිය උගන්වනවා මේ පහලින්න කට්ටියගේ මානසිකත්වයත් ඒගොල්ලෝ අවශ්‍යතාවයත් නොදැන. ඒතර නෑ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඉතින් අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා නේද සර්? දැන් අපි මෙයා දකිලා ඔව්. ඒකට විසඳුමක් දෙන්න කියන එක තමයි මේ මෙයා කියන්නේ සර්. ඔව්. ඒකට විසඳුමක් දෙන්න නම් අපි මේකුල අවශ්‍යතාවය දැනට ඒ කියන්නේ රටක් ඉස්සරහට අපි අර හොඳම උදාහරණ තමයි රයිට් බයිසිකල් පදින එක. රයිට් බයිසිකල් පදින දැන් තාත්තා කෙනෙක් පොඩි ළමයා අනේ බයිසිකල් ඒරියට වැටේ කියලා අල්ලගෙන ගියොත් හැමදාම මිනිහට බයිසිකල් පදින පුරුදු වෙන්නේ නැහැ නේ. හැමදාම අල්ලගෙන ඉන්නුන කවුරු හරි එක්කනේ.
අපි මේ අධ්‍යාපන ක්‍රමයක තමයි. අපි අධ්‍යාපන ක්‍රමෙත් අපි හැමෝම ඒව අතාරින්නේ නැහැ. අල්ලගෙනම හැමදේම කියලා දෙනවා. ඒතර වෙන රටවල වල කරන්නේ බයිසිකලේ පෙන්නලා කියනවා මෙන්න මේ කියලා පදින්න. මිනිහා වැටලා 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 ඉගෙන ගන්නවා. ඒතර එයා දන්නවා බයිසිකලේ පදින්නයි බයිසිකලෙන් ඉස්සරහට යන්නත් දන්නවා. එන අපි අපි හැමදාම ඇති දේත ගැන තමයි ඉගෙන ගන්නෙ. නැති දේ ගැන ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. දැන් ඒක තමයි මේක ඉස්සරදන් මම මේ ඔයාලා මේ කරන එකට සහභාගී වෙන්න එක හේතුවක් ඕකයි. මොකද අර මුළු අධ්‍යාපන ක්‍රමයේ යටතේම මේක විතරයි අපේ ඉන්න ඉස්කෝලේ ළමයට කල්පනා කරන්න අවස්ථාවක් දෙන එකම අවස්ථාව. දැන් බලන්න දැන් මේ ටිකේම දැන් මෙතන මේ කතා කරපු ළමයි 6-7 දෙනා කියපු දේවල් බලන්න අරගෙන right ඒගොල්ලන් අලුත් විදිහට හැමදේම හිතනවා නේද සර් අලුත් විදිහට හිතනවා දැන් මේ ඔය මුළු අධ්‍යාපන ක්‍රමෙම අලුත් විදිහකට හිතන්න දීපු එකම අවස්ථාව මේක වෙන්නේ ඔව් දැන් හැමතැනම මේ අවස්ථාව දුන්නනම් නිකන් කල්පනා කරලා බලන්න මිනිස්සු කොච්චර දේවල් අලුතෙන් හදනවද කියලා එතකොට ඉතින් මේ අලුතෙන් මුකුත් අපි ඒ කියන්නේ ඵල දැන් රටක ආර්ථිකය හදන නම් දෙකක් තියෙනවා එකක් තමයි එළියෙන් එන දේවල් වලට ඇතුලේ මොකක් හරි එකක් හදන එක ඒ කියන්නේ සබ්ස්ටිටියුට් එකක් හදන එක සබ්ස්ටිටියුට් අපි එළියෙන් කියනවා චීස් කියලා ඇතුලේ චීස් හදන්න පුළුවන් එළියෙන් කියන එක නවත්තන්න පුළුවන් එළියෙන් කියන එක නවත්තපුවා මොකද වෙන්නේ ඇතුලේ ආර්ථිකයේ තියෙන ඒ කියන්නේ සල්ලි ටික එළියට එන එක නවත්ිනවා ඒතර ආර්ථිකයේ ඇතුලේ අපි ඇතුලේ තියෙන ජොබ් එකක් හදනවා තමන්ගේ අතට සල්ලිත් එනවා අලුතෙන් ව්‍යාප මොකක් කර ව්‍යාපෘතියක් පටන් ගන්නවා ඒතර චීස් එක හොඳට හදන්න පටන් ගත්තොත් අපිට ඒක එළියට අරින්නත් පුළුවන් ඔව් ඉතින් දැන් ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන ආර්ථිකයේ හදන්න නම් අපි ඉම්පෝට් කරන ඒවට ඒ කියන්නේ ඉම්පෝට් කරන එක ආයන ඒ කියන්නේ ආනයනයේ අපි සබ්ස්ටිටියුට් එකක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මම කවම දාවත් ලංකාවේ චීස් එක තිබ්බොත් එහෙම මේ මාකට් සුපර් මාකට් එකේ කොත්මලේ පිටරට එක ගන්නෙම නැහැ. ඔච්චර නරක වුණත් අරක ගන්න. මොකද ඒක ගත්තොත් එහෙම මේ මිනිස්සුන්ට ආදායමයි. ඒ ආදායමෙන් යා එක හොඳට තව ටිකක් මොනවා හරි රිසර්ච් කරලා ඊට වඩා හොඳට හදනවා. මම හැමදාම කියලා රට එක ගත්තොත් එහෙම. එතකොට මොකද ලංකාවේ මිනිස්සුගේ එක ගන්නෙ නේ. ඒතර යාට එතනින් එහාට යෑමක් නැහැ. ඉසි අද මේ ආකල්පමය thinking ආකල්පමය එක අපේ ඉන්න මේ ඒ කියන්නේ හැදෙන પરම්පරාවේ අතුරට ඕක එන්න ඕනේ. උතන තමයි ඔය තියෙන ආර්ථිකය හදනවා කියන්නේ ඕක තමයි. ඒක තමයි අපි දෙන්නේ. ඔව්. සෑතින් එතකොට එයා දැන් ඒක ගැන පොඩ්ඩක් ලියලා තියෙනවා. ඒ වගේ අදහසක් දැන් එයා ප්‍රසන්ට් කරන්න ගියොත් එහෙම කොහොමද දැන් අපි ඒක එතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය තියෙන සම්පූර්ණ අදහස ප්‍රසන්ට් කරන්න ගියොත් එහෙම ඩේටාත් නැහැ ෆයිනල් මොකක් එළියට ආපු අවුට්කම් එකකුත් නැති වෙනවා එතකොට ඒක නිකන් රිසර්ච් එකක් හැටියට යන්නේ නැහැ ඔව් එයාන්ට මුළු ආකල්පමය thinking එකට අවශ්‍ය කරන ingredient එකක් අරගෙන ඒක රිසර්ච් එකට හරවගන්න ඒකේ මං කිව්වේ එයාට රිසර්ච් එකක් කරන්න පුළුවන් නම් ඉස්කෝලේ ටීචර්ස්ලා ඒ කියන්නේ අවුරුදු ඒ කියන්නේ 25 ඉඳලා 25 ඉඳලා ඒ කියන්නේ 40ට එක සෙට් එකයි 40 ඉඳලා 60 වෙනකන් එක සෙට් එකයි ඒ වගේ එක එක ඒජ් ගෲප්ස් වල ටීචර්ස් ලා අරගෙන එක එක ඒජ් ගෲප්ස් වල ඉන්න ළමයි අරගෙන ඒකලංගේ අදහස් වලට හරියන්න හදා ගන්න ප්‍රශ්නාවලිය. ඒතර ඒ ප්‍රශ්නාවලිය එක එකනට දීලා අහලා ඒකේ උත්තර අරගෙන ඒ උත්තර ඇනලයිස් කරුවා නම් හිතා ගන්න පුළුවන් අරය හිතන විදිය මෙයා හිතන විදිය. ඒතර අපිට කියන්න පුළුවන් මේ හිතන දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතර එතන ටිකක් කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නාවලිය හදන එක ගැන. ඒක ටික කල්පනා කරලා හදන්න ඕනේ. ඒතර ඒ ප්‍රශ්නාවලිය හදලා ඒක එක ටීචර්ට ඒක එක කාණ්ඩවල ටීචර්ස්ලට දීලිවල ඒකේ ඩේටා ටික අරගෙන ඇනලයිස් කරලා අපිට කියන්න. මෙයා මෙන්න මෙහෙම ඉගෙනුවොත් තමයි අපිට ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. හරි තේරෙනවා. අර මුළු ආර්ථිකය පටලව ගන්න නැතුව අදහසක් ඇටියට පටලව ගන්න නැතුව ඇත්තටම ඩේටා එකක් කලෙක්ට් කරලා රිසර්ච් එකක් කරුවා නම් ඒතර අපිට කියන්න පුළුවන් මෙන්න මේ පාත් එකේ ගියොත් ඒතර අරකට සම්බන්ධයක් තියෙනවා. එහෙම හරවගත්තොත් හොඳයි කියලා. එතකොට මෙයා මේ ඔව් එතකොට මෙයා ප්‍රශ්නාවලිය හදාගන්න එක තමයි ටිකක් මේ කල්පනා කරලා හදන්න ඕනේ නේද මේ ඒජ් ඒකට අපිට පුළුවන් උදව් කරන්න අපිට කට්ටිය දාලා උදව් කරන්න පුළුවන්. යාට මේ ප්‍රශ්න මොන වගේ ප්‍රශ්න දාන්න ඕනේ, කොයි වගේ ප්‍රශ්න අහවොත්ද මේ වගේ එකකට අර ඉස්කෝල මන්දන හයිපොතෙසිස් චෙකින් එහෙම කරනවද? හයිපොතෙසිස් එක ටෙස්ට් කරන එක නෑ නේ. තාම ලොකුවට අපි ගිහින් නෑ සර්. මේ ස්ටාර්ට් එක තමයි මේ සැරේ. ඒ පොඩි ලදරු ලෙවල් එකෙන් තමයි රිසර්ච් ටික යන්නේ. ආරම්භය තමයි මේ තියෙන්නේ සේ දැන්. ආරම්භය. මේ අරක හොඳ එකක්. ඒ කියන්නේ අපි දන්නවනේ මොකද්ද අවුට්කම් එක කියලා. දැන් අපි දන්නවා මේ වගේ අපි හදන්න ඕනේ ස්ටුඩන්ට්ව හදන්න ඕනේ ඉන්ඩිපෙන්ඩන්ට් තින්ක් කරන්න පුළුවන්. එයාටම කල්පනා කරලා දෙයක් කරන්න පුළුවන් විදියට කරන්න ඕනේ. ඒ කියන්නේ හුඟක් වෙලාට ඒ කියන්නේ නොදන්නා දේ හොයාගන්න
ක්‍රමවේදයක් එකකට කියලා දෙන්නුන අපි හැමදේම කියලා දෙන්නේ නැහැ නුදන්න දේ හොයාගන්න කියලා දුන්නාම ඉන්ටර්නෙට් එකේ තියෙන හොයාගන්න පුළුවන් ඒක තිබ්බොත් හැමදාම ඉගෙන ගන්න අපි අර සිංහලෙන් කතාවක් තියෙන ඒ කියන්නේ මාළුව දෙන එකට වඩා හොඳයි මාළු බාණ්ඩ ගන්නන එක කියලා ඕකනේ ඇත්තටම අපි හදන්නේ එහෙම කෙරුවොත් හරිනේ මතර ඒකට අවශ්‍ය වෙන විදිහට ප්‍රශ්නාවලිය හදාගන්න අපි මෙහි කවරණ එක්කෙනෙක් සයන්ස් ෆැකල්ටි කෙනෙක්ව අල්ලලා දෙන්න. ඒතර ඒ සයන්ස් ෆැකල්ටි එක්කනත් එක සාකච්ඡා කරලා ඒ හදාගන්න පුළුවන් ප්‍රශ්නාවලිය. ඒතර ඒ ප්‍රශ්නාවලිය අපිට අර ඒජ් ගෲප්ස් වලට දීලා, ඒ කියන්නේ ස්කෝල් වල යන කට්ටියට වෙනමයි දීලා ඒ ඩේටා ටික ඇනලයිස් කරලා අපිට මොකක් හරි අදහසක් අතරින් එලියට ගන්න පුළුවන් වෙයි. ඒතර ඒ අදහස ප්‍රසන්ට් කරන්න කියන්නේ. ඒක තමයි කරන්න තියෙන හොඳම විදිහ. හරි සර්, thank you sir. තව කවුරු හරි ඉන්නවද සර් ටික කතා කරන්න? සර් දැන් ගොඩක් වෙලා අපිත් එක්ක හයියේ ඉඳන්. තව කවුරු හරි ඉන්නවද? සර්. ඔබතේ. සර් මැඩම් ඇහෙනවද මම කතා කරන්නේ? ආ කියන්න පුතේ ඇහෙනවා. මේ මගේ ටොපික් එක තමයි සර් භෝග සිටුවීමේ හා නඩත්තු කිරීමේ කාලය හා අසන්න වර්ධනය. මේකෙදි සර් මම කරන්නේ මම උදේ දවල් රැ කියලා කාලවල් උදේ දවල් සවස කියලා ගත්තේ මේ කාලවල් තුනට භෝග තවන් දානකොට ඒ කාලවල් තුනට වෙන වෙනම භෝග මේ පැල තව බීජ තවන් දැම්මා ඊට පස්සේ ඒ බීජ තවන් දාපු ඒ කියන්නේ එක සාම්පල් එකකින් ඒ කියන්නේ උදේ වරුවේ තවන් දාපු කොටසින් ඒකේ තවත් සාම්පල් තුනක් ඇඩුවා ආය උදේ නඩත්තු කරනවා දවල් නඩත්තු කරනවා සවස නඩත්තු කරනවා කියලා මේ විදිහට උදේ දවල් සවස කියන සාම්පල් තුනම මේ විදිහට තවත් තුන තුන කඩා ගත්තා ඊට පස්සේ මම ටෙස්ට් කරන්න ගියේ දැන් සර් ඉස්සරහම කියනවා මේ පල හට ගන්න කරල් හට ගන්න වගේ භෝග අපි සිටවන්න ඕනේ සාමාන්‍යයෙන් දවසේ උදේ කාලෙට ඉතින් මම මේකෙන් බලාපොරොත්තු වුණේ මිරිස් භෝගය අරගෙන ඒ අසුරින් මේ සොලනේසි කුලය කියන කුලේව උදේ වරුවට නඩත්තු කරොත් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවද කියන එක මම හරිද වැරදිද කියලා නිගමනය කරා. ඉතින් සර් හැබැයි මම අන්තිමේට මට හම්බෙච්ච ප්‍රතිඵලත් එක්ක බලනකොට මට ආපු නිගමනේ තමයි මේ දවල් කාලේ බීජ තවන් දාලා උදෑසන කාලේ නඩත්තු කරොත් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ සොලනේසි කුලේ ශාකවල. ඉතින් සර් මට දැනගන්න ඕනේ මේකේ ප්‍රසන්ටේෂන් එක කරද්දී මම කොහොමද මේකට මේ ආරම්භයක් ගන්න කියලා. ඒක ඒ කියන්නේ ඒ කියන්නේ දවල් කාලේ හිටවලා මොකද හැම වෙලාවෙම තේරෙන දවල් කාලේ හිටවලා දවල් කාලේ තවන් දාලා ඒ බීජ වලටම මේ ඒ පැල වලටම උදේ වරුවේ නඩත්තු කරනවා. දින නඩත්තු කරනවා. දැන් ඕකෙන් මොකද්ද ඔහොම කරන එකෙන් අදහස මොකද්ද? මොකද්ද ඕකෙන් අන්තිමට එහෙම කිරීමේ එහෙම කරලා මම බලාපොරොත්තු වෙන නම් සර් මේ දැන් පැරන්නෝ කියන්නේ ඉස්සර ඉඳලම ජනප්‍රවාදයක් තියෙනවනේ මේ උදේ කාලයේ තමයි මේ කරල් හට ගන්න භෝග සිටවන්න ඕනේ කියලා ඒක මම සාවද්‍යයිද නිර්වද්‍යයිද කියලා මේ චෙක් කරලා තමයි සර් බලන්නේ ඒ වුණාට මට ඒක මම කරේ සාමාන්‍ය පරිසරික තත්ත්වයට ඉතින් මම කරපු පරිසරික තත්ත්වය යටතේ ඒක තරම් ඊට වඩා සාර්ථකයි මේ දවල් කාලයේ සිටවලා උදෑසන කාලේ නඩත්තු කරොත් කියන නිගමනයක් තමයි මේ මට ගන්න පුළුවන් උනේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ අස්වැන්න මේ වෙන එකද? ඒකෙන් වැඩි වෙන එකද? ඔව් අස්වැන්න වැඩි වෙන එක තමයි සර් ගත්තේ මම අස්වැන්න වර්ධනය. එතන වැඩි වෙන එකනේ. එතනින් අල්ල ගන්න. ඔව්. ඒක දන්නවද? ලෝකේ ආහාර හිඟයක් තියෙනවනේ. හරි? එතකොට මොකක් හරි ක්‍රමවේදයක් තියෙනෝනේ ආහාර තියෙන ප්‍රමාණය ගැන තියෙන මේ ඉඩ ප්‍රමාණයෙන් ආහාර ප්‍රමාණය ආහාර හදන ප්‍රමාණය ඉන්ක්‍රීස් කරගන්න. රයිට්? එතකොට ඔයාගේ කතාව පටන් ගන්න එකයි රයිට් ලෝකේ ආහාර අවශ්‍යතාව ප්‍රමාණයෙන් මෙච්චර මෙහෙම ඉඩ ප්‍රමාණයකින් මෙච්චර ප්‍රමාණයක් තමයි හැදෙන්නේ කියලා රයිට් එතකොට ඒ වගේ මොකක් හරි ඩේටා එකක් අරගෙන තමයි කතාව පටන් ගන්න. එතකොට කතාවේ තියෙන්නේ මොකද්ද? කතාවේ තියෙන හරය තමයි මම මේ කරන ක්‍රමවේදයක් දෙනවා. ඒ කියන්නේ එකම ඉඩ ප්‍රමාණයකින් අස්වැන්න තමන්ට අහිතකර නොවන විදිහට වැඩි කරගැනීමේ ක්‍රමවේදයක් තමයි දෙන්නේ. අපිට අසන වැඩි කරගන්න පුළුවන් ඔය වෙන වෙන ක්‍රමවේදවලින් මුත් රයිට් ජෙනටික් ආරෝමියාව චේන්ජ් කරලා අසන වැඩි කරගන්න පුළුවන්. ඒක හොඳ නෑනේ රයිට්. එතකොට ඔයාගේ කතාව පටන් ගන්න ඕනේ අර ආහාර හිඟය ගැන කියලා. එතනින් තමයි පටන් ගන්න ඕනේ. කරලා ඒකට දෙන විසඳුමක් ඒකට දෙන ඒ කියන්නේ හොඳ විසඳුමක් හැටියට තමයි රිසර්ච් එක ප්‍රසන්ට් කරන්නේ.
අර ජන ප්‍රවාදයේ බලපෑම මෙතනදී මේ ආරම්භ කරනකොට අපි කියන්න ඕනේ වෙන්නේ නැති වේද? කියන මම මේ හින්දාමයි මේ කරන්නේ. එතකොට ඒක මේ ප්‍රසන්ටේෂන් එකට ගාව ගන්න ඕනේ නැද්ද සර්? මෙහෙම ඒක කරපු ගමන් වෙන්නේ අවුට්පුට් එකේ ගැන අර ඉස්සලා කියපු කතාව වෙනවා. ඒක ඒකෙන් පටන් ගත්තොත් එහෙම අපි අන්තිමට කරන්න යන දේ කන්ක්ලූෂන් එක මුලදි කියල ඉවරයි. රයිට් ජන ප්‍රවාදයේ දනවන මිනිස්සු ඒක උනා මැද කියන්නේ කොහෙද තනක? අර පළවෙනියෙන් කියනකොට පළවෙනියෙන් කියනකොට අපි මෙහෙම දෙයක් කියලා තියෙනවා ජන ප්‍රවාදයේ ඒක චෙක් කරන්න යනවා කියපු ගමන් ෆයිනල් අවුට්කම් එක කියල ඉවරයි. එතකොට එතනින් එහාට ප්‍රසන්ටේෂන් එකේ මම හිතන්නේ වැලියු ඇඩිෂන් එක අඩුයි. හැබැයි අර මොකක් හරි හේතුවක් අපි කියලා පටන් ගත්තොත් අන්තිමට කියනවනම් ජනප්‍රවාදයේත් මේක තමයි කියන්නේ හරි ජනප්‍රවාදයේ කියනට වඩා වෙනස්යක් කියන එක අන්තිමට කියනවනම් එතකොට ඒ වෙනකොට අරය අහගෙන ඉඳලා ඒක තේරුම් අරගෙන ආ ඇත්ත තමයි මෙහෙම තමයි කරන්න ඕනේ කියන අදහස ඔලුවට දාගෙන ඉවරයි. එහෙනම් පළවෙනියෙන් පටන් ගන්නකොට කියන්න ඕනේ ඒකට ඒවා කරන්න යන මොකක් හරි ඒ කියන්නේ රිසර්ච් එකේ වැදගත්කමකට ආශ්‍රිත මොකක්ද තමයි මුලින් කියන්නේ. සර් මට තව දෙයක් දැනගන්න ඕන. මේ මම සර් වර්ක්ෂොප් එකකට සහභාගී වුණා මේ රිසර්ච් වල. එතකොට කිව්වේ අපි ප්‍රසන්ටේෂන් එක කරනකොට අපිට මේක කරන අදහස ඔලුවට ආවේ කොහොමද කියන එක අපි ඒ වෙලාවෙ ඉදිරිපත් කරන්න ඕනේ. ඇයි මට මෙහෙම කරන්න හිතුනේ කියලා. ඉතින් දැන් ඒක විනාඩි 8ක් ඇතුළත අපි ඒකත් කරන්න ගියොත් අපිට තියෙන වෙලාවත් එක්ක මේ කළමනාකරණය කරන්න අමාරු වෙන්නේ. ඇයි අපි මෙහෙම කරන්නේ මේක? ඔව් ඒක හරි. දැන් ওই මම කියපු එකත් ඇත්තට ඇත්තට එයා කියන්නේ දැන් මෙහෙම මේ රිසර්ච් එක කරන්න මොකද හිතට ආවේ කියන එකම තමයි රිසර්ච් එකේ වැදගත්කමත් නේ. ඒ කියන්නේ එතකොට අපි මේක පටන් ගන්න ඇයි මේ මොකද්ද වස්තුව උනේ මොකද්ද හේතුව උනේ කියලා අපි එතකොට මම හිතුව ඉස්සල්ලාම ඊට පස්සේ මම මෙහෙම කරා එහෙම කියලා කියන්න ඕනේ ප්‍රසන්ටේෂන් එකේදී. මෙහෙම ප්‍රසන්ටේෂන් කරන විදි ගොඩක් තියෙනවා. රයිට්? දැන් මම අවුරුදු 20ක 30ක විතර එක්ස්පීරියන්ස් එකෙන් මම දන්නවා අපි අපේ දැන් කරන්න යන රිසර්ච් එකට ආවේ කොහොමද කියලා කියන එක වෙනම දෙයක්. බට මේ රිසර්ච් එකේ අවුට්කම් එකේ ආවේ කොහොමද කියන එකත් එක්ක කිව්ව ගමන් එතකොට වෙලා තියෙන්නේ ඒ අර අපි අපේ තියෙන රිසර්ච් එකේ තියෙන ඒ කියන්නේ ඔක්කොම හරයම මුලින්ම කියලා ඉවරයි. එතකොට එතකොට අහගෙන ඉන්න එකනට එතනින් එහාට ඒකේ දෙයක් නැහැ. දැන් එතන මම කියන එක දයා කියන එක හරිද? එයා කියන්නේ දැන් ඒගොල්ලන් කියන එකත් හරි එකතකින්. ඒගොල්ලන් කියන්නේ මේකට කොහොමද ආවේ මේක කොහොමද වට හිතුනේ කියලා කියන්නේ. එතකොට මම මේ කියන්නේත් ඒ වගේ හිතිච්ච විදිහක්. දැන් කාටර් එක්කනේ මේක හිතුණා නම් ඒක ආහාර ටික වැඩි කරගන්න එක හිතුණ එකක් අර ඒ වගේම තමයි ඒක කියන්නේ. බට ඒ අර මේකට කොහොමද ආවේ කියන එක කියනකොට කල්පනාකාරී වෙන්න ඕනේ අන්තිමට තියෙන රිසල්ට් එක නොකියයි. දැන් අපි කිව්වොත් කියන්නේ ඔව් දැන් අපි කිව්වොත් මේ දැන් මේක අපේ ඒ කියන්නේ තාත්තගේ වගා භූමියේ හැමදාම මේකට පොර දැම්මාට මොකෝ ඒක කියන්න හොඳක් නැහැ. ඒතරත් අර ෆයිනල් කන්ක්ලූෂන් එක කියනවනේ. හරි කම. එයා එයාලා එහෙම තමයි සර් කිව්වේ. එහෙම අදහසක් තමයි දුන්නේ ඒකෙදි. අපි ඇයි මෙහෙම මේ අපිට මෙහෙම දකින්න හම්බුණා එහෙම කියලා කියන අදහස තමයි එහෙම දුන්නේ. ඒ වුණාට ඉතින් එහෙම කරපුවාම මේ රිසර්ච් එකේ තියෙන වැදගත්කම අඩු වෙනවා නේද සර් එතකොට? ඔව් නෑ රිසර්ච් එක මුලින් පොඩ්ඩක් වෙනස් විදියකට යන්නෙත් මි සර් කියන විදියට යමු අපි. අන්තිමට වෙන්නේ අර මනුස්සයා මැරෙනවා කියන එක. ඒක කිව්වට පස්සේ මුල ඉඳලා බලන්න එතරම් ආයෙ ආසාවක් නැහැ බලන්න ඊට පස්සේ. අපි දන්නවා මේ මොනවා වුණත් මැරෙනවා අන්තිමට කියලා. නොතර තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. අපි සර්ව නිදහස් කරමු එහෙනම්නේ. සර් ඇත්තටම මේ මට පොඩි යෝජනාවක් තියෙනවා ඔබතුමාට වෙලාව තියෙයිද කියලා මම දන්නේ නැහැ. අපි දරුවන්ට ප්‍රසන්ටේෂන් හදන්න කියලා අපිට තව එක අවස්ථාවක් ගන්න පුළුවන් නම් ඔබතුමත් එක්ක ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරන්න කියලා දරුවන්ට ඔන්ලයින් හරි කමන්නේ නෑ. මට දවසක් කියන්නකෝ. හැබැයි මේ අවුරුද්දේ අග වෙන කණ්ඩායම් ටිකක් අමාරුයි. මොන වගේ දවස්ද තියෙන්නේ? කොයි වගේ දවස් ප්‍රසන්ටේෂන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ? අපි දැන් ජනවාරි වගේ තමයි දැනට ෂෙඩියුල් කරලා තියෙන්නේ මේ රටේ යන තත්ත්වෙත් එක්ක කොහොම ජනවාරි
ජනවාරි මැද වගේ කරන්න තමයි අපි හිතන් ඉන්නේ සර්. එහෙනම් ජනවාරි මුල දාන්නකෝ එතකොට හරි. All right. අවේ එදාට ප්‍රেজেন্ট කරන දවසට කොහේ හරි තැනකට ගෙනල්ලා කරනකොට මේ මට දකින්න ඕනේ ඒ කෙනාව. ප්‍රেজেন্টේෂන් එකත් එක්ක විදිහක් ඒක පුළුවන් සර්. ඔව්. ඔව්. ඒ කියන්නේ දරුවා හිටගෙන කරන්න කියලා නේ සර් කියන්නේ නේද? ඔව්. ඒක කරන්න සර්. අපිට තේරෙන්නේ නැති වුණාට කෙනෙක්ගේ කෙනෙක්ගේ විදිහ හරි වැදගත් ප්‍රেজেন্টේෂන් එකක් යන පැත්ත පැත්ත ඩිටර්මින් කරන්න. ඒක කරන්න සර් ඉස්කෝලේ ළමයි ටික ගෙන්නගෙන පුළුවන් ඒ වැඩේ කරන්න සර්. මෙහෙම එක ඔන්ලයින් සට ජනවාරි මුල වෙනකොට වගේ මේ මේ ප්‍රශ්න විසඳලා තියෙද? අපි තාම ෂුවර් නෑ සර් ටෙන්ටටිව්ලි තමයි අපේ ඩේට් එක දැන් ෆික්ස් කරන් ඉන්නේ. මැද සතියක විතර ගමු කියලා. මෙහෙම ප්‍රශ්න කොයි පැත්ත විසඳලා තිබ්බොත් මම නూరు එන්න. මොකද අපේ අම්මා ආ රයිට් සර්. මගේ කට්ටිය නూరు ඉන්නේ මේ හැමදාම කීකින්න යන්න ඕනේ කියලා. හරි සර්. ඒක ගොඩක් හොඳයි. ඒක බඩ බඩත් හොඳයි නේ. සර්ට ඩේට් එකක් අපිට කියන්න පුළුවන් නම් අපි එක ෆික්ස් මේ සර්ගේ ෂෙඩියුල් එක. මෙහෙමයි. හරියටම ඩේට් එකක් කියන්න බෑ. බලන්න ඔයගොල්ලෝ මේ ළමයිගේ විභාගය ආරම්භය වස්සෙත් ඔක්කොම බලන්න එපා කොහොමද කියලා. ඕකේ සර්. මේකලගේ අනිත් වාරේ පටන් ගන්නව නේ ඊට අනිද්ද. මේකලගේ සර් මේ වාරේ නිවාඩුවක් දෙන්නේ නැහැ කිව්වා. අනිවාඩුවක් දෙන්නේ නැහැ කිව්වා. දිගටම යනවා මේ දැන් අපිට දැනුම් දීලා තියෙන විදිහට දිගටම මේ මාර්තු පළවෙනිදා ඔලිවල් විභාගේ තියෙනවා ඒ දක්වා යනවා වාරේ. හැබැයි මේකලම ඉස්කෝලේට කොහොමද මේ එහෙම අරන් එන්න පුළුවන් කමක් තියෙනවද ඉස්කෝල වලට? පුළුවන් සර්. ඔව්. ඈත් කළා වාඩි කරවලා ටික පිටිපස්සේ වගේ ඒ වගේ මොකද සෞඛ්‍ය ආරක්ෂක විදියක් දාන්න වෙනවා. එහෙම මොන ජනවාරි මුල වගේ මුල සති දෙක වගේ ඇතුළත මම බලන්නම් එන්න පුළුවන්ද කියලා මට අදහයිම හොඳයි බලන්න එපා ඔක්කොලගෙම මේ එන්න පුළුවන්ද කියලා මම හරි කැමති මිනිස්සු යන්න එහෙම මේ දවස්වල යෑම එම නැහනේ හරි සර් අපි ඔන්ලයින් සෙෂන් එකකුත් දාගමු අරකත් අපි තත්ත්ව බලලා ඒ මොනොත් ඩේට් එකක් දාගමු සර්ට ෆ්‍රී වෙලාවක ඔකලන් එන ජනවාරි පළවෙනි සතිය විතර ඩේට් එක දාගන්නකෝ මේ මේවා එකට ඒ කියන්නේ ඔන්ලයින් එකට හරි සර් එක කරලා තමයි ඊම කරන්න තියෙනවා මේ සර් මේ වීඩියෝ එක අපිට පොඩ්ඩක් දාන්න පුළුවන් නේද අපේ YouTube channel එකට දාන්න පුළුවන් ඉස්කෝලේ සාගර කමෙන්ට් දුන්නොත් අපි ඕ පුළුවන් මම ඒක සාගර කමෙන්ට් හරි මම එවන්න ලින්ක් එක ඒ පුළුවන් හරි සර් හරි සර් සර්ගේ දේශනේ මම ස්තුතියි සර් අහගෙන ඉන්නේ බොහොම රසවත් මේ විෂය ඇත්තටම ගොඩක් අයට මේ හරි බෝරින් සබ්ජෙක්ට් එකක් ඉතින් බොහොම රසවත් සර් කරා හරි ගොඩක් ස්තුතියි මම හරි ආසයි අපේ ගුරුවරුන්ට මේක දෙන්න පුළුවන් නම් මම ඒකයි සර්ගෙන් ඉල්ලුවේ මේක ඔව් වීඩියෝ අපිට ඉතින් ගොඩක් ළමයි දැන් මෙතන ඉන්නේ ළමයි ටික දැනන නිසා අනිත් ළමයින්ටත් පුළුවන් මේක ෂෙයා කරගන්න එතකොට ඒක නිසා මේ ඒකයි සර්ගෙන් ඉල්ලුවේ ගොඩක් ස්තුතියි මේ මාත් අහගෙන හිටිය සර් ඇත්තටම ඉතින් මට කරන්න පුළුවන් එකක් තමයි ගුරුවරු ඔක්කොම එකතු කරලි වෙලා ඔන්ලයින් ටීච් කරනකොට පොඩ්ඩක් නිකන් රසවත් කරන්න ওই මේ ටැබ්ලට් මේ ටැබ්ලට් චාර්ජ් කරන මේක මේ මේක කනෙක්ට් කරන්න රයිට් මේ තියෙන්නේ රයිට් USB එකෙන් කනෙක්ට් කරන්නේ මේක පාවිච්චි කරලා දෙන්න පුළුවන් සර් අපි වෙලාවක ගුරුවරුන්ට දාමුද ඒ වගේ Zoom එකෙන් පාඩමක් සර්ට කියලා මම සම්බන්ධ කරන්න මම උදව්වක් සර් මම ඊට වඩා එක දෙයක් කරන්න මම මේ ඔව් සර් මම දැන් සාගරිකා මිස්ගේ මේ ඇඩ්‍රස් එක ඉල්ලගෙන රයිට් ඔව් ඉන්න ඇඩ්‍රස් එක ඉල්ලගෙන මේ ටැබ්ලට් එකක් එවනවා ඔයගොල්ලන්ගේ ඉස්කෝලේට රයිට් thank you sir thank you very much ඔව් සුදා එක පාවිච්චි කරලා මිගෙන ගන්න unfortunately sir sir unfortunately මම දැන් ඒ ඉස්කෝලේ නෙමෙයි ඉන්නේ එහෙනම් මොන ඉස්කෝලද නෑ ඒ ඉස්කෝලේ එවන්න sir මේ මම කිව්වේ දැන් මම මාස දෙකක් මේ ට්‍රාන්ස්ෆර් අරන් මාස දෙකකට කලින් මම දැන් ටවුමි ස්කෝලේක ඉන්නේ I was there before for 6 years මම මම සාගරිකා මිස් තේවන්න සර් මම ඒක ටික විසඳ ගන්න ඕගොල්ලෝ නෝ ඒක ඒ ස්කෝඩ අපි යමු සර් මං කිව්වේ මට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ කියලා ආ ඕකේ මට කොහමද ඇඩ්‍රස් එක කියන්නකෝ මං ඒ ඇඩ්‍රස් එකට මේක සර් මේ මං ओके सर सर थैंक यू वेरी मच सर ये अरिटा ගන්න පටන් ගන්න
ඒක මැඩම් ගැට හිතලා මෙයා ගොඩක් ඒකට උනන්දු නිසා හැබැයි එයා අන්තිමේදී අපි දාලා ගියා ඒකයි උනේ